අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඉවත් කිරීම, ඉවත් වීම, නැවත මුණ ගැසීම. ලංකේ දේශපාලනයේ සුලභ දසුනක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම චෝදනා, මඩ, අවලාද ඊට උත්තේජන සපයනවා. නමුත් මේ සියල් අතරේ රටේ ගමන කොයි ආකාරයෙන් සිදු වේවිද, රට කොතැන නවතීවිද ඔබට මට අපහැමට ප්‍රශ්නාර්ථයක්. අපි අදත් සූදානම් මේ සියල්ල පිළිබඳ විමසන්නට මේ බලය සජීව දේශපාලන සංවාදය. හඳුනාගනි මද බලයේ දේශපාලන නියෝජනය ජනතා විමුක්ති පෙරමුණේ අද සහභාගීත්වයේ එහි මධ්‍යම කාරක සභික උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා. අයිබෝවන් අයිබෝවන් සංවේලක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි තරුණ පෙරමුණේ සභාපති දඹදෙනිය ආසන සංවිධායක ශාන්ත බණ්ඩාර මහතා. අයිබෝවන් සුබ සංවේලක්. ඒකබද විපක්ෂ කණ්ඩායම නියෝජනය කරමින් අද සහභාගී වන්නේ පාරිසරික මන්ත්‍රී උදය ගම්මාපියල මහතා. අයිබෝවන් සංයෝජනය එක්සත් ජාතික පක්ෂයෙන් පරදනා කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට. අයිබෝවන් සුබසන්ධ්‍යාවක්. නියෝජනයේ සූදානම් මේ දිනවල රටේ සිදුවන්නේ මොනවද, කතා බහ වන්නේ මොනවද අපි බලමු. ලක්ෂ දෙකේ හමුදාවේ 20-30ක් ඉන්න අප කීර්තිමත් වැඩ කරපු අය. ඒගොල්ලන්ට අනිවාර්යෙන් දඩුවම් කරන්න ඕනේ. ජගජ්ජේ සූර්යයන් එක්කනේ. ලේගුණවංශ කියන චීවරධාරියා මට යුද්ධ කරන්න උදව් කරෙත් නෑ. මාව බලන්න ආවෙත් නෑ. එයා හැමදාම අනුන් කරන දේවල් වලින් කොහේ හරි හිටියා කියලා ලකුණු දා ගන්න හදනවා. මම දකින්නේ උන්වහන්සේට පිස්සු වගේ. මහා සංඝරත්නයට කතා කරපු විදිය අර කලවැද්ද. පස්සතොරෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා රාජපක්ෂලාගෙන් පිළිගන්න අතන කාලකන්‍යාගේ උගේ මුවින්ම පිට වුණා. චීවරධාරි පිස්සා. රටින් පිටවගෙන තියෙන ඊලාම් අන්තර්පාලනය දැනටම ෆොන්සේක මැතිතුමාගේ ප්‍රකාශය පිළිබඳ ඔවුන්ගේ ප්‍රසාදය වටලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙන් ඉල්ලීමක් කළා තියෙනවා. වහාම ෆොන්සේක මැතිතුමාගේ ප්‍රකාශය මත පදනම් වෙලා පියවර ගන්න කියලා. ඒයි ඉතින් කියන්නේ එක ඇත්ත වෙන්නේ ඕනේ. අපි ඒකනේ කියන්නේ යුද හමුදාවේ වැරද්දක් කරලා තියෙනවා. ඒකට විමසීකමක් තියන්න ඕනේ කියලා ජෙනීවායෙන් අහනවා, කොහෙවත් අහනවා. ඒක ඉතින් ඕන්නම් පරීක්ෂා කරලා බලන්න. ඔව් කියන්නේ ඒ වෙනිනි පරීක්ෂණයක් සිදු වුවහොත් මම දන්නා කරුණු සියල්ල කියනවා කියලා නේ කියන්නේ. යුද අපරාධ වලට ගැනීම නිශ්චිත තෝදා ඉදිරිපත් කරොත් අපිට පුළුවන් විභාග කරන්න. හැබැයි යුද්ධයට සහභාගී වීම තුළ යුද්ධයේදී එක එක්කෙනා මිය ගියා, අරවමිය වුණා කියලා කියනවනම් එතෙන් අපි සියලු කට්ටියව ආරක්ෂා කිරීමට ඉන්න. දැන් ඉන්න මේ චීවරධාරීන් මේ හොරුන්ට කඩේ යනවා. මේ කෝටි 60 හොරකම් කරපු හොරුන්ගේ සල්ලි ගෙවන්න අද BMW සංඝ මුදලාලිලා අද පාරට බැහැලා සල්ලි එකතු කරන්න හදනවා. එක පිස්සෙක් කියනවා ඇල්ලේ ගුණවන් සහාම්පුරුන්ට පිස්සු චීවරධාරියෙක් කියලා. තවත් දේශපාලන මොංගල් ලෙඩෙක් කියනවා BMW පාවිච්චි කරන සංඝ මුදලාල්ලා කියලා. මොංගල් රාමනායකලට අපි කියනවා කරුණාකරලා Tamanta අයිති නැති දේවල් වලට අත තියන්න එන්න එපා. මාධ්‍යෙන් දකිනවා ස්වාමින් වහන්සේලාට කතා කරන ආකාරය. තාම කැත විදියට සමහර හිතනවා සිල්ලෙන් බෙදුවාන්දා ඉරියාම මේක බය වෙයි කියලා. මං හිතන්නේ ජනතාවට සිල්ලෙන් දබ්බෙදලා නිවාස ණයක් දීලා ජීයි පටයක් දීලා ඉරියාම මොකද වෙන්නේ? ඒකත් සමක් කියලා අපි නම් හිතන්නේ. ලලිත් තීරතුංග මහතාට අවුරුදු 3ක දඬුවමක් ලැබුණේ ඇයි? රජයේ සේවකයෙක් විදිහට නිර්භීතව හොඳ කෙනෙක් තියාගෙන රාජකාරි කරා නම් ඔහුට මේ ඉරණමත් වෙන්නේ නැහැ. හැබැයි එදා රාජ්‍ය සේවයේ කොයිතරම් දේශපාලන බලයට යට වෙලා තිබ්බද කියන එක මේ නඩුවේ අයින්සක මිනිස්සුන්ටනේ මේක දුන්නේ. ඒක දීපු වෙලාව සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. ඒක එක කතා. නැත්තම් ඔය බෙදෙන එක අනිත් බෙදෙන මේ බැඳුම් කරේ කියන්නේ මේකද? මේ රාජ්‍ය දේපල මම අදත් කියනවා අලාබිටරිලි නෑ කියලා. එකයි මේකයි වෙන්න බෑ. මේක මිනිස්සෙකුට මොකක් හරි දීපේක. සෙයිඩල් හුසෙයින් තා බරපතල ආකාරයට ලංකාවට එරෙහි 2015 දුන්න නිර්දේශ වලට මොනවද කියලා ඇහුවා. අන්න ඒක කිව්ව විතරයි අද වෙනකොට අතුරුදහන් වූවන්ගේ කොමිසමේ කාර්යාලය පිටුවන ගැසට් එක ලස්සන් කරලා ඉවරයි. ඒ පනතේ වගන්තිය අනුව ඕනෑම හමුදා කඳවුරකට ඕනෑම වෙලාවක ඒ කාර්යාලයේ නිලධාරීන්ට කඩාපැටෙන්න පුළුවන්. ඒතර ඒ කාර්යාලයේ නිලධාරීන් අහන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීමට යුද හමුදාවේ, නාවික හමුදාවේ, පොලිසියේ, ගුවන් හමුදාවේ නිලධාරීන් බැඳී සිටිනවා. කියන්නේ මොකද්ද? රණ විරෝපාවදින් නතරම මේ අතුරුදහන් වීමේ පනතක් ගෙනල්ලා කියලා. අතුරුදහන් වීමේ පනතක් කියන්නේ අනාගතයේ අතුරුදහන් වෙන්නේ නැති කනතර කරා. මේ පනත බලාත්මක වෙන්නේ කථානායකවරයා අත්සන් කරපු දිනේ සිටයි කියන. ඒතර මේක පිළිවසල බලපන්නේ. කොයිතරම් නම් කාරණා තියෙනවද? තියෙන කාරණාවලින් ටිකයි අපි ඔය පෙන්නුවේ. ඔබ දන්න බොහෝ දේවල් තිබෙනවා කියලා.
හැමදේම කතා කරන්නත් බැරි නිසා නමුත් එක තැනකට ලඝු කරන්නත් බැරි නිසා අපි සූදානම් වෙනවා වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡාව ඔබටත් එකතු වන්නට පුළුවන් ඔබට තියෙන ප්‍රශ්න පැමිණ සිටින දේශපාලන නියෝජනයට යොමු කරන්න 0112 444555 දුරකථනයෙන් 0112 444555 දුරකථනයේ විවෘතයි දෙවෙනි සංවාදාත්මක වටේ සිට සාකච්ඡාව ආරම්භ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාගෙන්. බොහෝ කරුණු තිබෙනවා. ඔබටත් මේ දිනවල හෙළිදරව්ව කියන මාතෘකාව තුළ බොහෝ දේ හෙළිදරව් කරමින් පවතිනවා. එකක් කියනකොට එකක් එනවා, තව එකක් කියනකොට තව එකක් එනවා. ඒ අතර වාරයේදී ඊයේ දවසේදී තවත් විශේෂ හෙළිදරව්වක් කරා. හැබැයි ඔබේ එක පැත්තක හෙළිදරව්වකට අර පැත්තෙන් ප්‍රතිචාරත් ආවා. මේ දීවර වරායන් බදු දෙන්නේ නැහැ, එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, ගැටලුවක් නැහැ කියලා ප්‍රශ්නකුත් ආවා. ඒත් එක්කම මේ සයිටම් සම්බන්ධයෙන් දැඩිව ඔබ කතා කරනවා, මිලියන ගණන් මේවා දෙන්න යනවා කියලා. මොනවද මේ වෙන්න යන්නේ වසන්ත සමසිංහ මහත්මයා? ඔසුදේව, මේ බලය සඳහා අද දවසේ පැමිණීම ගිය සතියට කලින් සතියේ මම තීරණය කරා මේ සඳහා සම්බන්ධ වෙන්න. හේතුව ඔබ අහපු ප්‍රශ්නට උත්තර දෙන්න කලින් මට අවස්ථාවක් දෙනව නම් ගැනත් කියලා යන්න. අභියෝගයක් එල්ල කරා කෘෂිකර්ම ඇමතිවරයා, එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක ඇමතිවරයා මේ කෘෂිකර්ම අමාත්‍යාංශයට ගත්ත ඉඩම පිළිබඳ කරුණු අසත්‍යයි කියලා. මම අභියෝග කරනවා, පුළුවන් නම් ඇවිල්ලා ලිඛිතව තියෙන කරුණු සහිත ඔප්පු කරන්න. මම ඉදිරිපත් කරපු කරුණු මේ රටේ විගණන දෙපාර්තමේන්තුවේ විගණකාධිපතිවරයා විමසන ලද විගණන විමසුම් දෙකක් පදනම් කරගෙන ඒ විගණන විමසුම් වල පෙන්වා දුන් අඩුපාඩු 2016 මාර්තු 14 මේක මට පෙන්වන්න පුළුවන් නම් හොඳයි. මේ තියෙන්නේ එකක් 2016 මාර්තු 14 එක විගණන විමසුමක් දෙනවා. ඒ විගණන විමසුමට අමතරව 2016 දෙසැම්බර් 30 තාව විගණන විමසුමක් දෙන්න. හොඳයි වසන්ත සමසිංහ මහතා, මට මොහොතක් දෙන්න. මොකද අපි එතුමා නොමැති නිසා අපි මේ කාරණේ සාකච්ඡා කිරීමේදී මම යම් කාරණයක් සඳහන් කරන්න. එතුමත් ඒ අභියෝගය බාරගත්තා. නමුත් එතුමාගේ පැත්තෙන් කොන්දේසියක් ආවා. එතුමා තනියෙන් පැමිණ බෑ, නිලධාරීන් සමග පැමිණිය යුතුයි කියන කාරණේ. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න. නමුත් නිලධාරීන් සමග පැමිණීම පිළිබඳව කාරණේට වසන්ත සමරසිංහ මහතා එකඟ නැහැ. ඒ නිසා තමයි අපිට ඒ සාකච්ඡාව පවත්වන්නට නැත්තම් මේ දෙපැත්තේම අභියෝග කිරීම, අභියෝග බාර ගැනීම දෙපැත්තේම සිද්ධ වෙලා තියෙනවා. නමුත් කොන්දේසි පිළිබඳව යම් ප්‍රශ්න තියෙන නිසා තමයි එතන ගැටලුවක්. කොන්දේසි දාන්න ඕනේ තමන්ට විශ්වාසයක් නැති නිසා. තමන්ට ධෛර්යයක් තියෙනවා නම්, තමන්ට විශ්වාසයක් තියෙනවා නම් කරපු දේ හරි කියලා පැහැදිලි කරන්න ඇමතිවරයා ආරෙන වෙන කවුද ඕනේ? ඒ නිසා දේශපාලන තීරණ ගන්න ඕන්. නිලධාරීන් නැවිලා දේශපාලන තීරණකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මෙම ගොඩනැගිල්ලට අවුරුද්දක් තිස්සේ කුලිය ගෙවන දේශපාලන තීරණේ ගන්නේ අමාත්‍ය මණ්ඩලයේ. ඒ විතරක් නෙමෙයි, මේ ගොඩනැගිල්ලට අදාළ ඉදිකිරීමේ සිට තියෙන දුර්වලතා පෙන්නලා තියෙන විගණකාධිපතිවරයා, රාජ්‍ය මුදල් බාර වගනනේ ඉන්න බාර විගණකාධිපතිවරයා. ඒතර ඇමතිවරයෙක් ලෙස අර නිලධාරි ටිකක් ගෙනල්ලා එහෙනම් ඔයාද කියන්න මෙයා කියන්න කියන එක නෙමෙයි. ඔහු තමන්ගේ අමාත්‍යාංශයේ වගකීම දරන්න ඕනේ. ඔහු වග කියන්න ඕනේ. මෙහෙම කිව්වොත් එහෙම මේ මං නම් දන්නේ නැහැ, නිලධාරි තමයි වග කියන්න ඕනේ කිව්වොත් එහෙම මහින්ද රාජපක්ෂ මහත්තයත් නිවැරදි වෙනවා. ඇයිති සිල්රදී වජ්ජාට අදාළව මේ ක්‍රියාවලියේ චූදිතයන් බවට පත් වෙලා ලලිත තිරිඳුංග මහත්තයයි අනුසය පැල්පිට මහත්තයයි. එහෙම පැන යන්න බෑ දේශපාලඥයන්ට. ඔහු තමන්ගේ අමාත්‍යාංශයේ මාරු කිරීමේ ක්‍රියාවලිය ඇතුලේ වෙලා තියෙන මේ අවභාවිතාව සහ මේ නීති විරෝධී ගනුදෙනුවක් කියලා අපි විශ්වාස කරන්න විගණ කාර්යාල කරුණු ඉතාම පැහැදිලිව පෙන්නලා දෙනවා. අවුරුද්දක් කුලිය ගෙවලා තියෙනවා. අවුරුදු 3කට නිර්දේශ කරද්දී අවුරුදු 5කට ගන්නවා. 5න් 4ක් කුලිය ගෙවලා ඉවරයි. හොඳයි, කොහොමනම් අපි සඳහන් කරන්නේ ඔව්. සාක්ෂි සහිතව කරුණු සහිතව ඔප්පු කරන පුළුවන් නම් ඊළඟට දුමින්ද සනායක ඇමතිවරයා, ඔහු දේශපාලඥයෙක්, ඔහු ඇමතිවරයා, අදාළ අමාත්‍යාංශල අදාළ වගකීම දන්නවා. ඒ නිසා නිලධාරීන් ගෙනල්ලා කරුණු කියන්න ඕන නැහැ. ඉතින් මේ සභාව නෙමෙයි ඒකට තියෙන්නේ. හොඳයි, අපි කියන්නේ අපි වේදිකාව සූදානමින් තබාගෙන තිබෙනවා. නමුත් දෙපාර්ශවයේ කොන්දේසි එකඟ වෙනවා නම් පමණයි වේදිකාවට අපිට ඉඩ දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ කොන්දේසි එකඟ වෙනවා නම් අපි සූදානම් ඕනෑම මොහොතක දෙපාර්ශවයේ කොන්දේසි දෙපාර්ශවයට විරුද්ධව අපිට. ඒ නිසා මම තනියම තමයි මේ අභියෝගය ඉදිරිපත් කරේ. තනියම මේ ඕනෑම අභියෝගවල මුල් දෙන්න සූදානම්. ඒ නිසා දේශපාලඥයෙක් ලෙස ඒ කොන්ද තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඔබ මතු කරපු ඊළඟ කාරණේ සුදේව, මේ සයිටම් ආයතනය පිළිබඳව මතුවලා තියෙන ගැටලුව. මේක අද අපේ රටේ බරපතල සමාජ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. වෛද්‍ය පීඨ 8ක ශිෂ්‍යෝ 7000ක් මාස 7ක් පන්ති වර්ජනය කරලා එළියේ ඉන්නවා. උසස් පෙළ සමත් ශිෂ්‍යෝ ඇතුළට එන්න බලන් ඉන්නවා. දැන් අවුරුදු 2ක් මෙයාට ප්‍රමාද වෙලා. උපාධිය අරන් එළියට යන්න ඉන්න පුළුවන් ශිෂ්‍යා පන්ති නවත්තලා ඉන්නවා. 600ක් වෛද්‍ය පීඨ ආචාර්යවරු වැඩ නවත්තලා තියෙන්නේ. පීඨාධිපතිවරු 8 දෙනෙක් පහුගිය 28 වෙනිදා ජනාධිපතිවරයා ඇතුළු
කණ්ඩායමට මුණ ගැහිලා කිව්වා මේ වෛද්‍ය පීඨාධිපති පීඨාධිපතිතුමා මේ සයිටම් ගැටලුව විසඳන්න ඉන්න ශිෂ්‍යන්ට සාධාරණීකරණ යෝජනා හතරක් සහිත විසඳුමක්. හැබැයි මේ එකක්වත් පිළිගන්නේ නැතුව අද ආණ්ඩුව කටයුතු කරද්දී 12 වෙනිදා පටන් ගත්ත රතපෙළපාලි පහක් හෙට කොළඹට එනවා. මේ එන්නේ රටේ සමස්ත ජනතා වෘත්තීය සමිතිය, දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, ශිෂ්‍යයන් මේ සියලු දෙනා එක්ක මොකටද? මේ සයිටම් හොර උපාධි කඩේ සහ මේක වෙනුවෙන් මේ ආණ්ඩුවේ ඇමතිවරයි පෙනී ඉන්නේ කියන කාරණේ පිළිබඳව ප්‍රශ්නෙට. මම අපිට කිව්වේ ඔබ අපි මේ හෙලිදරව් ඇතුලේ මේක හෙලිදරව් කරේ මේ සයිටම් ආදරේ මොකද්ද? මෙච්චර. රාජ්‍ය සේනාරත්න ඇමතිවරයා මේ තරම් පෙනී ඉන්නේ ඇයි? කෙහෙලිය ඇමතිවරයා මේ තරම් මේ කිරියල් ඇමතිවරයා මේ තරම් පෙනී ඉන්නේ ඇයි? එස්පී දිසානායක ඇමතිවරයා මේ තරම් පෙනී ඉන්නේ ඇයි? මේක පිටිපස්සේ තියෙන්නේ පැයි දැන් තමන්ගේ නෙවන ව්‍යාපාරයක් නම් ඒක මේ රටේ ජනතාවක් විරුද්ධ වෙලා මේ කරුණු කියනවා නම් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකක් වුණත් ජනතාව ඒ ප්‍රතිපත්තියට විරුද්ධයි කියලා රටේ සමාජ මතයක් තියෙද්දී ඒ පිළිබඳ අනුමගාන හුම්කම් දෙන්න එපා. එහෙමත් නොකර මේ මෙච්චර යන්නේ ඇයි? මේ මං කියන්නම්. මේ සයිටම් උපාධි කඩේ මේ වහන්න කියලා අරගලය කරද්දී පහුගිය කාලේ ආපු තීරණේ තමයි ආණ්ඩුව නෑ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට බදු ගත්තා කියලා ගැහුවා පෝස්ටර් නෙවිල් ප්‍රනාන්දු. රජයට පවර ගත්තා. රජයට පවර ගත්තා කියලා. පට්ටපල් බොරු. ලෙටර් ඔෆ් ඉන්ටෙන්. එකඟතාවයේ මේ සඳහා එකඟතාවයේ පළ කරන ගිවිසුම අස්සම් කරන. මොකටද ගිවිසුම අස්සම් කරන්නේ? ගිවිසුම අස්සම් කිරීමේ පදනම සකස් වෙන කාරණේ මම කියන්නම්. මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිකිරීම සඳහා ණය ගන්නවා. මේ ණය ගන්නවා 2011 පස්වෙනි මාසේ 26 වෙනිදා සිට පස්වෙනි මාසේ 26 වෙනිදා මිලියන 130යි 2011 හත්වෙනි මාසේ 28 වෙනිදා මිලියන 120යි 2011 11 වෙනි මාසේ 4 වෙනිදා මිලියන 300යි 2012 හත්වෙනි මාසේ 25 වෙනිදා මිලියන 1000යි 2014 4 වෙනි මාසේ 4 වෙනිදා මිලියන 170යි 2016 මිලියන 225යි 7 වෙනි මාසේ 28 වෙනිදා 2016 7 වෙනි මාසේ 28 වෙනිදා තව මිලියන 18යි පෞද්ගලික අපයක් මත තරම් තියෙන්නේ 2016 8 වෙනි මාසේ 20 වෙනිදා මිලියන 100යි 2017 5 වෙනි මාසේ 25 වෙනිදා මිලියන 103යි 2017 6 වෙනි මාසේ 6 වෙනිදා මිලියන 300යි 2466ක් අරන් තියෙනවා. මේ ගිනුම් අංක අපතියපු දේවල් එක්ක මම ඉදිරිපත් කරනවා. මිලියන 2466ක් අරන් තියෙනවා. හිග තියෙනවා මිලියන 2265ක්. මේ මිලියන 2265න් මිලියන 636ක් ඕඩි එකක් තියෙනවා. මොකක් නිසාද? සමස්ත වත්කම් තියලා ණය ගත්තා, ණය ගෙවා ගන්න බැරි වුණා, ණය ගෙවා ගන්න බැරි වෙච්ච නිසා ඕඩි දෙන්න පටන් ගත්තා. 2017 පළවෙනි මාසේ 27, 2017 පළවෙනි මාසේ 31, 2017 දෙවෙනි මාසේ 15, 2000 මේ විදිහට ඕඩි දෙනවා. 2014, 2016, 2013 ඕඩි දීලා තියෙනවා. 660 මිලියන ඕඩි දීලා තියෙනවා. ඒකෙන් 636ක් තවත් තියෙන ඕඩි. අත් මේ බැංකු අයිරාවක් දෙන්නේ ව්‍යාපාරේ පවත්වන යද්දී ඒක ව්‍යාපාරේ මූල්‍ය අවශ්‍යතා සඳහා. ණය මුදල මිලියන 2265යි. ඒකෙන් 125ක්ම ඕඩි එකක්. මොකක් නිසාද? ණය ගෙවා ගන්න බැරුව දැන් මේ දේපල සින්න වෙනවා බැංකුවට. සින්න වෙනක වලක්ව ගන්න ගිය අගෝස්තු මාසෙ ඉඳන් ලෙටර් ඔෆ් ඉන්ටෙන් එකක් යටතේ. ඒ කියන්නේ එකඟතා පළ කිරීමේ ගිවිසුමක් යටතේ මුදල් අමාත්‍යාංශය හරහා මහජන මුදල් තවත් විනාඩි කාලෙත් මහජන මුදල් යවනවා නෙවිල් ප්‍රනාන්දු මහත්තයාගේ පෞද්ගලික ගිණුමට. මේ මහජන මුදල් වංචාවක්. ගිවිසුමක් මේද? දැන් ආණ්ඩුව හම්බන්තොට විකුණන්නේ පාඩුයි කියලා. වෙනතනක් විකුණන්නේ පාඩුයි කියලා. හැබැයි එහෙම පාඩුයි කියලා විකුණනකොට මේ පාඩු ලබන රජයට සින්න වෙන යන ලංකා බැංකුවට සින්න වෙන නෙවිල් ප්‍රනාන්දු මහත්තයාගේ රෝහල ආණ්ඩුව බදු දෙනවා මාසෙට මිලියන 25යි, අවුරුද්දට මිලියන 300යි, අවුරුදු 10ට මිලියන 3000යි. බදු ගිවිසුම ආසන්න වෙන රෝහල නෙවිල් ප්‍රනාන්දුගේ සල්ලි අපේ. මෙන්න ආදරේ. මේක තමයි ආණ්ඩුවේ මේ රනිල් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ හවුල් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. අද වැඩපිළිවෙල. ඒ නිසා මේ මහජන මුදල් අවභාවිතාවක්. මොකද ගිවිසුමක් නැතුව එකඟ අපේ ගිවිසුමක් ගහලා බලන්න එපැයි. ඇයි ඇයි සල්ලි දෙන්නේ? මතකයි රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ 2011 පනතක් සම්මත කළ රාජ්‍ය ආයතන 41ක් පවර ගත්තා. පෞද්ගලික ආයතන. සමහර ආයතන පවර ගත්තා. සමහර ඒවා පහු දුන්නා. මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ආණ්ඩුවට ඕන නම් ලංකා බැංකුවට සින්න වුණාට පස්සේ මේක ගන්න තිබ්බනි. දැන් ආණ්ඩුවෙන්ම සල්ලි දීලා නෙවිල් ප්‍රනාන්දු ණයෙන් නිදහස් කරලා ආපහු රෝහල දෙනව අවුරුදු 10කට පස්සේ නෙවිල් ප්‍රනාන්දු. මේක තමයි එකඟතා පළ කිරීමේ ලිපිය තියෙන්නේ. ඒ නිසා මේ පිටිපස්සේ තියෙන්නේ අපිට බරපතල සැකයක් තියෙනවා. SB දිසානායක මහත්තයාගේ, රාජ්‍ය සේනාරත්න මහත්තයාගේ, මේ ලක්ෂ්මන් කිරියල්ල මහත්තයාගේ කොටස් මේ වගේ තියෙනවද කියලා. එහෙම නැතුව මෙහෙම ආදරයක්, මෙහෙම ඌමනාවක්, මෙහෙම කැක්කුමක් වෛද්‍ය සභාව කියනවා මේක කරන්න එපා කියලා. ඔබ දන්නවා සුදේව, හෙට කවුරු හරි හන්දියේ තමන්ගේ තියෙන කඩේට අරක්කු බෝතල් ගෙනල් විකුණන්න දැම්මොත් ඇවිල්ලා අල්ලනවා, පොලිසියෙන්ත් අල්ලනවා, එක්සයිස් එකකුත් ඇවිල්ලා අල්ලනවා. ඇයි? ඒක ලයිසන් ගන්න ඕන බිස්නස් එකක්, එහෙම නැතුව බිස්නස් කරන්න බෑ.
එනිසා ඒකට එක්සයිස් එක තියෙන හේ නිසා සුරාබද්ධ පාර්මේන්තුව ඒගොල්ලෝ ඒ ප්‍රමිතිය පාලනය කරන්න ඕන රටේ නේ. ලයිසන් දෙන ඩ්‍රයිවිං ස්කූල් එකක් දාගන්න බෑ, ලර්නර්ස් එකක්. ඒකට තියෙනවා ලියාපදිංචි වෙන්න ඕනේ. හැබැයි මේ වෛද්‍ය විද්‍යාලය දාන්නේ කොහොමද? අපේ රටේ සෞඛ්‍ය සේවාව සම්බන්ධ අවම ප්‍රමිති හදන වෛද්‍ය සභාව කියනවා මේක හරියන්නේ නැහැ කියලා. ඒක අහන්න නැතුව රටේ උගත්ම මිනිස්සු ඉන්නවා අපේ රටේ වෛද්‍ය පිටල උගන්නන ආචාර්යවරු අවසන් කරන්න. ඒකේ පීඨාධිපතිතුරු 8 දෙනා ලියුමක් අස්සම් කරලා කිව්වා ජනාධිපතිතුමාට මේ වැඩේ නවත්තලා ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න හදලා රටේ අධ්‍යාපනය ආරක්ෂා කරන්න කියලා. අද ඒ කිසිවක් අන්නෝදි රාජිත ඊට පස්සේ කිරියල් SB ලගේ ඌමනාවල් වෙනුවෙන් අපේ රටේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යත් පාවා දෙන එක විතරක් නෙමෙයි විකුණන එක විතරක් නෙමෙයි මහජන මුදලුත් දෙනවා ඒව රකින්න. නිසා ඒ හෙලිතරව තමයි අපි කරේ. නිසා මේවා තොරතුරු සහිතව ඉදිරිපත් කරලා තියෙන මේ පිළිබඳව පැමිණිල්ලක් අපි ඉදිරිපත් කිරීම සඳහා අපේ නීතිඥයන් සකස් කරනවා. දාන්නේ කොහාටද? ජනාධිපති කොම්සමිත් කාලය ඉවර වෙලා තියෙන දැන් BMICH එකේ තියෙන දූෂණ මර්ධන කමිටුලේ කම්කාරයලත් වහලා තියෙන්නේ. දැන් මේක ගිහිල්ලා අල්ලස් කොම්සමිට දුන්නොත් එහෙම 2015 දීපුවත් තියෙනවා මගෙන් තව කට උත්තර ගන්න නැතිව. ඒ නිසා මම ඉතාලම වගකීමෙන් කියන්නේ මේ පැමිණිලා දාන්නේ කොහොමද කියලා දැන් අපේ නීතිඥයන් කල්පනා කරනවා. එහෙම නැත්නම් නඩුවක් දානවාද මහජන මුදල් මේ විදිහට පෞද්ගලික ආයතනයට යවනවාට කියන කාරණේ පිළිබඳව තමයි අපි හෙළදරව්වෙන් කරන නිසා ආණ්ඩුව පරණ ආණ්ඩුවේ සමහර වැඩ ආපහු පටන් ගන්න තියෙන කියලා තමයි මම කියන්නේ. බොහොම ස්තුතියි ශාන්ත බණ්ඩාර මහතාට අවස්ථාව දෙනවා. පරණ ආණ්ඩුවේ සමහර වැඩ මේ ආණ්ඩුවත් පටන් ගන්න. ඒ කියන්නේ ඇමතිවරු දෙතුන් දෙනෙක්ගේ උමනාවට ඇයි මෙහෙම දේවල් වෙන්නේ කියන ප්‍රශ්නේ එනවා. ඇයි මේ? ස්තුතියි සුදේව. මම එතෙන්ට එන්නම්. මුලින්ම කරුණු පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. මම විශේෂයෙන්ම මේ වෙලාවේ පසුගිය අපේ 66 වෙනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය මම හිතන්නේ ඉතිහාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට පවත්වපු ඉතාම සාර්ථක ඒ වගේම ගුණාත්මක භාවයෙන් හෙබි සංවත්සරයක් බවට අපිට පත් කරගන්න හැකියාව ලැබුණා. පසුගිය වසර 66 තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ උන්නතිය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරපු දේශපාලන පක්ෂය හැටියට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව ඉතාම සතුටින් ඇවිල්ලා ඒ සංවත්සරයට සහභාගී වුණා. වගේම ඉතිහාසයේ පළවෙනි වතාවට මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ පක්ෂ 42ක සුබපැතුම් ආශිර්වාද අපිට ඒ සංවත්සරය තුළ ලබා ගන්න හැකියාව ලැබුණා. ඒ වෙනුවෙන් අපකැප වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ ඇතුළු කාන්තා පෙරමුණ ඒ වගේම අපේ භික්ෂු සංවිධාන ඒ වගේම අපේ පක්ෂයේ වර්තමාන සභාපතිතුමාගේ මග පෙන්වීම නායකත්වය යටතේ පක්ෂ මහලේකම්තුමා ඇතුළු සන්ධානි මහලේකම්තුමා ඇතුළු සියලු දෙනාගේ නායකත්වය තුළ ඒ සඳහා සහභාගී වුණ උරුදුන්න සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන ජනතාවට මේ වෙලාවේදී අපේ ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා. අපේ වසන් සමරසිංහ මන්ත්‍රීතුමා ආරම්භයේදී විශේෂයෙන්ම ප්‍රකාශ කරා කුෂ්කර්ම අමාත්‍යාංශයේ බිල්ඩිම සම්බන්ධයෙන්. මේ වෙනුවෙන් මං හිතන්නේ මම පසුගියදා දැක්කා එතුමා මේ හිරු සලකුණු වැඩසටහන සහභාගී වෙලා මේ පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් කරා. දැන් එතුමා කියන කරුණු වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමා පිළිගන්නේ නැහැ. ඒ බිල්ඩිමේ දෝෂ තියෙනවා කියලා. අපේ දේශපාලඥයෙක් හැටියට අපිට ඒ තාක්ෂණ දැනුම නැහැ. මටත් නැහැ, වසන් සමරසිංහ මැතිතුමාටත් නැහැ, උදේ ගම්මන්පිල මැතිතුමාටත් නැහැ, නලින් බණ්ඩාර මැතිතුමාටත් නැහැ කියලා අපිට බැලු බැලමට යම් දෙයක් කියන්න පුළුවන්. හැබැයි ඒ ගොඩනැගිල්ල තාක්ෂණික වශයෙන් සුදුසුයි කියලා වාර්තාව දුන්න ඉංජිනේරු පිරිසක් ඉන්නවා. ඒ නිසා ඒ ඉංජිනේරුවන්ගෙන් ප්‍රධාන ඉංජිනේරුවා ඇවිල්ලා පැහැදිලි කරයි මේක දෝෂ සහිතද නැද්ද කියලා. ඒ සහතික වෙන කවුද දෙන්නේ? ඊළඟට මේක පරිපාලන වශයෙන් මේක දුමින් දිසානායක ඇමතුමාගේ උවමනාවටම කෙරිච්ච දෙයක් නෙමෙයි. මේක රටේ ප්‍රතිපත්ති අනුව විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමාට ඕන වුණා. පාර්ලිමේන්තුවේ ඕවර්සයිට් කමිටිස් රැස් වෙනවා. ඒ වගේ කාර්යාල පිහිටවන්න ඕනේ. ඒ කාර්යාල පිහිටීම සඳහා මේ කුෂ්කර්ම අමාත්‍යාංශය දැන් තියෙනෙක් ගන්න ඕනේ. ඒ නිසා කුෂ්කර්ම අමාත්‍යාංශය වෙනි ස්ථානයකට ගෙනියන්න ඕනේ. ඒ ගෙනියන්න නම් සුදුසුම ළඟම තියෙන පහසුම ගොඩනැගිල්ල හැටියට මේ ගොඩනැගිල්ල තෝරන්න ඕනේ කියලා කැබිනට් මණ්ඩලය තමයි ඇත්තටම මේ තීරණය ගත්තේ. ඒතකොට කුෂ්කර්ම ඇමතුමාගේ උවමනාවටම මේ ගොඩනැගිල්ලම මට ඕනේ වෙන එකක් මේපා කියලා එහෙම තීරණයක් ගත්තා නම් ඒක වැරදි. හැබැයි අපි එක තැනකට එකඟයි මේ සම්බන්ධව මේ ඒ ස්ථානෙට යන්නේ නැතුව ගෙවන මුදල් සම්බන්ධයෙන් ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න වහම් මැදිහත් වෙන්න ඕනේ. හැබැයි මෙතන දුමින් දිසානායක මැතිතුමාගේ කොන්දපන් නැති නිසාවත් එහෙම නැත්නම් ඔහුගේ නායකත්වයේ පිළිබඳ ප්‍රශ්නයක්වත් එතුමා එහෙම නැත්නම් දුමින් දිසානායක කියන්නේ හොරෙක් නෙමෙයි කියන එක බොහොම පැහැදිලිව මම ප්‍රකාශ කරන්න ඕනේ. මොකද එතුමාත් එක්ක ළඟින් දේශපාලනය කරන කෙනෙක් හැටියට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙනින් විශාල කාර්යභාරයක් බර්ටි පේමලා දිසානායක මැතිතුමාගේ ඉඳලා එතුමලා ඒ පෞලිය සියලු දෙනාම
ඉටු කරන කණ්ඩායම. ඉතින් ඊළඟ කාරණේ තමයි මේ අපි පත්විච්ච මේ වර්තමාන ආණ්ඩුවේ අපි පසුගිය ආණ්ඩුවෙත් කටයුතු කරපු අය හැටියට පසුගිය ආණ්ඩු වෙලාවේ විශාල වැඩ කොටසක් මේ රට වෙනුවෙන් මේ රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදී පරාජයට පත් කළා. මේ රටට දැවැන්ත සේවාවන් ඉටු කරා. ඒ වගේම තව අපිට කරන්න බැරි සහ ඒ ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ නිසා යම් යම් කාරණා ගොඩ නැගුණා. උදාහරණයක් හැටියට ජාත්‍යන්තරය තුළ වැරදි මත ගොඩ නැගුවා. මේ ත්‍රස්තවාදී පරාජයට පත් කරන්න යෑමේදී මානව හිමිකම් උල්ලංඝනය වුණා කියලා සමහර මේ රටේ විපක්ෂයේ නියෝජනය කරපු දේශපාලන පක්ෂ විවිධ සිවිල් සංවිධාන රාජ්‍යවල සංවිධාන ශාන්තිබණ්ඩාර මහතුතුමා මට මොහොතක් දෙන්න දුවින්ද දිසානායක මහතා දුරකථන ඔස්සේ සම්බන්ධ එතුමාගේ සම්බන්ධයෙන් සාකච්ඡා වෙච්ච නිසා අපි එතුමාට ඒ අවස්ථාව ලබා දී යුතුය නිසා සුබ සන්ධ්‍යාවක් ගරු මහලිකම් තුමා සුබ සන්ධ්‍යාව ඔව් ඔබතුමාට කතා කරන්න ඕනේ කියලා කිව්ව නිසා ඔබතුමාට අවස්ථාව ලබා දෙනවා ඔව් කතා කරන්න ඕනේ කියලා කිව්වේ මම දන්නේ මේ ඔබතුමාලගේ ටීවී ප්‍රෝග්‍රෑම් එකේදී මම මේ අභියෝග කරා අපේ වසන්ත සමන්සිංහ මන්ත්‍රීතුමාට. මම හිතන්නේ එතුමා එක එලා බැලුවා නම් ඉතාමත් පැහැදිලිව එතුමා කරපු චෝදනා සියල්ලටම අදාළ සියලුම නිලධාරීන් සමග ඇවිල්ලා මම එතුමට උත්තර දෙන්නම් කියලා කිව්වේ අභියෝගය මම බාරගත්තා. ඒක තමයි මම දැනුවත් එතුමාට අභියෝග කරනවා. එතුමා තනියෙන් ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ කියන ඔය කියන බිල්ඩිමේ ප්‍රමිතිය පිළිබඳව ඒ වගේම ගන්න පඩුවල බර සම්බන්ධව ඒ වගේම ඉදිරිපත් කරපු විජයනාධිපතිගේ ලියුම් පිළිබඳව මේ සියල්ලෝ පිළිබඳව අදාළ සියලුම නිලධාරීන් සමග ඇවිල්ලා උත්තර දෙන්න මම ලෑස්ති. දේශපාලඥෙක් විදිහට තනියෙන් ඇවිල්ලා උත්තර දෙන්න බොහොම හොඳ වන්දක් තියෙනවා. හැබැයි මට මෙතුමා එල්ල කරන සියලු චෝදනාවලට අපි නිල වශයෙන් උත්තර දෙන්න වෙනවා. එහෙනම් දේශපාලඥෙක් විදිහට මම ඇවිල්ලා කියලා මෙතුමා ආයි පාරක් මයින් ඇහුවොත් එහෙම ඔබතුමාවම කිව්වට අහවලා මෙහෙමනේ කියලා තියෙන කියලා කිව්වොත් එහෙම ඒ උත්තරේ වැඩක් නැති වෙනවා. හොඳයි මහලේකම්තුමා දුරකථනයේ රැඳී ඉන්න අපිට මෙතුමාට කතා කරන්න. මේ හරි අහන ඔබතුමා දේශපාලඥෙක් සහ පාක්ෂික ප්‍රධාන ලේකම්වරයෙක් නිසා විගණකාධිපතිවරයා 2016 මාර්තු 14 ලියලා තියෙන ලියුමක්. මට කලින් දෙන්න එපා විගණනට උත්තර. විගණනට උත්තර දෙන්න එපා. විගණනට උත්තරේ දීලා තිනේ මම කියන්නේ. කැමති දවසක් කියන්න, කැමති channel එකක් කියන්න, සියලු නිලධාරීන් සමග ඇවිල්ලා ඔබතුමා කියන සියලු චෝදනාවලට නිවර්දකවරුද වර්ධකවරුද කියලා රටේ ජනතාවට ඔප්පු කරන්න මම සූදානම්. අර ඔබතුමා අහගෙන ඉන්නවා අහගෙන ඉන්න සාමාන්‍ය අපේ රටේ දේශපාලඥයෙක් නිලධාරීන් ඇවිල්ලා උත්තර දීපුවා ඔබතුමා හිටපු ජනාධිපතිතුමා එක්කත් ඔබතුමා කරනවා දැකලා ඇති. අද මේ ලලිත් විරතුංග මහත්තයාට හිර යන්න වෙලා තියෙන තෝ නිසා. හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. වසන්ත සමසේක මහත්තයා මෙහෙමයි. එතුමා ඔබතුමා මහලකම්තුමා මට මොහොතක් දෙන්න. මහලකම්තුමා මට මොහොතක් දෙන්න. වසන්ත සමසේක මහත්තයා එතුමා අභියෝගයේ පැහැදිලිව බාර ගන්න කියන්නේ හරි මම එනවා. එතුමත් ඉන්නවනේ. එතුමා කියන්නේ නිලධාරීනුත් අවශ්‍යයි. මොකද නිලධාරීන්ගේ ලිපි ලේඛන තියෙන්නේ. ඒ නිසා ඔබ සතු සියල්ල දේ අරගෙන එන්න කියලා එතුමා කියන්නේ. කියන්නේ කොහෙද මේ නාගරික සංවර්ධන අධිකාරියේ මේ ලියුම පෙන්නලා 2016 දෙසැම්බර් 3 සාන්ත. ඔබතුමා එනවා. පාලු ගෙදර බලම් පාලුගේදර බලම් බිඳලා නැහැ අපි සාමාන්‍ය අපි ප්‍රසිද්ධ කියන්න ඕන එක කෙලින් කියනවා ඔබතුමාට ඕන නම් 10 දිනක් හරි ගේන්න මම ඔබතුමා කරන සෑම චෝදනාවකටම මේ මෙච්චර මහන්සි වෙන්න ඕනේ නැහනේ ඔබතුමාගේ අමාත්‍යංශෙන් ඔබතුමා පෙන්වන්න කියන්න ඔබතුමා බයයි ඔච්චර වෙයි කවුද තමාටද බය ඔබතුමා හොඳට දන්නවා බයමිනියෙක් නෙමෙයි ඔබතුමා ගැනත් දන්නවා ඔබතුමාගේ දේශපාලන ඉතිහාසය ගැනත් දන්නවා අපි 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 ඒ තැන් වලට යන්න එපා සාමාන්‍ය හරි හොඳයි අපි ඔබතුමා ගරු කියන්න ඕනේ හොඳයි ගරු මහලේකම් තුමා ඔබතුමා ගැන ඊට පස්සේ ඔව් ඔබතුමා මාත් එක්ක රටම බලන් ඉන්නකොට විවාදයකට එන්න ඕනේ ඉතින් ඔබතුමා එන්න නිලධාරීන් ගෙනල්ලා ඒ නිලධාරීන් ගේන්න මොකටද අද ඔබතුමාත් එක්ක නිලධාරීන් ගේනවා මේ තියෙන්නේ විගණකාධිපතිවරයා ලියපු ලියුම විගණකාධිපතිවරයා ලියපු ලියුමට උත්තර දුන්න ලියුම් ටික දාන්න පුළුවන් නම් එළියට නිවැරදි කියලා නෑ ඒක කෝ දාන්නේ නෑ ඉතින්
දාන්න දෙයක් නැති නිසා ඉන්නේ රටේ රටේ දෙකෝටියක් මිනිස්සු බලන් ඉන්නකොට මං එන්නම් කියනවනම් ඉතින් එන්නකෝ ඔබතුමා ලියුමක් දාන්න කියලා ඉතින් ඔබතුමා ලියු මේ විගණකාධිපතිවරයා කියන්නේ මම නෙමෙයි හොඳයි හොඳයි ස්තුතියි ස්තුතියි මහලේකම්තුමා හොඳයි වගකීම තියන්නේ විගණකාධිපතිවරයා බලන්න පාර්ලිමේන්තුවේ වග කියන්නේ ඔව් ඔබතුමා ඒක දන්නවා මතක් කරනවා රටේම මේක බලන් ඉන්න ජනතාවට මම කියනවා මම සූදානම් ඔව් මමත් සූදානම් සියලු අභියෝග වල මමත් සූදානම් රාජ්‍ය නිලධාරීන් නැවිලා දේශපාලඥයන් ඉස්සරහා මොනවද කියන්නේ ඔබතුමා පුරුදු කරලා කියන දේ කියන්නේ ඒක රටේම මිනිස්සු දන්නවා හොඳයි හොඳයි ඔව් හොඳයි 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 ඔව් හොඳයි ස්තුතියි ස්තුතියි මහලේකම්තුමා අපිට තවදුරටත් කාලය ලබා දෙන්න බෑ බොහොම ස්තුතියි නමුත් ඔබතුමා නිලධාරීන් සමග එන්න සූදානම් වෙන්න එතුමා ඒකට කැමති නැහැ ඉතින් ඒ නිසා අපට වේදිකාව සකසන්න විතරයි පුළුවන් වසන්ත සමරසිංහ මහතා එතුමා කරන අභියෝගයේ ආකාරයෙන් බාර ගන්න සූදානම් නම් බාර ගන්නවා ඔබතුමා විගණකාධිපතිව මේ ලිපිටක උත්තර දෙන්න ඉස්සල්ලා විගණකාධිපතිව ලියුමට උත්තරයක් දෙන්න ඉස්සල්ලා හොඳයි ඒ පිළිතුරුත් සමග එතුමාට එන්න දෙන්න හරි සයක තමයි එන්න කියන්නේ ඔව් වෙලා ඔව් මම දෙන්නම් අපිට වෙලා හොඳයි අපි බලමු ඉදිරියේදී කොයි ආකාරයෙන් දේවිස දෙන්නේ කියලා අපි සූදානම් මේ සඳහා වේදිකාව සකසන්න නමුත් ඒ පාර්ශ්වවල කොන්දේසි වලට අපට අපේ ප්‍රේමමානී නෙමෙයි ඒව තියෙන නිසා ඔවුන්ගේ කොන්දේසි වලදී පාර්ශ්වයක වෙනවා නම් වේදිකාව තනන්න අපි සූදානම් උතුමාට අවස්ථාව දැන් වසන් සමරසිංහ මන්ත්‍රීතුමාගේ මැදිහත් වීම තියෙන්නේ මේක නිවැරදි කරලා මෙතන වංචාව දූෂණයක් වෙලා තියෙනවා නම් මුදල් අවභාවිතාව වෙලා තියෙනවා ඒක නිවැරදි කරන්නනේ අතු වෙන දෙයක් නෙමෙයිනේ ඔබතුමාට තියෙන්නේ එතකොට ඔබතුමාට සත්‍ය වශයෙන් ඒ වුණාව තියෙනවා නම් මෙතෙන්ට කවුරු ආවත් කමන්න ඒ නිවැරදි කිරීම කරගෙන මෙතනින් එළියට යන්න පුළුවන් සාන්ත මන්ත්‍රීතුමා මගේ මේක අපි මේක වාද කරන්න බැරි නිසා සාන්ත මන්ත්‍රීතුමා අපේ රටේ මොන නිලධාරියද දේශපාලඥයෙක් එක්ක ඇවිල්ලා කියන්න පුළුවන් ඇවිල්ලා එහෙම කියන්න බැහැ එහෙම දුන්නේ නැහැ මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්ට ගෙදර යන්න නැහැ හොඳයි හොඳයි වසන්ත සමසික මහතා නමුත් ඔහු බොරුවක් නම් කියන්නේ ඔබ ගාව ඒ සඳහා ලේඛන තිබෙනවා නම් ඔබට පුළුවන් අදාළ සිද්ධාර්ය බොරු කියනවා කියලා ඒ නිසා අපි අභියෝගයේ අපි අවස්ථාව දෙමු අපි ඒ සියල්ල රැගෙන එතුමාලට එන්න කියලා ඉස්ස කරන්න ඔබ හොඳයි ඒ අපි අරන් එන්න ඕන මට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මිනිස්සු ගැන මෙතන කතා කරන්න බෑ අයියේ නෑ ඔබ සතු ඔබ ඔවුන් වෙනුවෙන් ඔබට කතා කරන්න පුළුවන් ඔබ සතු සියලු ලිපි ලේඛන රැගෙන එන්න උත්තරත් එක්ක නැතුව මේවා කියන්න බෑ විදි හොඳයි අපි ඒ සඳහා දැන් දෙපාර්ශවයේ යම් එකඟතාවයකට පැමිණියා ඒ සඳහා වේදිකාව සකසන්නට අප සූදානම් ඉතා ඉක්මනින් අපි මේ වේදිකාව සකසනවා ශාන්ත බඩාර මහතා කාලය ගියා මම විනාඩි 2ක කාලයක් දෙන්නම් ඔබතුමාට තව දෙකක් කියන පටන් ගන්න විතරයි කමක් නෑ විනාඩි 4ක වටේ යන නිසා තවත් විනාඩි 2ක් දෙන්නවා මම පැහැදිලි කරේ එතකොට අපි පසුගිය ආණ්ඩුවෙන් කරන්න බැරි වෙච්ච සහ ඒ වෙලාවේදී ඇතිවෙච්ච වාතාවරණයන් තුළ උදාහරණයක් ඇරියද ත්‍රස්තවාදයේ පරාජයටපත් කරන්න යෑමේදී ඒ ජාත්‍යන්තර තුළ විවිධ මත ඇති කරා ඒ මත ඇති කිරීමත් එක්ක ජාත්‍යන්තරය තුළ විශාල වෛරයක් අපේ රට කෙරෙහි ඇති වෙලා තිබුණා ගොඩක් රටවල් වල ඒ වගේම මානව හිමිකම් කොමිසමේ ඒ නිසා මේ ආණ්ඩුවට විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ආණ්ඩුවපත් වුණාට පස්සේ පැවරිච්ච ප්‍රධාන වක්කීම් වලින් එකක් ඒක අපි පසුගිය දවස්වල අපි උදේ ගම්මන්පිල මැතිතුමාලා අපි උගුරේ ලේරහ වෙනකන් කතා කරපු දෙයක් තමයි විදුලි පුටුවට ගෙනියන්න අපේ රණවිරු අපේ සේනාධිනායක ආරක්ෂක ලේකම්තුමා ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අපේ වීරෝදා රණවිරු ගෙනියන්න දෙන්නේ නැහැ. යුදාධිකරණයට ගෙනියන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තටම ඒක අපේ හදවතේ තිබ්බා ඒක. ඒ මේ ආණ්ඩුවේදී විශේෂයෙන්ම පත්වලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය තුළ ඒ தත්ත්වය අපි ජයග්‍රහණය කරගන්න හැකියාව ලැබුණා. ඒ වගේම අපේ ජාත්‍යන්තරය තුළ විශ්වාසයක් ගොඩනැගීම තුළ ආර්ථික වශයෙන් අපිට ඉදිරි ගමනක් යන්න පුළුවන්කම ලැබුණා. GSP plus GSP සහනේ ඒ බදු සහන ලබා ගැනීම ඇතුළු ඒ වගේම අනිකු සියලු රටවල් වලින් ඒ අවශ්‍ය සහයෝගය ලබා ගන්න පුළුවන් වාතාවරණය අපේ රට තුළ ගොඩනගලා. මොකද අපිට ගොඩක් සුදේ චෝදනා කරනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා මොනවද කරන්න කියලා. ඊළඟ කාරණේ තමයි අපිට පසුගිය කාලේ. දැන් උදාහරණයක් සරල උදාහරණයක් ගත්තොත් කැලිකසල ප්‍රශ්නේ. මේ උදේ ගම්මන්පිල මැතිතුමා අපේ මිත්‍රයා එතුමා දන්නවා එතුමා පරිසර අධිකාරී මහින්ද සභාපතිතුමා හැටියටත් හිටියා ඒ වගේම පරිසර ඇමති හැටියටත් හිටියා එතුමත් විශාල උත්සාහයක් දැරුවා හැබැයි අපිට අපේ කාලය තුලදී මේකට ස්ථිර විසඳුමක් ලබා ගන්න බැරි වුණ නිසා අපිට අපි ප්ලාස්තර වශයෙන් ඒවට උත්තර ලබා දුන්න නිසා මීතොට මුල්ලේ විශාල ඛේදවාචකයක් සිදු වුණා. ඒතර මේ ආණ්ඩුවට ජනාධිපතිතුමාට සිදු වුණා ඒවට අවශ්‍ය විසඳුම් ලබා දෙන්න. අද ඒවට අවශ්‍ය විසඳුම් ලබා දීලා තියෙනවා. ඒවට අද
අපේ රටේ කැලිකසල ටික මුදල් බවට පරිවර්තනය කරන්න, විදුලිය උත්පාදනය කරන්නත්, ඒ වගේම කාබනික පොර නිෂ්පාදනය කරන්නත් ඒ වැඩපිළිවෙල තාක්ෂණික වශයෙන් විශේෂ අමාත්‍යතුමාලා මහමැතිතුමාලා ඔක්කොම එකතු වෙලා ඒ වැඩපිළිවෙල ගෙනියනවා. ඒ වගේම අපිට තිබුණ අපේ රටේ තියෙන මේ මැතිවරණ ක්‍රමයේ පිළිබඳ විශාල ප්‍රශ්නයක්. දැන් අද සමහර ඔබේ රූපවාහිනියේ අපි දැක්කා ප්‍රවෘත්තිවල හාමුදුරුවරු යම් යම් අයට බයිනවා, විවිධ අය අරයට බයිනවා, ගොනා කියනවා, විවිධ දේවල් කියනවා. ඒ ඒ ඒ එයාලා තෝරලා එවන්නේ කවුද? ඒ තෝරලා එවන්නේ උගත් බුද්ධිමත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වැඩිම මනාප දීලා එවන කෙනා. ඉතින් ඒ නිසා මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. ඒ නිසා ගමට වග කියන මිනිස්සුන්ට වග කියන ජනතාව ආදරය කරන, ජනතාවට මන්ත්‍රීවරයා ආදරය කරන මහජන නියුතියෙක් බිහි වෙන මැතිවරණ ක්‍රමයකට යා යුතුයි. ඒ නිසා පළාත් පාලන මැතිවරණ ක්‍රමේ අපි පළවෙනි ජයග්‍රහණය ලබාගෙන තියෙන මේ ආණ්ඩුව තුළ විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා මේ වෙනුවෙන් පැහැදිලි කැපකිරීමක් කරා. මොකද ගොඩක් දේශපාලන පක්ෂ පරණ ක්‍රමයටම යම් කියලා යෝජනා කරද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහොම පැහැදිලිව හිටියා මේ කොට්ටාස ක්‍රමයට යන්න ඕන කියලා. ඒකට අනිකුත් දේශපාලන පක්ෂ අගමැතිතුමා ඇතුළු සියලු දෙනාගේ සහයෝගයෙන් අද මේ පනත සම්මත වෙලා ජනවාරි මාසේ තියෙන මැති පළාත් පාලන මැතිවරණයේදී කොට්ටාසේ මන්ත්‍රීවරේ බිහිවන ඒ සාධාරණ ක්‍රමය සුළු පක්ෂවලටත් සාධාරණ ඉටු වෙන 60-40 ක්‍රමවේදයට අපි යනවා. ඊළඟට අපේ බලාපොරොත්තුව තමයි පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණවලදීත් මේ ගමට ප්‍රදේශයට වග කියන විශ්වාසයක් ඇතුව කටයුතු කරන්න පුළුවන්. ජනතාවට බොරු කියලා ජනතාව මුලා කරලා ඉදිරියට ගමන් කරන්න බැරි ජනතාවත් මන්ත්‍රීවරයාට ආදරය කරන, මන්ත්‍රීවරයාත් ජනතාවට ආදරය කරන පැහැදිලි දේශපාලන සංස්කෘතියක් මේ රටේ ගොඩනැගිය යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. ඒ නිසා මං සුදේව කියාගෙන ආයේ මට තව කරුණු රාශියක් කියන්න තියෙනවා. අපි මේ ඒකාබද්ධ වෙලා මේ යහපාලන ආණ්ඩුව තුල, සම්මුතිවාදී ආණ්ඩුව තුල ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අගමැතිතුමාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් එකතු වෙලා මේ ක්‍රියාව දාමය තුල අපට අවශ්‍ය වෙලා තියෙන මේ රටේ ඉතුරු වෙච්ච තව ආර්ථික වශයෙන් කරුණු ගණනාවක් කියන්න තියෙනවා. ඉතුරු වෙච්ච ප්‍රශ්න ටික නැති කරලා ඒවා ටික විසඳලා අපේ රටේ ජනතාවට සහනයක් ලබා දීලා මේ රට ශක්තිමත් රටක් හැටියට ඉදිරියට ගෙන යාම තමයි විශේෂයෙන්ම අපේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි දිවාරයක් කැපවීමෙන් කටයුතු කරනවා. බොහොම ස්තුතියි උදේගම්මන් පිළමන්තුතුමාට අවස්ථාව එතුමා කීප එක කාරණකින් මම ඔබතුමාට එන්න. එතුමා කියනවා පහුගිය ආණ්ඩුවේ කරගන්න බැරි වෙච්ච බොහෝ දේවල් මේ හවුල් ආණ්ඩුව තුළ එකතු වෙලා කරගන්න පුළුවන් වුණා කියලා. අද සුදේව ඔබතුමා එතනින් අහපු ඉඳ මම එතනින්ම පටන් ගන්නම්. දැන් මෙතුමාගේ කතාවේ පළවෙනි කාරණේ විදිහට කිව්වේ ජපපු ජයග්‍රහණ ජාත්‍යන්තරයේ ජය අරගෙන විදුලි පුටුවට තිබ්බ මේ යුද අපරාධ චෝදනාවලින් අපේ රණවිරුවන් බේරගන්න පුළුවන් වුණා. දැන් ශාන්ත අපේ හිතවත් මන්ත්‍රීතුමා ලොකු අනවබෝධයකින් ඔබතුමාලගේ ආණ්ඩුව තමයි මේ උගුලේ හිර කරේ. මේ දෙයක් තිබ්බ අවධානමක් විතර මම කරුණු සහිතව පෙන්වන්න. ඔබට ඇහෙන්නේ නැති ජස්මින් සූකා කියන්නේ දරුස්මාන් කමිටුවේ හිටිය සමාජිකාවක්. එතුමියගේ ප්‍රධානත්වයෙන් තියෙනවා ඉන්ටර්නැෂනල් ට්‍රුත් ඇන්ඩ් ජස්ටිස් ප්‍රොජෙක්ට් කියලා ව්‍යාපෘතියක්. ජාත්‍යන්තර යුක්තිය සහ සත්‍ය ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකාව එතුමිය. එතුමියගේ අනුග්‍රහයට ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දැනගන්න ඕනේ මේ වැඩසටහන බාධා කරන්න අයිතියක් නැහැ. ශාන්ත මන්ත්‍රීතුමා. හොඳයි ශාන්ත මන්ත්‍රීතුමා අපි ඔබට බාධා කරන්න අපි ඊළඟ වටේ දී සාකච්ඡා මේ වටේ බාධා කරන්න බෑ කරුණා කරලා. අපි මේ අවබෝධය තියාගමු ගරු මන්ත්‍රීතුමා. නැත්නම් මේ වැඩේ කරගෙන යන්න බෑ. මම ඔබතුමාට කවදාකවත් බාධා කරේ නැහැ. ඉදත් එමේ අදත් එමේ. ඒතර මම කියමින් හිටියේ මේ බ්‍රසීලයේ ජගත් ජයසූරිය මැතිතුමාට එද්දී බ්‍රසීලය ඇතුළු රටවල් පහක කොලොම්බියා, ආජන්ටිනා යන සුරිනාම් ඇතුළු රටවල් පහක නඩු පවරන මේකෙදි එතුමාට තිබ්බා රාජ්‍යතාන්ත්‍රික ආරක්ෂාව. ඒ වගේම එතුමා වහම ලංකාවට කැඳවනවා. ඒ අතරේ දැන් මෙතන මෙතෙන්දී ඒකේ පැමිණිල්ල බැලුව පිටු 41 පැමිණිල්ලේ හමුදා කඳවුරුවල හිටිය අනදෙන නිලධාරියා, ප්‍රාදේශීය අනදෙන නිලධාරියා, ඊළඟට වන්නේ ආඥාපති විදිහට තමයි ජයන්ත ජගත් ජයසූරිය මැතිතුමා හුවෙන්නේ. හැබැයි ඊට යට විශාල පිරිසක් ඉන්නවා. ඊළඟට ඊට උඩින් ඉන්නව කවුද? ජගත් ජයසූරිය මැතිතුමා උඩින් ඉන්නේ සරත් ෆොන්සේකා, ආරක්ෂක ලේකම්, සේනාධිනායක ජනාධිපති දක්වා මේ ජාලය විහිදුවලා තියෙනවා. 41 දෙනෙක් ඉන්නවා මේ විත්තිකරුවන් විදිහට. ඒ හදිස්සියේ මේ නඩු එනවා. නඩු ආවට පස්සේ සරත් ෆොන්සේකා ඇමතිවරයා ආණ්ඩුවේ කියනවා, "ඔව් අපේ කාලේ යුද අපරාධ වුණා. මම ලෑස්ති සාක්ෂි දෙන්න." සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙන්නේ කවුද? මේකේ ඉන්න තවත් එක් විත්තිකාරයෙක්. අපි දන්නවා නඩුවක් ඔප්පු කරගන්න කවුරු හරි විත්තිකාරයෙක් පැමිණිල්ලේ සාක්ෂිය වෙන්න සූදානම් නම් ඔහු සියලු චෝදනාවලි නිදහස් කරනවා. ඒතර සරත් ෆොන්සේකා කියනවා, "බුදුම්මෝ මට ගහන්න එපා. මම අනිත් එවුන් ටික ඔක්කොම පාවලා දෙලා මම ඔබේ කාරණේ තහවුරු කරන්න." සුදේව ඔබ දන්නවා දරුස්මාන් වාර්තාවේ චෝදනාවක් අපිට එල්ල කරනවා
මේ යුද ජයග්‍රහණේ වැඩක් නැහැ. අප කීර්තිමත් මොකද 40,000ක් අහිංසක ජනතාව මරලා මේ ජයග්‍රහණේ ලබා ගත්තේ. අපි ඒතර අභියෝග කරා 40,000ක් මැරුවා නම් 40,000 නම් ලැස්තු දෙන්නේ. මේ ගාන හදාගන්න ක්‍රමයක් තියෙනවනේ. එහෙම නැත්නම් අපි දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ යුද්ධයේ අවසාන සමයේ චන්ද්‍රිකා තාක්ෂණ අපේ යුද්ධයේ සමීපව පරීක්ෂාවට ලක් කරා. ඒ චන්ද්‍රිකා ඡායාරූපවල පෙන්වන මේ 40,000 මලමිනි කඳු තියෙන්න ඕනේ තැන් තැන්වල. අවුරුදු 8ක් මේ අය දැඟලුවා කිසිම සාක්ෂියක් ඉදිරිපත් කරගන්න බැරි වුණා. සාක්ෂි නැතුව තිබේ, චෝදනාවක් විතරයි තිබ්බේ. හැබැයි නීතියේ කියන වැදගත් කාරණයක් තමයි සුදේව පිළිගත් කරුණු ඔප්පු කිරීම අනවශ්‍ය වෙයි. මම කියනවනේ මිනි මෙරුම කලේ මමයි කියලා, ආයෙක ඔප්පු කරන්න දෙයක් නැහැ. ඒක කරන්න ඕනේ දඬුවම් දීම පමණයි. දැන් සරත් ෆොන්සේක ඇමතුමා කියනවා, "ඔව්, යුද අපරාධ සිදු වුණා. දැන් ආයෙ මේක ඔප්පු කිරීමේ මේ අවුරුදු 8ක් තිබ්බ ප්‍රශ්නේ සරත් ෆොන්සේක මහත්තයා විසඳලා දෙනවා. දැන් තියෙන්නේ දඬුවම් කිරීමට යෑම පමණයි." මෙතනදී අපිට සාධාරණ සැකයක් ඇති වෙනවා. ප්‍රාදේශීය සභාවකට යන්නවත් ප්‍රමාණවත් නැති මනාප ගන්නක් ගන්න සරත් ෆොන්සේක මැතිතුමා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ කිසිම ප්‍රාදේශීය සභාවක් කොළඹ දිස්ත්‍රික්කයේ එතුමා ගත්ත මනාපය අනුව යන්න බෑ. ඊළඟට ජාතික ලැයිස්තුවේ ඉල නිකන් ඉන්නේ නැහැ. කැබිනට් ඇමති ධූරයක් හම්බ වෙනවා. කෝටි 7ක සැප වාහනයක් එතුමාට අරන් දෙනවා. ඒ සියල්ල ලබා දුන්නේ මේ ප්‍රකාශය කරවලා ජාත්‍යන්තර රණවිරුවන් පාවා දෙන්නද කියන ප්‍රශ්නේ අපිට මතුවෙනවා. ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමනි ඊළඟට වෙන්නේ මොකක්ද? 2005 තමුන්නාන්සලාගේ විදේශ අමාත්‍යවරයා මංගල සමරවීර මැතිතුමා බරපතල කාරණා දෙකක් කරනවා. පළවෙනි දේ තමයි ඇමරිකා එක්සත් ජනපදයේ ගෙනාපු ශ්‍රී ලංකාවට එරුවේ යෝජනාවේ සමානුග්‍රහකත්වය දක්වන ලෝක ඉතිහාසයේ එක්සත් ජාතික සංවිධාන ඉතිහාසයේ කිසිම රටක් තමන්ගේ රට එරුවේ ගෙනාපු යෝජනාවක සමානුග්‍රහකය වෙලා නැහැ. මම වැරදි නම් තමුන්නාන්සලාට පුළුවන් නිවැරදි කරන්න. අහවල් රටේ අහවල් දවසේ එහෙම කරා කියලා. එතකොට ඒකේ කියනවා මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව අගය කරමින් පිළිගනිමින්ද කියලා. ඒකේ කියනවා ශ්‍රී ලංකාව යුද අපරාධ සිද්ධ කළා කියලා. ඔබතුමාගේ ආණ්ඩුව ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර ජයගත්තා කිව්වට අපේ රණවිරුවන් යුද අපරාධ කරා කියලා පිළි අරගෙන ඉවරයි. ඊළඟට 2015 ඉදීම මංගල සමරවීර ඇමතුමා බලහත්කාරයෙන් අතුරුදහන් වීම වැළැක්වීමේ ප්‍රඥාප්තියට අස්සන් තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි මේ ප්‍රඥාප්තියට එක්සත් ජාතික සංවිධානයේ සමාජික රටවල් 196 මේ ප්‍රතිපත්තියක වශයෙන් පිළිගැනීමේ අස්සන තිබෙත් 96ක් විතරයි. අවසාන විනාඩිය. 96ක් විතරයි. ඒකිනුත් කටේ ක්‍රියාත්මක කරේ 57ක් විතරයි. මේ අපිට මේ බල කරන ඇමරිකාව, එංගලන්තේ, ඔස්ට්‍රේලියාව අස්සන් තබලා නැහැ. ඉන්දියාව අස්සන් කරාට ක්‍රියාත්මක කළා නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක 11 වෙනි වගන්තියේ කියනවා ඒ අස්සන් කරපු රටකට උදාහරණයක් දෙන්න බ්‍රසීලිය අස්සන් කළා තියෙන්නේ. බ්‍රසීලියේ ඉල්ලුවොත් ලංකාවේ යුද ඒගොල්ලන්ගේ නඩුවකට යුද අපරාධ චුදිතෙක් ලංකාවේ ඉන්නවා නම් ලංකාව දෙන්න 11 වෙනි වගන්තියෙන් බැඳිලා ඉන්නවා. දැන් ජගත් ජයසූරිය ඉල්ලුවොත් අපේ ආණ්ඩුව බාර දෙන්න ඕනි බ්‍රසීලයට. ඒක අපි එදා මංගල සමරවීර ඇමතුමා අස්සන් කරපු නිසා. මට මේ විනාඩිය මම අවසන් කරනවා. හැබැයි මෙතෙක් කල් බාර දීමට ජාත්‍යන්තර බැඳීමක් තිබ්බට ඔහුව අරගෙන ගෙනියන දේශීය යාන්ත්‍රණේ හදලා තිබෙන්නේ නැහැ තමුන්නාන්සලවත් කවුරුවත්. දැන් මොකද වෙන්නේ? 21 වෙනිදා බලහත්කාරයෙන් අතුරුදහන් වීම වැළැක්වීමේ ප්‍රඥාප්ති පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. ඒ පනත සම්මත කරාට පස්සේ ජගත් ජයසූරිය ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට මුක්තිය තියෙනවා ලංකාවේ. බ්‍රසීලයේ මුක්තිය නැහැ. හැබැයි ජාත්‍යන්තර ප්‍රඥාප්තිය මේ ආණ්ඩුව බැඳිලා ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඉල්ලුවත් රට ඇතුලේ නඩු දාන්න බැරි මහින්ද රාජපක්ෂ මැතිතුමාව බ්‍රසීලයට දෙන්න. විපක්ෂයම සුද්ධ කරන්න තමයි මේ හදන්නේ. හැබැයි විපක්ෂය සුද්ධ කරන්න හදන මේ ව්‍යාපෘතිය ඇතුලේ රණවිරුවන් 103ක ජීවිත ඔබතුමාලා අනුතුරේ දාලා තියෙනවා. මේම ජාත්‍යන්තර රණවිරුවන් පාවලා දීලා නම් ජාත්‍යන්තර ජයග්‍රහණය කරේ. ඒ ජයග්‍රහණය ඇති වැඩක් නෑ ශාන්ත බණ්ඩාර මැතිතුමනි. ඔබතුමා නොදෙන හිටියට ඔබතුමාලගේ විදේශ ඇමතුතුමා මේක අස්සම් කරා යෝජනාවට සමානුග්‍රාහක දැක්වුවා. ඔබතුමා අද පාර්ලිමේන්තුවේ නෑ. නලින් බණ්ඩාර මන්ත්‍රීතුමනි 21 වෙනිදා ඔබතුමාලාට අපිට අත උස්සන්න ඉදිරිපත් වෙන්නේ මේ පාවා දීමේ පනතයි. බොහොම ස්තුතියි නලින් බණ්ඩාර මන්ත්‍රීතුමනි. මම එතනින්ම පටන් ගන්නවා. 21 වෙනිදා පාවා දීමේ පනතට ඔබ අත උස්සන්න සූදානම්ද? මම හිතන්නේ අපේ ගම්මන්පිල මහත්මයා දෙකින් දිගටම කියාගෙන ගියා බලහත්කාරයෙන් අතුරුදන් වීමේ වැළැක්වීමේ පනත සම්බන්ධව. මම දන්නා තරමින් මේ පනත අතීතයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ. මම හිතන්නේ මේක අපි රටක් විදිහට ඉස්සරහට යද්දී වැරදි දෙයක් විදිහට දකින්න බෑ. මේකට බය වෙන්න ඕනේ. සුදු වෑන් සංස්කෘතිය මේ රටේ ඇති කරපු කට්ටිය ඉදිරියටත් බලයට ඇවිල්ලා මිනිස්සු අතුරුදවන් කරන්න, මිනිස්සු අපි දන්නවා මාධ්‍යවේදීන් ඇතුළු නොයෙක් සමාජ ක්‍රියාකාරීන් ගණනාවක් අතුරුදහන් කරපු අතීතයක් තිබුණා අපේ රටේ. මේ යුද්ධය නෙමේ, මේ යුද්ධේ මුවාවෙන් කරපු දේවල්, කරපු අසාධාරණ කරපු මිනිමැරුම්
පිළිබඳව අපි දන්නවා. ඒ නිසා මම දන්නා තරමින් මේ පනත අතීතයට ක්‍රියාත්මක වෙන දෙයක් නෙමෙයි අනාගතයට ක්‍රියාත්මක වෙනවා. ඔබතුමා කියන විදිහට අපි මේක සම්මත කරගත්තොත් 21 වෙනිදා ඒක අනාගතයට තමයි බලපාන්නේ. ඒ නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න අපි අනපනත් මේකේ තරන්නේ මේ ගණනාවක් ගෙනවා. ඒ වගේ එකක් තමයි මේකත්. ඒ නිසා මේකට බය වෙන්න ඕනේ අතීතේ වැරදි කරලා ඒවා ඉදිරියේදී නැවත කරන්න බලාපොරොත්තු වෙන අය. ඔබ දන්නා තරමින් කියන වචනේ පාවිච්චි කරන්නේ කෙටුපත් අධ්‍යයනය කරේ නැද්ද? ඒක තමයි මම මේකේ පනත අධ්‍යයනය කරලා නැහැ සීර්සියම්ම සුදේව. ඒත් මම කිව්වේ දන්නා තරමින් මේක අතීතයට බලපාන්නේ අනාගතයට තමයි මේක බලපාන්නේ. ඒ නිසායි මම මේ ආකාරයෙන් කිව්වේ. අනිතක බ්‍රසීලියේ මෙතුමාල කියන ජාතිය නඩුවක් අපි නම් හොයලා බැලුවා කොහොමත් දාලා නැහැ ජගත් සැසුරේ මෙතුමාට. පැහැදිලිව මේ කියනවා ඒ නඩු දැම්මත් ඔය එක එක NGO වලින් එක එක සංවිධානලින් නඩු දාන්න පුළුවන්. අපේ ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වා අපේ රණවීරයෙකුට විරුද්ධව යුදාධිකරණයට ගෙනියන්නවත් කොහෙටවත් ජාත්‍යන්තර අධිකරණ වලට ගෙනියන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක. ඒ නිසා අනවශ්‍ය බිල්ලු මවන්න අවශ්‍යතාවයක් නැහැ. අපි දන්නවා මේ ගම්මන්පිල මැතිතුමාලට නැවත නැවත වමාර වමාර මේගොල්ලන්ට විකුණන්න තියෙන අලෙවි කරන්න තියෙන එකම භාණ්ඩය තමයි යුද්ධය. මේගොල්ලෝ බලයේද්දිත් කෙරුවේ යුද්ධෙයි සද්දෙයි සුද්දෙයි විතරයි තිබුණේ. ඔය තුන තමයි තිබුණේ යුද්ධේ සද්දේ සුද්දේ. ඉතින් ඒ නිසා තවදුරටත් එතුමාලට මේ යුද්ධෙයි සද්දෙයි තමයි සුද්ධ කරන්න දෙයක් නැහැ මේ දවස්වල විපක්ෂේ ඉන්න නිසා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අද රට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. අද යුද්ධයක් නෑ රටේ. ඒ කියන්නේ ඔබ නැවත ඔබ නොකිය කියන අඬුපක්ෂිනේකට සුද්ධ කරන්න පුළුවන් කියලා. නෑ නෑ. මාබෙන්ක වංචාව ගැන කිව්වේ. නෑ නෑ. එහෙම නේද එතුමාල කරේ. සුද්ධ කරන්න පුළුවන් ආණ්ඩුව ආපුවා මේගොල්ලන්ට අපි එහෙම කරන්නේ නෑ. අපි ඒ නිසා පැහැදිලිවම කියනවා අද යුද්ධයක් නෑ. අපි නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවන්න අවශ්‍ය කටයුතු තමයි කරමින් යන්නේ. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණය තමයි අපි සකස් කරන්නේ. දැන් මුතුමාල අපි පටන් ගද්දි තිබුණු මාතෘකාව දැන් වෙන පැත්තකට ගියා. මුතුමාල කියාගෙන ඇවිල්ලා මාධ්‍යෙන් අපිට ඉස්සල්ලාම් පෙන්වුවේ දේවල් දැන් අපි වෙන පැත්තකට ඇවිල්ලා තියෙනවා. ඒ ගැනත් කියන්න ඕන. ගරුතර සංගරත්නයට විරුද්ධ බලවේග ආණ්ඩුව තුල ඉන්නවා. විරුද්ධ මත දරනවා වගේ මතයක් රට තුල ස්ථාපිත කරන්න යනවා නොඑක් කණ්ඩායම් ඉසිට. හැබැයි අපි පැහැදිලිවම කියනවා ගරු ජනාධිපතිතුමා ඒ වගේම ගරු අගමැතිතුමා මේ ආණ්ඩුව ගෞරවනීය සංගරත්නය ඒ වගේම බුද්ධ ධර්මය රට තුල ස්ථාපිත කරන්න වර්ධනය කරන්න කටයුතු කරන ආණ්ඩුව. පහුගිය අවුරුදු දෙකමාර ඇතුළත අපි පන්සල් විශාල ප්‍රමාණයක් සංවර්ධනය කටයුතු කරන්න කටයුතු කරා. ඒ වගේම දැන් අද වෙන විට මේ මාස කීප ඇතුළත සෑම ආසනයකම පන්සල් 10 බැගින් ආසන 160ක් තියෙන ආසන විදියට පන්සල් 1600කට ලක්ෂ 5ක විතර මුදලක් දීලා පන්සල් වල ගොඩක් අපේ පන්සල් කිහිපයයි හැකියාව තියෙන සම්පත් තියෙන පන්සල් තියෙනවා. අර ඇති තැනකට තමයි බෙදන්නේ. අපේ දුප්පත් පන්සල් ආවාස සංඝාවාස කැඩිච්චා ගොඩාක් තියෙන අඩුපාඩු දිහා ඒවා නගා සිටුවන්න අද රජය කටයුතු කරමින් යනවා. අපි දැක්ක පහුගිය කාලේ දඹුල්ල ප්‍රශ්නේ උතුණුලා වුණත් දැන් ස්වාමින්වහන්සේලා පිළිගගෙන දිනන මොකද්ද රජය කරන්න යන්නේ කියලා. අර එක තැනකට විශාල ධනස්කන්ධයක් එකතු වෙන තැන් වල බලලා අර දුප්පත් පන්සල් වල හාමුදුරන්ට උදව් කරන්න මේ පන්සල් නගා සිටුවන්න කටයුතු කරමින් යනවා. ඒ නිසා කවුරු හදන්න හැදුවත් මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී එහෙම නැත්නම් සංඝරත්නයට අගෞරව කරන ආණ්ඩුවක් කියලා ඒක එහෙම නෑ. බහුතරයක් ස්වාමින්වහන්සේලා අපිත් එක්ක ඉන්නවා. හැබැයි පහුගිය කාලේ රාජපක්ෂ පාලන සමයේදී පර්මිට් ගත්තු මැති ඇමතිවරුන්ගෙන් වාහන ගත්තු වරප්‍රසාද වරදාන ගත්තු ඉතාම සුළුතරයක් හදන්න උත්සාහ කරනවා මේ ආණ්ඩුවට බෞද්ධ විරෝධී ලේබල් එකක්. ඒ ලේබල් එක ගහන්න හම් වෙන්නේ නැහැ. මොකද ස්වාමින්වහන්සේලා අපේ ගම්වල දුප්පත් පන්සල් වල හාමුදුරුවෝ දැන් තේරුම් අරගෙන දෙනවා මේ ආණ්ඩුව වැඩ කරන්නේ දුප්පත් හාමුදුරුවෝ දුප්පත් පන්සල් වෙනුවෙන් අපේ නැති බැරි බෞද්ධයා නගා සිටුවන්න. මොකද මහින්ද රාජපක්ෂ මහත්මයාට බෞද්ධය මතක් වුණේ ඡන්දෙදී. ඡන්දෙදී තමයි මිලියන 600ක් සිල්ලෙදි බෙදලා ස්වාමින් අපේ ගෞරවනීය අපේ දායකයෝ ටික ශක්තිමත් කරන්න මතක් වුණේ. ඡන්දර කලින් මතක් වුණේ නැහැ. මේ තියෙන නඩු තීන්දුව මේකේ පැහැදිලිවම තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 386 තේ තමයි මේ 386 වන වගන්තියේ දැක්වෙන පරිදි දේපළ වංක ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ වරද සිදු කිරීම තමයි වරද. ඒ නිසා මැතිවරණයට දින 4ක් තියලා ජනවාරි 7 වෙනිදාට දින පොය දවසේ සිල්වැදි බෙදන්න මිලියන 600ක් ලලිත් විරතුංග මහත්මයා 680ක් මිලියන 680ක් ලලිත් විරතුංග මහත්මයා ඒ වගේම අනුරාධපුර මහත්මයා ගත්තු තීන්දුවෙන් තමයි එයාට
හිරේ විලංගු වැටෙන්න ගත්තේ. ඒ තීන්දුව ආරක්ෂා කරන්න තිබුණා. නඩු වාර 24ක් තිබුණා. ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා එකකටවත් සහභාගී වුණේ නැහැ. මේ දැන් අද ප්‍රකාශයක් නිකුත් කරලා දෙනවා. සිල් රෙදි ව්‍යාපෘතිය සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් දෙසැම්බර් 2017 සැප්තැම්බර් 14. සේරම සිද්ධිය පෙරහැර ගියාට පස්සේ දැන් උත්සාහ කරනවා මේක නිවැරදි කරන්න. දැන් නිවැරදි කරන්න තිබුණා එතුමාට ඒ වෙලාවේ ගියා නම් අධිකරණයට ගියා නම් එතුමාට වගකීම් බාර ගන්න දෙනවා. එතුමා ජනාධිපතිවරයා විදිහට එතුමාට ඒ ආවරණය ගන්න තිබුණා උසාවියේදී. එතුමාට අවශ්‍යයක් වෙනවා නම් වෙන්නේ මොකද්ද ඡන්ද පෙස්සමකට ගියා නම් ඡන්ද පෙස්සමකට ගියා නම් අවශ්‍යයක් වෙන්නේ නැහැ. මොකද මැතිවරණ කොහොමද පරාද නිසා. ඒ නිසා එතුමාගේ විධායක බලතල වලට මේක ආවරණය වෙලා මේ නිලධාරීන් ආරක්ෂා කරන්න තිබුණා. ඒක එතුමා කරේ නැහැ. ඒ නිසා පැහැදිලිවම කියනවා අර දිට්ඨ ධම්ම වේදෙනීය කර්ම තමයි එතුමාට පරිසම් දුන්නේ ජනවාරි 7 වෙනිදා වංක ලෙස සිල් රෙදි බෙදුවා. සිල් රෙද්දට තිබුණු ගෞරවය නැති කරුවා. බුද්ධ ධර්මය එහෙම නැත්නම් චීවරය භාවිතා කර අවභාවිතා කරවා ඡන්දෙ දිනා ගන්න දවස් 4යි. දිට්ඨ ධම්ම වේදෙනීය කර්ම පරිසම් දුන්නා. හොඳයි බොහොම ස්තුතියි. අපි විරාමයක් ලබා ගන්නවා. එකතනකින් පටන් ගන්න තව තැනකට ගිහිල්ලා ආපහු හරිතනට ආවා වගේ දැනුණා. කොහොම වුණත් අපි විරාමෙන් පසුව තවදුරටත් සාකච්ඡා කරමු. බොහෝ කාරණා ගැන විරාමෙන් පසුව ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්න යොමු කරන්න 0112 444 555 දුරකථනයට 0112 444 555 දුරකථනය. අපි විරාමෙන් පසුව ඔබ මුණ ගැහෙනවා. ජලිත බලයේ දේශපාලන සංවාදයේ සමග දෙවන සංවාදාත්මක වටයට එක්වන්නේ මේ වටයේ තුළ ප්‍රතිතර්ක මතු කරන්නයි තිබෙනවා කියන කාරණේ මතක් කරගෙන මේ වගේම ප්‍රතිතර්ක මතු වීමේදී බාධා වැඩි නම් විනාඩි 2ක නිදහස් කාලය ලබා ගැනීම අවස්ථාවක් තියෙනවා කියන කාරණේ මතක් කරගෙන තමයි අපි මේ සාකච්ඡාවට ආරම්භ කරන්නේ. වසන්ත සමරසිංහ පළාත් සභා මන්ත්‍රීතුමාගෙන් වසන්ත මන්ත්‍රීතුමනි ඔබතුමාට මහර්ගමින් ප්‍රශ්නයක් නගනවා ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා. ස්ටැන්ලි මහතා සුබ සන්ධ්‍යාවක්. ස්ටැන්ලි මහතා සුබ සන්ධ්‍යාවක්. හෙලෝ ඔබට ඇහෙනවද? ඔබට ඇහෙනවද අපිව? සුබ සන්ධ්‍යාවක්. ආ සුබ සන්ධ්‍යාවක්. මම කතා කරන්නේ වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමාට. ඔව්. මට ඔබතුමාගෙන් අහන්න ඔබතුමාලා මාක්ස්වාදී සමාජවාදී දර්ශනය මත තීරලා තියෙන පක්ෂයක්නේ. හැබැයි දැන් මේ ක්‍රමයේ තුල ධනපති ක්‍රමයේ තුල හොරකම අනිවාර්යයිනේ. දැන් ධනපති පන්තිය පාලනය කරනකොට ඒගොල්ලෝ හොරකම් කරනවා. ඔබතුමාලා හොරකම් හෙලි කරනවා. දැන් මේක නෙමෙයි වෙන්න ඕනේ මේ සමාජයට ඔබතුමාලා පණිවිඩයක් දීලා නේ අද වෙනකන්. ඇයි මේ මේ ක්‍රමයේ තුල මේ හොරකම සහ වංචාව සිදු වෙනවා? සමාජවාදී ක්‍රමයේ තුල ඇයි මෙහෙම දෙයක් වෙන්නේ නැත්තේ කියන එක පණිවිඩය සමාජගත කරලා නැහැ. ඉතින් ඔබතුමාලා මට කියන්න තියෙන ඔබතුමාලට දැන් මේ හඳුන්නේ තිමන්තුමා පහුගිය දවස් වැඩසටහනට කැවිලා කියලා කිව්වා මේ ගිය සතියේ මේ හොරකම දූෂණේ වංචාව නැති උඩ මේ රට හදන්න පුළුවන් කියලා. හැබැයි එහෙම බෑ. ඒක මාක්ස්වාදී සමාජවාදීනේ කොතනකවත් කියලා නැහැ. හොරකම දූෂණය නිසා මේක හදන්න බෑ කියලා. මේක තියෙන්නේ ධනපති නිෂ්පාදන ක්‍රමයේ තුල ආර්ථික අර්බුදයකට ගිහින් තියෙන්නේ. මේක මේ මේ සම්බන්ධ ඔබතුමා හිනා වෙනවා. ඔව්. හැබැයි ඔබතුමාලගේ පක්ෂේ ඉන්න නායකයෝවත් කිසිම කෙනෙක් අද වෙනකන් කියලා නැහැ. ඔබතුමාලට අවස්ථාවක් හම්බුණා පහුගිය දවස්වල. ඔව් ස්ටැන්ලි මහතා ඔබ කියන්නේ මේ ස්ටැන්ලි මහතා ඔබ කියන්නේ කියන්නේ මේ ක්‍රමයේ තුල ඔවුන්ගේ ගමන කොහොමද යන්නේ කියන කාරණේ ඔබ අහන්නේ නේද? හොඳයි. ඔබතුමාට අවස්ථාවක්. ඔව් ස්ටැන්ලි මහත්මයා මෙහෙමයි මේ මාක්ස්වාදයේ තුල සමාජවාදයේ තුල යන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව අපි මේ සිදුවීම් සහ විවිධ අවස්ථාල විවිධ කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඔබතුමා කියන එක හරි. ධනපති ක්‍රමයේ තුල හොරකම වංචාව සිද්ධ වෙන වගේම නීතිත් තියෙනවා යම් ප්‍රමාණයකට හෝ වළක්වා ගන්න. අපි ඒවා හෙලිදරව් කරමින් නීතිය අවම නීතිය ක්‍රියාත්මක කරගෙන හින්දා අරගල කරමින් තමයි ජනතාවට ඒත්තු ගන්නවන්නේ. පවතින ක්‍රමයන් තුළ මේ මතුවෙලා තියෙන හොරකම් වංචා දූෂණ මේ රටේ රාජ්‍ය බලය එහෙම නැත්නම් බලය පාවිච්චි කරමින් කරනවා කියන කාරණේ ඔප්පු කරන්න. ඒකත් සමාජවාදී ව්‍යාපාර මාක්ස්වාදී ව්‍යාපාර තුළ කාර්යභාරයක්. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ පාර්ලිමේන්තුව වේදිකාවක් කරගනිමින් අපි මේ කරන්නේ දේශපාලනය තමයි. ඒ නිසා මාක්ස්වාදය පිළිබඳව සමාජවාදය පිළිබඳව ටිකක් පළල් සාකච්ඡාවක් කරගන්න අවශ්‍ය නම් ඔබතුමාටත් පුළුවන්. ඒ නිසා අපි ඒ ගැන කතා කරන්න සුදේව මං හිතන්නේ මේ වෙලාව නෙමෙයි. ඉතින් අපි මේ සිදු කරමින් තියෙන්නේ මේ පවතින ක්‍රමය තුළ
අද ජනතාව මුහුණ දීලා තියෙන මේ ප්‍රශ්නවලට මේ ක්‍රමය තුළ උත්තර නැහැ කියලා ඔප්පු කරන එක තමයි. ඒකේ අනිත් පැත්ත තමයි ඒට විකල්ප ක්‍රමයක් ඕන කියන එක. ඒකට අද දවසේ අපි එකට කියන්නේ සමාජවාදයේද ඒක හෙට දවසේ මෝරමින් තියෙන මාක්ස්වාදයේද අපි මේ මේ මතුවලා තියෙන තත්ත්වයන් විග්‍රහ කරගන්න ආකාරය සහ ඔබට කනවැකුණු දේ පමණක් නෙමෙයි අපි කියපු දේ කියන කාරණේත් ඔබට අවධාරණය කරන්න ඕන මොකද අපි බොහෝ අවස්ථාවල මේ පිළිබඳව කතා කරලා තියෙනවා සම්දේ. ඒ නිසා මේ මතු කරපු කාරණා අතර විශේෂයෙන් කියන්න ඕනේ දුමින්ද දිසානායක ඇමතිවරයා මතු කරපු අභියෝගය ඔව් අපි ලෑස්ති මේ වැඩේට. මේ වැඩේට අපි ලෑස්ති වෙන්නේ විශේෂයෙන් ඔවුන්ට මතු කරන්න ඕනේ මේ අර ඉංජිනේරුවෙක් ගෙනල්ලා ඇහුවොත් එහෙම දැන් ඔයා කියන්න මේකට කියලා එහෙම අගහැරලා යන්න දේශපාලන වක්කෙන් බාර ගන්න ඕනේ. ඒ බාර අරගෙන ලබන සතියෙන් පස්සේ එන ඕනෑම සතියක මේ විවාදයට අපි ලෑස්ති. මම තනියම ඉන්නේ. මේ කරුණුවලට අදාළව පැහැදිලි මුදල් රෙගුලාසි යටතේ අදාළ පානපනත් යටතේ අදාළ පැහැදිලි කිරීම කරන්න අවශ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඒ පැහැදිලි කිරීමට අවශ්‍ය නිලධාරියෙක් දෙන්නෙක් ඉන්නවා නම් එය එක්කන් යන්න පුළුවන්. හොඳයි ඒ සඳහා වේදිකාව අපි සූදානම් වෙන්න ඕනේ. ඒ දේශපාලන වගකීම ඔහු බාර ගන්න ඕනේ. ඒක නෙවෙයි නතුව මේ ලේකම්තුමාලා මන් දන්නේ නැහැ කියන්න බෑ. ඒ නිසා ඒක ලබන සතියෙන් පස්සේ ඕනම් වෙලාවක ඒ සඳහා ආරාධනා කරන්න අපි සූදානම්. ඒ නිසා එතනදී මම ඔප්පු කරලා පෙන්නන්නම් මේ කරලා තියෙන වංචාව සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මුදල් රෙගුලාසි උල්ලංඝනය කරලා වුන් කටයුතු කරලා තියෙන්නේ කොහොමද කියලා. හොඳයි. ඒ නිසා මේ කතා කරගෙන යනකොට දැන් මම අර නිකන් සරලව කිව්වේ මේ මෙච්චර දුර එන්න ඕනේ නැහැ නේ විගණකාධිපතිලා දේනලියුමත් ගහලා ඉල්ලනවා ඇයි මේවට උත්තර දීපන් කියලා. දෙන්නේ නැහැ නේ. අමාත්‍යාංශ ලේකම්වරයා උත්තර දීලා තිබ්බනම් විගණකාධිපතිව අහන්නේ නැහැ නේ. විගණකාධිපතිලා නෙවෙයි අදාළ විගණනේ. මේවට අදාළ කරුණු පැහැදිලි කිරීම කරන්න ප්‍රශ්න කරනවා. අපි ඒ සියල්ල ප්‍රශ්න කරමු. ඒ සියල්ල අපි ප්‍රශ්න කරගන්න පුළුවන් ඒ අවස්ථාව වෙනකොට. ඒ නිසා දැන් අර මේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පැහැදිලි කරන්න ගියා මේ පන්සල් 160කට ආධාර දෙනවා කියලා. මම හිතන අපේ රට බහු වාර්ගික බහු ආගමික රටක් අමතක කරන්න එපා ඒකත්. ඒ නිසා මේ පන්සල් අතර කෝවිල් නෑ එතනින් මම විශේෂයෙන් කිව්ව දැන් මේ සඳහන් කරන්නේ පන්සල් අල්ලගෙන මේ දැන් ගහන්නේ සිල්වේ අනිත් ඒවාට උදව් නොකරනවා කියන එක නේද සඳහන් කරන්නේ. ඒක එහෙම නෑ මම පන්සල්ට සඳහන් කරේ ඒක. ඔව්. සහ මේ අපිට මේ සාකච්ඡා සංවාද ගන්න වෙලා තියෙන කාරණේ නේ. අද දවසේ අපි මේ වර්තමානය තුළ මේ මතුවලා තියෙන සංවාද සාකච්ඡා චෝදනා විවේචන ඔක්කොම එනකොට අපි දැක්කයේ බැඳුම් කර කොමිස මහමුවේ සාක්ෂි දෙන්න ගිය අර්ජුන ලෝසියස් කියනවා මේ සාක්ෂි දෙන්න බෑ කියලා. ඇයි ඒ? සාක්ෂි දෙන්න යා කියනවා චෝදිතයන්ගෙන් සාක්ෂි කැඳවන්න බෑ. ඒක තමයි නීතිඥ තර්කය මට හිතෙන්නේ. නීතිඥ මහත්තයෙකුත් ඉන්න නිසා අපි මේ තර්කේ කොච්චර වුණත් කොමසාරිස්වරුන් කරුණු 13ක් පිළිබඳව ඔහුගෙන් විමසන්න තමයි වෙලා තිබුණේ. දැන් මට තියෙන ප්‍රශ්නේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා මට ඉතින් කෝප් එකේ හිටියා නේ? නෑ හිටියේ නෑ නේ. මේ තියෙන එක්සත් ජාතික පක්ෂ ස්ථාවරය හිටියද කියලා. මේ පහුගිය මැතිවරණයට කලින් කෝප් කමිටු ද්‍රව්‍ය ගුණසේකර ඇමතිතුමා හිටපු කෝප් කමිටු වාර්තාව සමාවෙන් කෝප් කමිටු වාර්තාව නවත්තන්න නඩුවක් දැම්මා. මේ සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා පොතක් ලිව්වා ඇත්ත නැත්ත කියලා. මම මේක බොකුත් කියන්නේ නැහැ. මේ බැඳුම් කර වංචාව පිළිබඳ පොද නිකම් පොත් ලියවෙන්නේ නැහැ. මේවා පිටිපස්සේ සැඟවුණු රහස් ගොඩක් තියෙනවා. කෝප් කමිටුවේ වාර්තා ඇල්ජින ලෝසියස්ට උත්තර දෙන්න ගියා වගේ තව බොහෝ දේවල් තියෙනවා. මම එක පිටුවක් උපුරා දක්වන හේතුව මේක විශේෂ වැදගත්කමක් තියෙනවා. මේ වැදගත්කම තියෙන්නේ මේ ඔහු පැහැදිලි කිරීමක් කරන මේ පුතේ 2015 පෙබරවාරි 27 පැවති දින පැවති භාණ්ඩාගාර බැඳුම් කර වෙන්දේසි ඉදිරිපත් කළ ලන්සු මෙසේයි කියලා ඒ ලන්සු ටික ඉදිරිපත් කරලා තියෙනවා. අපි දන්න සුප්‍රසිද්ධ වංචාව පටන් ගත්ත තැන. ඊට පස්සේ පැහැදිලි කරනවා. මෙසේ ඉදිරිපත් වූ ලන්සු සම්පූර්ණයෙන් සරකා බැලුව කර පර්පෙචුවල් ට්‍රෙසරි සමාගම ලබා දී ඇත්තේ ලබාගත් මුළු මුදල වන බිලියන 10.58 බිලියන 2ක් වැනි ප්‍රමාණයක් බවත්ය. එය මුළු ලන්සු ප්‍රමාණයෙන් 5න් 1ක් බවත් පැහැදිලි වේ. එසේම සේවක අර්ථසාධක අරමුදල බිලියන 2ක්ද ලංකා බැංකුවට බිලියන 3.5ක්ද සෙලාන් බැංකුවට බිලියන 1.25ක්ද ජාතික ත්‍රිගෙන බැංකුවේ මූල්‍ය කළමනාකරණ සමාගම HSBC බැංකුව මහජන බැංකුව ඇතුළු තවත් ප්‍රාථමික ගනුදෙනුකාර සමාගම් වලට බිලියන ගණනාවක්ද ලබා දී ඇති බව ඉතා ඉහත වගුවන් වූ පැහැදිලි වේ. එබැවින් මුළු ලන්සු ප්‍රමාණයෙන් 50% පර්පෙචුවල් ට්‍රෙසරි සමාගමට ලබා දුන්නා යන්න සම්පූර්ණයෙන්ම සාවද්‍ය සාදේශ සහගත මෙන්ම රටේ ජනතාව නොමග යවන සුළුපටු අරමුණු ඉටු කර ගැනීමට සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රකාශයක් වේ. මේ තමයි නලින් බණ්ඩාර අපේ මන්ත්‍රීතුමා එදා සුජීව සේනසිංහ ඔබතුමාලගේ මන්ත්‍රීතුමා කියපු කතාව. මේ තොරතුරු නොදැන නෙමෙයි. පර්පෙචුවල් ට්‍රෙසරිස් එක ඩිරෙක්ට් ඒ කියන්නේ පර්පෙචුවල් ට්‍රෙසරිස් සරහා ගත්ත බිලියන 2ක් අන්තිම මොහොතේ ලංකා බැංකුවෙන් බිලියන 3ක් ගත්තා. මේ රටම දන්න කතාව. මේ පොත ගැහුවේ මේ ඡන්ද කිට්ටු කරලා. මේ පොත ගැහුවේ 2015 ප්‍රථම මුද්‍රණය 2015 මේ අගෝස්තු මාසේ
මැතිවරණය කිට්ටු කරලා ගැහුවේ මේ පොත. ඒ නිසා මේ 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 තමයි එදා කියපු. අද කොහොමද? මං කියන්නේ මේ මේ ප්‍රශ්නේ පිටිපස්සේ එක්සත් ජාතික පක්ෂයේ පක්ෂයක් ලෙස වැටිලා ඉන්නේ. ඒ නිසා මේ බැඳුම් කර වංචාවට සම්බන්ධ නොවෙච්ච සමහරු. දැන් අපි තියෙන ප්‍රශ්නේ දැන් රවි කරුණානායක හිටපු ඇමතිවරයාට චෝදනාවක් ආවා. ඔහුගේ බිරිඳ හරහා තමයි ඔහු කොමිසමට ගිහිල්ලා කියලා තිබුණේ. ලක්ෂ 14 මාරේ ගෙවල් කුලිය ගෙවලා තිබ්බේ පර්පෙක්චුවල් ට්‍රෙසරිස් එක. දන්නේ නෝනා තමයි කියලා තිබ්බේ. ඒගේ ගණ්ඩ සල්ලි දුන්නේ කවුද කියලා අහපුවම නෝනා තමයි දන්නේ කියලා තිබ්බේ. දැන් නෝනා ගෙනලා ප්‍රශ්න කරන්න එපා. අල්ලස් ගැනීමේ චෝදනාව යටතේ දැන් මේ හරි ප්‍රසිද්ධයිනේ මේ කතාව දැන්. මොකුත් නැහැ එතුමා අමාත්‍ය ධූරයෙන් අයින් වුණාට පස්සේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා අරලිය ගහ මන්දිරයේ අමාත්‍ය ධූරයක් වගේ වැඩ. එතුමා ආපහු අර මොකද්ද මේ ප්‍රාදේශීය සංවර්ධන සඳහා ඔබතුමා මට හිතෙන මන්ත්‍රීවරයෙක් හරි නැහැ ඇමතිවරුන්ට යෝච්චෝ එවලදී මම පෙන්නන ඔබතුමාට උනා රවි කරුණානායක ඇමතිවරයා ඔය කුලිපිය ඇමතිවරුන්ට අමාත්‍යංශ ලේකම්වරුන්ට ඇමතිවරයෙක් විදියට නෙමෙයි මම ඔබතුමාට කියන්නේ ඇමතිවරයෙක් නෙමෙයි නමුත් ඇමතිවරයෙක් වගේ ඇමතිවරුන්ට ලියනවා ඔබගේ යෝජනා එවන්න මට මෙන්න වැඩි විස්තර ගන්න ඕන නම් දෙන්නේ මම මේ කියන්න හැදුවේ ඔබතුමාට ඒ කරුණ විතරක් නෙමෙයි අර්ජුන මහේන්ද්‍රන් අයින් වුණා අගමැතිතුමා එක්කන් ගියා රැකියා දසදහස් ව්‍යාපෘතිය ප්‍රධානියා ලෙස සිංගප්පූරුවට ගියා ඉස්ලාම් රැස්වීම. රැකියා දසලක්ෂ ව්‍යාපෘතිය. හොඳ දස රැකියා දසලක්ෂ ව්‍යාපෘතිය ප්‍රධානියා කියලා. එතකොට එහෙම එකක් නැහැ. මම මේක නේ ඊට පස්සේ. මෙයා අයින් වුණා. කවුද? අර්ජුන මහේන්ද්‍රන්. අර්ජුන මහේන්ද්‍රන් ගිහලා එතෙන්ට ගියා. රවි කරුණානායක මහත්තයා වුණා. එතුමත් ගිහිල්ලා එතන. අරලියගහ මන්දිරේ. මේ අරලියගහ මන්දිරේ සම්පූර්ණ වැරදි කතාව. මොකද අරලියගහ මන්දිරේ කිසිම වගකීමක් මම රවි කරුණානායකතුමාට දීලා නැහැ. අරලියගහ මන්දිරේ වගකීමක් දීලා නැතුව ඇති. මම අරලියගහ මන්දිරේ ඔෆිස් එකක් දාලා අරලියගහ මන්දිරේ මම ඔබතුමාට සම්පූර්ණ මම ප්‍රතික්ෂේප කරනවා. අරලියගහ මන්දිරේ රවි කරුණානායකතුමාට කිසිම ඔෆිස් එකක් නැහැ. ඔබතුමා කියන එක මම පිළිගන්නම්කෝ ඔෆිස් එකක් නැහැ කියලා. එහෙනම් ඇඩ්‍රස් එකක් දාලා ලියුම් ලියන්නේ නැහැ එතුමා. මෙහෙමයි මම දන්න විදිහට එතුමාට යම්කිසි වගකීමක් පක්ෂෙන් දීලාද දන්නේ නැහැ. හරිද? මෙහෙමනේ ඇමතිවරයෝ ඉන්නේ දැන්. පක්ෂෙන් දීලාද දන්නේ නැහැ. හැබැයි එතුමා කියන විදිහට පක්ෂේ මේ අරලියගහ මන්දිරේ පිස්දාගෙන එතුමාට ඇමති බලතල දීලා මොකුත් නැහැ. රාජ්‍ය ඇමතිවරයෝ මොකද පක්ෂේ උපනායක බණ්ඩාර මන්ත්‍රී එතුමා. ඇමතිවරු රජේ. එක්සත් ජාතික පක්ෂ නෙමෙයි. ඔව්. ඇමතිවරු කියන්නේ රජේ. ඔව්. එතකොට රජයේ ඇමතිවරුන්ට කොහොමද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් ලියන්නේ ඔබ ප්‍රාදේශීය සංවර්ධන අධිකරණ පහසුකම් සඳහා කරන ව්‍යාපෘති ගැන මට දැනුම් දෙන්න කියලා. ඒක එතුමාගේ වෙන ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. එහෙම ඔබතුමා දන්නේ නැහැ. මම දන්න විදිහට එතුමාට පක්ෂයේ වගකීම් තියෙනවා. පක්ෂයේ හැබැයි රජයේ වගකීමක් විදිහට ඕදේ කරනවා කියන එක මම ප්‍රතික්ෂේප කරනවා. නේද? එතුමා ලියලානේ දැන්. නෑ මම දන්නා ලියුවට ඒක වළංගුභාවය ඇමතිවරයා ලියන්නේ. අක මේ වළංගුභාවයක් එතුමා ලිව්වා නම් ඒ කිසිම වළංගුභාවයක් නෑ. ඒ කියන්නේ ඔබතුමා වගකීමෙන්ද කියන්නේ? වගකීම කියන්නේ. මම දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමා එහෙම වගකීම කිව්වොත් දැන් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ ඇමතිතුමා විදිහට ඉන්නේ මේ සරත් ෆොන්සේක ඇමතිතුමා. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ ඒක තමයි. එතුමා සියලු අමාත්‍යවරුන්ට සියලු නියෝජ්‍ය අමාත්‍යවරුන්ට අමාත්‍යාංශ ලේකම්වරුන්ට සියලු දෙනාට ලිඛිතව දැනුම් දෙනවා. මෙන්න නිලධාරීන් දෙන්නෙකුගේ ටෙලිෆෝන් නම්බර්ස් දාලා වැඩි විස්තර සඳහා මේ අයට අමතන්න කියලා මම උනා ලියුම් කියවන්න. ඔක ඔබතුමා කියන්නේ නිලධාරීන්ට කොහෙවත් වෙලා නැහැ. සමහර මන්ත්‍රීවරුන්ගෙන් චෝදනාවක් මතනේ තිලක් මාරමණ මන්ත්‍රීවරයාට ඇයි ඇමති ධූරය අයින් වෙන්නේ ඔහු කවුද ඇවන්ගාඩ් සම්බන්ධ ආයතනයට පෙනී හිරීම නිසා ඇමති ධූරය දරමින් පෙනී සිටීම නිසා ඌව ඉවත් වෙනවා. දැන් ඌව ආපහු විදේශ ඇමතිවරයා කරනවා. ඒත් අර වෙලාවේ සුදුසු නැති එක මේ වෙලාවේ කොහොමද ආපහු කරන්නේ? නෑ නෑ ඒක සම්පූර්ණ වෙනස් මේ සඳහන් කරනවා. ඇවන්ගාඩ් විග්‍රහ කරගන්න පුළුවන්. නමුත් පස්සේ තියෙන ඔබතුමායි ඇවන්ගාඩ් එතුමා අතරම උනේ මට විනාඩියක් දෙන්න. එතුමාට උනේ එතුමා පොලිසියේ ඇමතිවරයා විදියට ඉඳගෙන එතුමා කිව්වා අර මිලේනියම් සිටි එකේදී වගේ ලකුණු දාගන්න පොලිසිය කරපු වැඩක් කියලා. ඔන්න ඔය වාක්‍ය තමයි එතුමාට හේතු උනේ. එතුමා පොලිසිය ඇමතිවරයා විදියට ඉඳගෙන කරපු ප්‍රකාශය. ඔව්. ඒකේ කිසිම මේ එතුමාගේ ඇමතිවරයෙක් විදියට එතුමාගේ වගකීම නැහැ කියන තත්ත්වෙ නිසා තමයි එතුමාට අයින් වෙන පරිසරය හැදුනේ. එතුමා අයින් වුණා. මාස 4ක් ගියට පස්සේ එතුමාට වැඩිකාරයෙක් වෙලාවත් වාජ්‍යාක හොරගම් කළවත් නෙමෙයිනේ. එතුමාට වෙනත් අමාත්‍යංශයක වගකීම දුන්නා. මං හිතන්නේ ඒක වැරද්දක් විදියට දකින්නේ. හොඳයි. ඔව්. මම ඔබතුමාට ඕනම් කියන්න රවි කරුණානායක ඇමතිවරයා ආපු ලියුම. මේ ලියුම තියෙනවා සුදේ. අපිට ඔව් මේ ලියුම මේ අන්තර්ජාලය හරහා ගත්තේ. ඔබතුමා කියවන්න. එළියුමේ තියෙන්නේ ගරු මේ ලියන්නේ සියලු කැබිනට් අමාත්‍යවරු සියලු රාජ්‍ය අමාත්‍යවරු සියලු නියෝජ්‍ය අමාත්‍යවරු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔබතුමාට ඇවිල්ලා තියෙන ලිපියක් ඔබතුමාට ඇවිල්ලා තියෙන ලිපියක් සියලු ආසන සංවිධායකවරු මේ ලියලා කියනවා
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන 2017 උක්ත කාරණේ සම්බන්ධයෙන් මෙවන විටත් ඔබතුමන්ලා ඔබතුමියලා මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව සලක සඳහන් කොට සඳහන් කිරීමට කැමැත්තෙමි. ඔබ අත පොඩ්ඩක් අපිට සඳහන් කිරීමට කැමැත්තෙමි. එකනම් තව පොඩ්ඩක් අපිට පෙනෙන ආකාරය සඳහන් කිරීමට කැමැත්තෙමි. ඊට පස්සේ කියනවා ඉහත ව්‍යාපෘති වැඩසටහන ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මගින් 2017 සැප්තැම්බර් මාස ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති බැවින් මේ සමග අමුණා ඇති විශේෂ විස්තර පෝරමයේ පුරවා 2017 අගෝස්තු මාස 30 වන දිනට පෙර මාගේ කාර්යාලයට ලැබීමට කටයුතු සලස්වන ලෙස ඉතා ගෞරවනීය ඉල්ලා සිටිමි. හොඳයි. මෙම වැඩි විස්තර පිළිබඳ පිණිස විස්තර පෝරමේ භාර දීම සඳහා F. සර්මිලා මිනවිය දුරකථන නම්බරයක තියෙනවා 77 521 92 64 හා කෞසල්‍යද අල්විස් මහතා 72 13 33 33 3 සම්බන්ධීකරණය කිරීමට කටයුතු කරන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටිමි. අත්සන් කරලා තියෙන ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන රවි කරුණානායක පාර්ලිමේන්තු මන්ත්‍රී. ඒ වගකීම යටතේ රැමතිවරයෙක් අත්සන් කර මම කියන්නේ ප්‍රශ්නේ එතන එක තැනකින් ගන්න. ඒ විතරක් නෙමෙයි මේක විස්තර ටික පල්ලෙහා තියෙනවා. මේක ලියන්නේ මේ උතුර කොළඹ يعني රවි කරුණානායක උතුර කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රී උපනායක එක්සත් ජාතික පක්ෂය කියන මේ එයාගේ ලෙටර් හෙඩ් එකට තේ. නෑ මේ ලෙටර් හෙඩ් එක යටතේ නායක උපනායක විදිහට තමයි කිව්වෝ. ඇමති පක්ෂයේ උපනායකයෙක් කොහොමද ඇමති රජයේ ඇමතිවරු නියෝජ සම්බන්ධීකරණයක් කළාද ඉතින් ඔක වල සම්බන්ධීකරණයක් නේ. මම කියන්නේ හැදුවේ කාරණේ ගන්න ඔබතුමා. ඔබතුමා වග කියතු මන්ත්‍රීවරයා සහ ඔබතුමාත් මේක ඇවිල්ලා තියෙනවානේ. දැන් මේක ඇමතිවරුම ඔබතුමාලා ඇමතිවරුම කියන මේක වැරදි වැඩක්. මේ කොහොමද එයා ලියන්නේ අපේ ව්‍යාපෘති සභාවම දෙන්නේ මේවා කරන්නේ. මම මේ කියන්නේ නෑ මම. ඔබතුමා හරය ගන්නකො ඔබතුමාට අපේ ලියුමත් ඔබතුමා යවන්න නැති ආපහු මොකද ඔබතුමාත් කැමති නෑනේ ඔය වැඩේට. අපි දන්නවා. ප්‍රශ්නේ ඒක නෙමෙයි. දැන් මේ අය චෝදනා ලබලානේ ඇමති ධූරේ දාලා යන්න වෙන්නේ. එහෙම කියායට ඇමති ධූරේ වෙනුවට ආපහු අල්ලියකහ මන්දිරේ පැත්තට ගෙනල්ලා ඔෆිස් එකක් තියලා නෑ නෑ ඒක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරලා කිසිම ඔෆිස් කොහෙවත් නෑ කොහේ හරි තියලා දෙනවා දැන් වැඩ දැන් මෙතුමා කිව්වා ඒක පක්ෂෙන් කොහොමද රාජ්‍ය අමාත්‍යවරුන්ට ලියුම් ලියන්න කියලා මන්ත්‍රීවරුන්ට බලය දෙන්නේ නෑ නෑ මෙහෙමයි එතුමා එහෙම මන්ත්‍රීවරුන්ට දීලා නෑ කියලා මම දන්නවා නමුත් ඉතින් ඕනකට ලියුම් ලියන්න පුළුවන් සම්බන්ධීකරණ කටයුතු කරලා ඔබතුමා කැමති නෑ කියලා අපිත් දන්නවා මම කියන්නම්කො දැන් ඔබතුමා තුරුත් එකේ යෝජනා ගන්නවා අපේ පක්ෂ මූලස්ථානයේ තුරුත් දන්නවා ඉතින් ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි දැන් මේ චෝදනා ලැබුවන් ආපහු වතාවක් මේ අරලියගහ මන්දිරයේ කිව්වට ප්‍රශ්නේ දැන් මේ වංචා දෝෂණ අක්‍රමිකතා පිළිබඳ කාරණයක් ආවනේ දැන් මේ සමහර සාකච්ඡා රටේ මතුවෙන නිකන් නෙමෙයි දැන් මේ සිල් රැදී නඩුව අපේ රටේ ඓතිහාසික නඩු තීරණයක් ඒ මොකද මේ බෞද්ධ ආගම හරි බුදුදහම රකින්න හරි සිල් රැදී බෙදුවා කියලා කවුරු හරි කියන්න හදනවා නම් ඒක තවත් ප්‍රෝඩාවන්නේ බුදුදහමටත් නිගාවක් ඒ වෙන මොකුත් නිසා නෙමෙයි ඡන්දෙට තමන්ගේ ලේබල් එක ගහලා ඒක ඇතුලේ කොලේ සිල් රෙද්ද ඇතුලේ කොලේ දාලා බෙදුවා මම ඈ මොන කොලේ සේ අර පාර්සලිය ඇතුලේ කොලේක් දාලා බෙදුවා මම කොලේ පුතෝම් කියන බල් කොලේ ඒක උසාවියේදී පෙන්නවා නැත්නම් දඩුත් කියලා තියෙන මොකද ඒක නඩුව විතරක් නෙමෙයි ගම්මන්පිල මන්ත්‍රීතුමා නඩුව විතරක් නෙමෙයි මැටිවරණ කොමසාරිස්සරේ ආනමඩුවේ අත්අඩංගුවට ගත්තා රෙදි බෙදනකොට අල්ලනකොලා හොඳ අල්ලලා බෙදලා අත්අඩංගුවට ගත්තා හොඳ මේ පාර්සල් මේ උසාවියට ඉදිරිපත් වෙච්ච කරුණු ඇතුලේ මේවත් තිබුණා මේ කාරණේ නේ මේ කොලේ නේ නේ දහම් පඬුරක් කියලා තිබ්බ දහම් පඬුරක් ඇතුළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිට කලින් ගම්මන්පිල මන්ත්‍රීතුමා අර ඔබතුමාට මගේ අවස්ථාව පැහැදිලි කරන්න හොඳයි මේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අධිකරණය කරුණු සහිතව තහවුරු කරලා ඉදිරිපත් කරපු ඒවා මත තමයි මේක නඩු තීරණේ දෙන්නේ මිලියන 680ක් TRC එකේ සල්ලි මිලියන 680ක් දෙන්න බෑ TRC එකේ උපරිම සුබසාධන වැඩවලට දාන්න පුළුවන් මිලියන 100යි ඒකෙනුත් මිලියන 680ක් යනට අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළේ අනුමැතියක් අරගෙන මේ වැඩේ කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. දැන් මේක ඡන්ද කිට්ටු කරලා යන්නේ මේ වැඩේ. ඒක ඔප්පු කරලා තියෙන එතනින්. ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ දැන් කවුරු හරි ධනට පිටට මොනවා හරි දෙනව නම් සුදේව දෙන්නේ තමන් හොයපු ගහම්බු කරපු දේවල් වල ඉන්නේ. මම ඒකයි කිව්වේ මේ සමහරු අර යුදාධිකරණ ගැන වෙන වෙන බොරු බිල්ලෝ මවන්නේ නිකන් නෙමෙයි. අර නීතිපති දෙපාර්තමේන්තුවේ මේසේ උඩ තියෙන නඩු ෆයිල්ස් නීති පැමිණිලි පරීක්ෂණ අවසන් කරපු නඩු ටික දැම්මම නඩු මේ ගොඩක් අය ඉන්නෝනේ බන්ධනාගාරවල තමයි. මේ ගොඩක් අය ඉන්නේ බන්ධනාගාරවල. අය වෙන කොහරි අධිකරණ වලට යන්න ඕනේ නැහැ. ඇයි? අම්මගේ තාත්තගේ සොහන හදන්නත් රාජ්‍ය මුදල් පාවිච්චි කරපු අය ඉන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මදමූලන. අම්මගේ තාත්තගේ සොහන හදලා තියෙනවා නාගරික සංවර්ධන අධිකාරියේ සල්ලි සහ නාවික හමුදාවේ මුදල් වියදම් කරලා. මම 1,914ක්. මම දැම්ම පැමිණිලා. අපි කියන්නේ
කියන්නේ තමන් සත්භාවයෙන් නම් වැඩ කරලා තියෙන. අම්මගේ තාත්තගේ සොහොන හදන්න සල්ලි දාන්න නැහැ නේ. මං කිව්වේ එතෙන් සිට මේ හොරකම් වංචාව වලට අදාළ නඩු ටික ඇහුවනම් ගොඩක් අපේ රටේ නීතිය ඉස්සරහා මේ කටයුත්ත විවර වෙනවා. එතකොට වෙන අධිකරණ කොහෙවත් ඉල්ලන්න ඕනේ නැහැ. අපේ රටේ උසාවියේ නඩු ලබලා අධිකරණ ඇතුළේ තමයි ඉන්න වෙන්නේ. දැන් අපි අහන්නේ මේ සිල්ටේ දින නඩුවෙන් මෙතනින් ඉවර වෙන්නේ නැහැ. ඇයි? ලලිත් වීරතුංග මහත්තයා ඡන්දෙල්ලුවේ නැහැ නේ සුදේව. ඡන්දෙල්ලුවේ මහින්ද රාජපක්ෂ මහත්තයානේ. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ජනාධිපතිතුමාට දෙන වැඩක්. මොකද්ද? දැන් ඇත්ත මේ වංචාවට සම්බන්ධ මිනිස්සු කවුද අධිකරණයක් ඉස්සරහ නඩු අහලා තීරණය කරලා තියෙනවා මේක වැරද්දක් කියලා. එතකොට 106800ක් මේ රටේ මහජන මුදල් වංචා කරලා තියෙනවා. දැන් පුළුවන් ජනාධිපති කොමිසම අධ්‍යාලය එතුමාට මේකේ තොරතුරු ටික හොඳට හොයා ගන්න පුළුවන්. හොයාගෙන ඉතුරු 106000 ආය කර ගැනීම සඳහා මිලියන 50යි ගෙවන්න කියලා තියෙනවා. 106300 ආය කර ගැනීම සඳහා කටයුතු කරන්න පුළුවන්. එතකොට මට කියන්න උවමනාව තිබුණේ අර මම දැක්කා මේ විවිධ පාර්ශවයන් විවිධ කතා කියනවා. දැන් අපිට මේ රටේ අතිබහුතරයක් බෞද්ධ ජනතාව, ඒ වගේම හින්දු, ක්‍රිස්තියානි, කතෝලික, මුස්ලිම් මේ විවිධ ආගම් හදාාර මිනිස්සු ඉන්නවනේ. නිසා තම තමන්ගේ ආගමට ගෞරවයක් තියෙනවා අපි. අපි හැම කෙනාට මේක තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. නිසා අර පින්ඩපාතේ වැඩලා සල්ලි හොයන්න යනවා කියලා කිව්වා මේ සල්ලි ගෙවන්න. මං කියන්නේ අපේ රටේ අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලාට මං කියනවා තව ටිකක් ඉන්න, ඉතුරු නඩු ටිකක් ඇහුවට පස්සෙම වඩින්න ගත්තොත් මේට වඩා හොයන්න වෙනවා සල්ලි. මොකද ඒ තරමට මහජන මුදල් හොරකම් කරලා තියෙනවා. ඒ නිසා මේ බුද්ධ ආගමට නිගහ කරන වැඩේට එකග වෙන්න එපා. අවසන් කරන්න. ඒ වෙනුවට සාධාරණ ඉල්ලන්න. මේ සඳහා සාධාරණය ඉටු කරන්න කියලා කියන්න. ලලිත් වීරතුංග මහත්තයා හිරේ ඉන්නක වැරදි නම් ඇත්ත වැරදිකාරයෝ කවුද කියලා හොයන්න අවශ්‍ය කරන නීති කටයුතු ක්‍රියාත්මක කරන්න කියලා පාලකයන් බලපෑම් කරන්න. ඒ නිසා බැඳුම් කර වංචාවේ සිට ආපහු වතාවක් අපිට දකින්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් හොරුත් ඇවිල්ලා මහා දූෂිතෙනුත් ඇවිල්ලා කියනවා තමන් සාක්ෂි දෙන්නෙත් නැහැ කියලා. මොකක් නිසාද? තව තියෙනවා සපෝට් එක හම්බෙන්න පැති තියෙනවා. ආණ්ඩුවේ ඒ සඳහා වෙච්ච මැදිහත් කිරීම පිළිබඳ උන්ට විශ්වාසයක් තියෙනවා සමහර. ඒ නිසා සිල් රෙදි නඩුව වගේම බැඳුම් කර නඩුවත් අවසන් වෙන්න ඕනේ. මොකද දැන් ඊයෙන් කොමිසමේ සාක්ෂි අවසන් කළා අපිට හිතෙන්නේ. හැබැයි මෙතනින් එහාට කොමසාරිස්වල හොඳ මැදිහත් වීමක් කරා, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හොඳ මැදිහත් වීමක් කරා. ඒ නිසා මේ පොත් ගහපු අය අර කියපු කතා ජනතාව නොමග යවන්න කරපු දේවල් පිළිබඳව රටේ ජනතාව සාධාරණයක් හිතුවේ කියලා බලන් ඉන්නවා. ඒ නිසා මේ සිල් රෙදි නඩුව වගේම බැඳුම් කර නඩුව ඇතුළෙත් ඉන්න වැරදිකරුවන් අධිකරණ ඉස්සරහට ගෙන කටයුතු කරන්න ඕනේ. ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමනි, අපි ඉක්මනින් ඔබතුමාට අවස්ථාව දෙනවා. ප්‍රශ්නයක් නැගුණා බෝයගෙනින් සිරි අමරතුංග මහතා දුරකථනයෙන් රැඳී සිටියා බොහෝ වෙලාවක්. සිරි අමරතුංග මහතා, සුබ සන්ධ්‍යාවක්. හොඳයි, ප්‍රශ්නය අහන්න. අවස්ථාව ලබලා දුන්නට මේ මම මේ ශාන්ත බණ්ඩාර මහත්තයාගෙන් තමයි මේ ප්‍රශ්න අහන්නේ. ශාන්ත බණ්ඩාර මහත්තයා දන්නේ නැතුව ඇති, මම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අසම්බේ හිටපු මේ සමස්ත ලංකා කාර්ක සභිකයෙක් හැටියටයි මම මේ ප්‍රශ්න අහන්නේ. ඔබතුමාලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය දැනගෙනද හැන්නේ යහපාලන ආණ්ඩුවට කියලා ඉන්නේ කියලා. ව්‍යාකාරී තත්ත්වය ගැන කලකිරීම තමයි එළියට ඇවිල්ලා ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳන්න ශ්‍රී ලංකා නිදහස් ඊටවගේ සුරංශී විරෝධී කලවුරක් හැදියා. ඔබතුමා දන්නවා අමෘතුංග මහතා, ඉතාමත්ම කෙටි කරන්න උතුමාගේ ප්‍රශ්නය ඇසීමේ ශෛලිය පිළිබඳ අපිට ප්‍රශ්න ගොඩක් අපිට අවස්ථාව ලබා දෙන්න බෑ. දුරකථනයේ මාර්ගයේ ප්‍රශ්න තියෙනවා. ඉතා කෙටියෙන් අහන්න අවසාන ප්‍රශ්නේ. අනිත් ප්‍රශ්නේ මේ වාරගණනාවක් පැරදිච්ච UNDP අනගෙන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හවුල් වෙලා මේ කරන ක්‍රියාව හරිද කියලා. හොඳයි, බොහොම ස්තුතියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මුල්ම සමාජිකයෙක් එතුමා කියන ආකාරයට. ඔව්, බොහොම ස්තුතියි. මේ ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෙක් හැටියට කතා කිරීම සම්බන්ධයෙන්, මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිවිහිමියෙන් ආරක්ෂා කරගෙන තමයි අපි මේ කටයුතු කරන්නේ. අපි දැන් ඔක්කොමලා පොහොට්ටුවට හරි කොහට හරි ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද වෙන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති වලට මොකද්ද සිදුවෙන්නේ?
දැන් ඔබතුමාම කිව්වා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයෙක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ. එතකොට අපේ මෙතෙක් බිහිවිච්ච සියලුම බිහි වුණ සියලුම පක්ෂයේ නායකත්වයේ නායකයෝන්ගේ ආරම්භය එක්සත් ජාතික පක්ෂය. අද ඉන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ඒ සියලුම දෙනාගේ දෙමව්පියෝ එක්සත් ජාතික පක්ෂය. ඉතින් ඒ නිසා පසුගිය මේ පළවෙනි මේ ජාතික ආණ්ඩුවක් හැදුවා නෙමෙයි 2007 මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හැටියට, මලික් සමරවික්‍රම මැතිතුමයි, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි, රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරියේ ඒ දෙන්න ඉදිරියේ අත්සන් කළා. එකඟතාවයකට ඇවිල්ලා ජාතික ආණ්ඩුවකට ගියා. හැබැයි මාස 3 යන්න පුළුවන් වුණේ. ඒ නිසා දේශපාලන වශයෙන් රටේ පවතින විවිධ අවස්ථාවලදී සන්දාන ආණ්ඩු, පෙරමුණ ආණ්ඩු, පරිවාස ආණ්ඩු, ජාතික ආණ්ඩු නිර්මාණය වෙනවා. ඉතින් ඒ නිසා අපි බලන්න ඕනේ මේ හැම අවස්ථාවකදීම. දැන් එක සැරයක් සන්දාන ආණ්ඩු හැදිලා 2004 ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට 42ක් ආවහම මොකද කිව්වේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කරා කියලා කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ඉවරයි කියලා කිව්වා. ඔය කතාව බණ්ඩාරනායක මහත්තුමාට වෙඩි තියලා ඝාතනය කරපු දවසෙත් කිව්වා. නමුත් මතක තියාගන්න මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්නත් බෑ, මැරෙන්නෙත් නෑ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමේ වක්කීම තමයි මගේ මන්ත්‍රී ධූරයත් පූජා කරලා අද කරන්න ඔබතුමා කුරුණෑල දිස්ත්‍රික්කයේ කෙනෙක් ඉඳ මම සතුටුයි මේ ප්‍රශ්නේ අහින් පිළිබඳව. විශේෂයෙන්ම අපි මේ දේශපාලනය කියලා මේ අපි බෙදීමක් තිබුණා. පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයයි අපි අතර පැහැදිලි අපි අතර පරතරයක් තියෙනවා. දැනටත් එහෙමයි. අපේ ආර්ථික ප්‍රතිපත්තිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආර්ථික ප්‍රතිපත්තිය, එක්සත් ජාතික පක්ෂ ආර්ථික ප්‍රතිපත්තිය අතර ප්‍රශ්න තියෙනවා. ඒ නිසා තමයි කැබිනට් එකේ මෙච්චර වාද විවාද. ඒ නිසා තමයි එන හැම කැබිනට් පත්‍රිකාවම අනුමත වෙන්නේ නැත්තේ. ඒ නිසා අද යම් මැද තැනකට ඇවිල්ලා රටට සුබදායීව යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. අපි බලන්න ඕනේ මෙයින් ලබා ගන්න පුළුවන් හොඳ වැඩ කොටස මොකක්ද කියලා. ඉදී බැඳුම් කර සිද්ධිය සම්බන්ධව අපි මුලින්දම්ම දැඩි විවේචනයක් අපේ තියෙනවා. අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ගරු ජනාධිපතිතුමා බැඳුම් කර කොමිසමක් පත් කරා. හැබැයි කොමිසම පත් කරද්දී ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ගොඩක් වෙනත් දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු කීව මොකද්ද ප්‍රෙස් තියලා? මේක යට ගහන්න හදනවා. මේ ජනාධිපතිතුමා උත්සාහ දරන්නේ මේ දැන් බැඳුම් කර සිද්ධියේ මේ කෝප් කමිටුවෙන් ආපු වාර්තා මේවා නඩු විමහගට යන්නේ නැතුව කොමිසමක් දාලා, මොකද ඉතිහාසයේ ජනාධිපති කොමිසම් වලට විච්ච දේවල්, වාර්තා වලට විච්ච දේවල් මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා ඒ වගේම දෙයක් වෙයි කියලා මේ මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමා කොමිසම් පත් කරද්දී ගොඩක් අය ප්‍රෙස් තියලා කිව්වා. හැබැයි අද ඒ අයම කියනවා මේ කොමිසම දාපු නිසා අද සියල්ල රටේ ජනතාවට විනෝදභාවයෙන් යුතුව ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා සමහර කට්ටිය කියනවා ඇයි නඩු දාන්නේ නැත්තේ මේවට විතර නඩු කියලා. ඒවටත් නඩු වැටෙයි. තව කොමිසමේ තව ඉදිරියට යනවා. ඒ ගිහිල්ලා යම් ඒ ස්ථානයකට ආපුවාම එතන මේ කවුරුත් මේ පක්ෂග්‍රාහී පිරිසක් නෙමෙයි ඉන්නේ. රටේ වැදගත් උගත් බුද්ධිමත් නීතිඥ වෘත්තියේ ඉහළට ගිය පිරිසක් ඉන්නේ. ඒ අය මේ සම්බන්ධව කටයුතු කරලා පැහැදිලිවම මේ අවශ්‍ය තීන්දුව තීරණ ගන්නවා. ඉතින් ඒ නිසා ඉදිරියේදී තවත් මයි අපේ කවුද සම වසන් සමරසිංහ සහෝදරයා කියපු ආකාරයට තවත් වංචා දූෂණ ඕනනම් ජනාධිපති කමිසම ඉදිරිපත් කරන්න. ඒ විදිහට ජනතාවගේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා ගාවට ආපුවාම ඒ සම්බන්ධව ක්‍රමවේදේ සකස් වුණාම පැහැදිලිව ඕන දෙයකට කොමිසම ඉදිරිපත් කරා. හැද අපි හැමදෙනාම අපි වංචාවට දූෂණයට එරෙහිව දේශපාලන ආරම්භ කරපු කණ්ඩායමක් හැටියට අපි වසන් සහෝදරේ අපිට අද සතුරු වෙන්න පුළුවන් එක තැනකට ඇවිල්ලා තියෙනවා රට. ඒකෙදි ජනතා විමුක්ති පෙරමුණටත් අපේ යෞවරයක් හිමිවෙන්න ඕන. මොකද එතුමාලත් සෑහෙන කාර්යභාරයක් මේ වෙනින් කරනවා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම මේ වෙලාවේ කියන්නේ දැන් අපි ඇත්තටම නලින් බණ්ඩාර මැතිතුමා වුණත් අපි කවුරුත් විශේෂයෙන්ම තරුණ දේශපාලඥයෝ හැටියට බලාපොරොත්තු වෙන්නේ මේ රටේ වංචාවෙන් දූෂණයෙන් තොරව මේ රට ඉදිරියට ගිහිල්ලා අපේ රට ගොඩක් මේට ඉස්සරහට යන්න ඕන රටක්. හැබැයි අපේ යම් යම් ප්‍රශ්න හේතු නිසා විවිධ දේවල් නිසා අපි විශේෂයෙන්ම යම් තැනක නැවතිලා ඉන්නේ. ඒ නිසා අපි සියලු දෙනාට අද ඒ දිශාවට හැරිලා තියෙනවා. අද වංචා දූෂණ කරන්න රාජ්‍ය නිලධාරියන් ගොඩක් කතා කරන දේශපාලඥයෝ විතරනේ. දේශපාලඥයෝ විතරක් නෙමෙයි. ඔබතුමා පැහැදිලි කරන් යම් එකට මම දැන් මේ සිල්ලේදී නඩුවට අදාළව මේ විවිධ චෝදනා එනවානේ. දැන් නිකන් පින්ඩ පාටේ ගිහිල්ලා සල්ලි එකතු කරලා දෙනවා කියලා චෝදනා එන්නේත් දැන් මිලියන 680න් ඡන්දෙල්ලුව නෑනේ ලලිත විරතුංග මහත්තයා මනුස්සය දෙන්නම් අනුසය. එතකොට දැන් මේකට අදාළව ඉදිරි ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි කියලා ඔබතුමාලා පක්ෂයක් ලෙස විශ්වාස කරනවද? නෑ නෑ පැහැදිලිවම අවශ්‍යයි. දැන් ඒක තමයි මෙතනින් පස්සෙත්
දැන් මම හිතන්නේ නෛතික කටයුතු සම්බන්ධව මේ අධිකරණයේ තියෙන ක්‍රියාවලියක් සම්බන්ධව සහ අධිකරණ තීන්දුවක් සම්බන්ධව මම නම් ප්‍රසිද්ධියක විවේචනය කරන්නේ නෑ විවේචනය අධිකරණයේ දීලා තියෙන්නේ කිසි බාධාවක් නෑ මන්ත්‍රීතුමා මම විවේචනය කරනවා නෑ නෑ අධිකරණ තීරණය අධිකරණ තීරණය හරි දැන් අධිකරණ ඉදිරිපත් වෙච්ච කරුමත් තීරණ අරන් තියෙනවා 35 එක ජානුක ව්‍යවස්ථාවේ 35 එක වගන්තියත්තේ තමයි හිටපු ජනාධිපතිරට අධිකරණයට කැඳවන්න බෑ හිටපු කාලේ කරපු වැරද්දකටවත් හැබැයි කැඳවන්න පුළුවන් මන්ත්‍රීතුමා මේ බාධාවක් නෑ සාක්ෂිකාරයක විත්තිකාරයක් කරන්න විතරයි බැරි අර දෙන්න සාක්ෂිකාරයක් කරන්න අලුම ගන්න එහෙනම් ගිහිල්ලා සාක්ෂියක් දෙන්න බෑ මොකද කරේ කියලා එහෙම නෑ මම කියන්නේ ඒවා නෙවෙයි ඒ කාරණා ඔක්කොම මෙතුමයි කාලේ මෙතුමයි කාලේ ඒකට දැන් ඉදිරි දැන් මෙතුරු ලක්ෂ 6000ක් නේ හරි ඒක නෙමෙයිනේ දැන් මං කියන්නේ දැන් ඒකට අපි යම් මට්ටමක දැන් එතෙන්ට හරි ඇවිල්ලා තියෙනවානේ ඒ කියන්නේ ජයග්‍රහණයන්නේ ඒ පිළිබඳව දැන් ක්‍රියාවලියක් ආරම්භ වෙනවා. තව ඉදිරියට එයි. තව ප්‍රශ්නේ ඒවා නැගෙනකොට අධිකරණයට කරුණු වාර්තා වෙනකොට තව තීන්දුව తీරන ගනි. මම කියන්න උත්සාහ දරුවේ ඒ නිසා දැන් අපිට රටේ සුබවාදී පැත්තකට යොමු වෙමින් තියෙනවා. පරණ වැරදි කවුරු හරි වංචා දූෂණ කරලා තියෙනවා නම් ඒවටත් සාධාරණ ඉටු වෙන්න ඕනේ. බොහොම පැහැදිලිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම මේ වර්තමාන කාලෙත් වංචා දූෂණ සිදු වෙනවා නම් ඒවටත් අනිවාර්යයෙන්ම ක්‍රියාවලියක් හැදෙන්න ඕන නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ හැබැයි සාධාරණ ස්වාධීන පක්ෂග්‍රාහී නොවි. එහෙම ස්වාධීන අධිකරණයක් යම් යම් අපි පහුගිය තීන්දුව తీරන දැක්වහම දැක්ක සමහර අවස්ථාවලදී මේ ඉදිරිපත් ඒවා විවේචන තිබ්බ සමහර ඒවා විවේචනය කරන අයම හොඳයි කියලා කිව්වා. ඒ කියන්නේ ස්වාධීනව තීන්දුව తీරන අධිකරණය මගින් ලබා දෙනවා. ඒ වගේම අපි අමතක කරන්න හොඳ නැහැ තමන්ගේම ආණ්ඩුවේ ඉන්න අය වෙනුවෙනුත් මීට පෙර එක අවස්ථාවක කටයුතු කරලා තියෙනවා. ඒ තමයි බණ්ඩාරනායක මැතිතුමා දිවංගත SWRD අපේ බණ්ඩාරනායක මැතිතුමා තුමගේ ආණ්ඩුවේම හිටපු අය වෙනුවෙන් ඒ කොමිෂන් පත් කරලා ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න වැරදි අයට වැරදි කියලා කියන්න කටයුතු කළා. ඉතින් ඉන් පස්සේ මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමා ජනතාවට කියපු ආකාරයටම ඒ වෙනුවෙන් අද එක්සත් ජාතික පක්ෂයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද කියලා බලන්නේ නැතුව වෙනත් දේශපාලන පක්ෂයද කියලා බලන්නේ නැතුව ඒ ස්වාධීනව කටයුතු කරගෙන යනවා. ඒකට විශාල ජනතා ප්‍රසාදයක් අද ගොඩනැගීමෙන් තියෙනවා සහ විශ්වාසයක් ගොඩනැගීමෙන් තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමා කෙරෙහි ඒ මධ්‍යස්ථව රට පිළිබඳව සහ ජනතාව පිළිබඳව ගන්නා වූ තීන්දුව සම්බන්ධයෙන්. ඊළඟ කාරණේ තමයි මේ තියෙන්නේ මේ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ පිහිටීම හා පරිපාලනය කිරීමේ ඒ කාර්යයන් පිළිබඳ ඉදිරිපත් වෙච්ච පනත. මේක මේ ගැන අමුතු බිල්ලෙක් මවන්න කවුරුත් උත්සාහ දරන්න අවශ්‍ය නැහැ. මම මගේ පවුලේ කෙනෙක් අතුරුදන් වෙලා ඉන්නවා නම් මගේ පවුලේ කෙනෙක් මැරුණා නම් මට ප්‍රශ්නයක් නැහැ. මැරුණා කියලා අපි දානේ දීලා බෞද්ධයෝ හැටියට ඒ පිංකම් කරලා අපි හිත හදා ගන්නවා මැරුණා කියලා. හැබැයි අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ මගේ නාරම්මල දිගන්දිනිය ගේ ඉස්සරහා ගෙදර මගෙත් එක්කම එකම වයසේ සිසුර කියලා ඒ යුද හමුදාවට ගිහිල්ලා තාම අතුරුදන් ඒ කිරියම්ම තවත් අපි ගියාමත් මන්දියත් බල්ලා ඒ සිසුරව තමයි මතක් වෙන්නේ. ඇයි තාමත් අදේද හෙටේද විච්ච දෙයක් නැහැ. ඒ අයට අවස්ථාවක් දෙන එක හොඳ නැද්ද? මොකද්ද ඇත්තටම උනේ කියලා අඩුගාන ඒ වෙනුවෙන් සහතිකයක් මේ නැතුණු බවට හරි මැරුණ බවට හරි ස්ථීර සහතිකයක් ලබා දෙන එක හොඳද නැද්ද? ඒකේ වේදනාව තියෙන සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, බර්ග වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අතුරුදන් විච්ච පුජ්‍යලයා සම්බන්ධයෙන් පැහැදිලිව මොකද්ද වෙලා තියෙන්නේ කියලා කන්වයි. ඊළඟට තමයි මේ අතුරුදන් විච්ච පුජ්‍යලයා නිසා සුදේව අද කොච්චර මේ පවුල් අසරණ වෙලා තියෙනවද? පවුලේ ගෘහමූලිකයේ අතුරුදන් වෙලා තියෙනවා. පවුල සම්පූර්ණයෙන් විනාශ වුණා. පවුලේ ආර්ථිකය කඩා වැටුණා. දරුවන්ගේ අධ්‍යාපනය විනාශ වුණා. ඒ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ වුණ එකට ඒ පවුල කඩා වැටිච්ච එකට ඒ පවුල ගොඩගන්න ඒ වෙනුවෙන් යම්කිසි සහනයක් ආධාරයක් දෙන එක සුසුද නැද්ද? ඒකයි මේ කරන්නේ. එහෙම නැතුව මේ රණවිරු ටික අල්ලලා මේ පොදි බැඳලා දෙන්න මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බොහොම පැහැදිලිව මේ රටේ සේනාධි නායකයා. එතුමා බොහොම පැහැදිලිව කිව්වා මේ බොහොම පැහැදිලිව කිව්වා මේ ප්‍රශ්නයක් අහන්න නෑ මට බලයි තියෙන ප්‍රශ්න නෑ නෑ ඔබතුමා දැන් දිගට බාධා කරන්නේ මම කියන්නේ නෑ සමහර ගරු මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නයක් අහන්න අවශ්‍ය නෑ මේකෙන් කිසිම බාධාවක් වෙන්නේ නැත්නම් හිටපු හමුදාපතිවරු ජනාධිපතිතුමා හම්බෙච්ච වෙලාවේ ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ ගිහිල්ලා හමු වෙන්නේ. එතකොට කියනවා පනත සම්මත වුණත් මම අස්සම් කරන තුරු මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බය වෙන්න එපා. මම අස්සම් කරන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා කිව්වේ. එහෙම කිව්ව ජනාධිපතිතුමා හුසෙයින් කුමාරයා ජිනීවා ඉඳන් තාම මේක කරලා නැහැ කියලා වාර්තාවක් මානව හිමිකම් මණ්ඩලයට දෙනකොට පහුවදාම මේකට අස්සම් කරන්නේ ඇයි?
නෑ ඒ වාර්තා දැන් ඔය තමුන්නාන්සේලා දන්නේ නෑ මම නෙවෙයි දයරත්නක මාත්‍යල ඇතුළු පිළිතුරු පොරොන්දු වුණා ජනාධිපතිතුමා ආසන් කරන්නේ නැහැ කියලා හොඳනමාගෙන මෙහෙම කියලා දැන් මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා මේ ගොවියෙක්ගේ පුතෙක් මේ පොළොන්නරුවේ මම අහපු ප්‍රශ්නේ උත්තර දෙන්න පුතා වෙන දේවල් කියන්නේ මම අහපු ප්‍රශ්නේ උත්තර දෙන්න ඔබතුමා දැන් කිව්වේ නෑ නමුත් වෙනතන් වල කියනවනේ ඒක ගැන මම අහපු ප්‍රශ්නේ උත්තර දීලා ඕන දෙයක් ප්‍රකාශ කරන්න මං කියන්න ඒ නිසා මේ මේ දැන් ඔබතුමාලා මේ දරුස්මාන්ලා මේ යස්මින් සුකල මතක තියාන මං මං මේ වචනේ කියනවට සමාවෙන්න නමුත් මේ වචනේ කියනොත් මේ පොල්කඩු මේ NGO කාර්යෝ මේ මේ අය ගණන් ගන්නේ නැහැ මේ අයට ගිහිල්ලා මේ 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 රටේ නෑ නෑ ඉන්න මං ඒක උත්තරේ දෙන්න හදන්නේ එතකොට මේ රටෙත් ඉන්නවා එහෙම සමහර උදවි මේ ගිහිල්ලා ඉවරලා නඩුවක් දාන ඕන කෙනෙකුට ඒ අධිකරණයේ නඩුවක් දාන්න පුළුවන් හැබැයි මේ රටේ රට වෙනුවෙන් තීන්දුව ගන්නෙ කවුද ආරක්ෂක අංශ වෙනුවෙන් තීන්දුව ගන්නෙ කවුද ඔබතුමාද මමද අපි කවුරුත් නෙමෙයි මේ රටේ සේනාධිනායකයා. එයා තමයි දැන් මේ රත්සන් කරේ. නෑ පැහැදිලිව සේනාධිනායකයා හැටියට මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා පැහැදිලිව අවස්ථා ගණනාවකදී කිව්වා. තමුන්නාන්සේලා මෙතෙක් කල් සම්පූර්ණ බුද්ධාගම විනාශ කරනවා කියලා කිව්වා. මේ බෞද්ධ නායකෙක් ඉන්න රටක් පාලනය කරන තැන තමුන්නාන්සේලා එහෙම කිව්වා. අපි එහෙම ඒක ඇත්ත වෙනවද? එහෙම වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මට කියනවා ඇමතිවරුන් දෙන්නට ගත්ත පියවර මොකද්ද කියලා. බුද්ධාගමට අපහාස කරපු ඇමතිවරුන් දෙන්නට ගත්ත පියවර කියන තමුන්නාන්සේලා ජනාධිපතිතුමා. නෑ නෑ. එක පියවරක් කියන්නේ. එක පියවර. එක පියවර. ඕන පියවරක් ගන්න පුළුවන්. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. පසුගිය කාලේ දැන් ඔබතුමත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට විරුද්ධව කතා කරේ නැද්ද? මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරද්දන්න. ඒ ආණ්ඩුවට තරදී කියලා මේ ආණ්ඩුවට තරදී. අපි පාටානුව නෙවෙයි. තමුන්නාතර මෛත්‍රි ජනාධිපතිතුමා හොඳයි මහින්ද මහත්තයා නරකයි. කවුරු වැරදි කළත් වැරදි නම් වැරදි. අපි යුද්ධ ජයග්‍රහණයේ උපරිම ගෞරවය මහින්ද රාජපක්ෂ මහත්තයාට 2010 මේ රටේ ජනතාව දුන්නා. ඊට පස්සෙත් අපිට වැරදිච්ච තැන තමයි අපි ඒක විතරමයි භාවිතා කරේ. ඒක විතරම භාවිතා කරන්න ගියා අපි ඒ යුද්ධෙන් පස්සේ අපේ රටේ වැහිලා තිබ්බ ෆයිල් ගන්නවක් තිබ්බ ෆයිල් කියන්නේ ප්‍රශ්න මේ රටේ තරුණයන්ගේ ප්‍රශ්න විවිධ ප්‍රශ්න නමුත් ඒවාට අපි විසඳුම් හොයන්න ඊළඟ පස්සේ ගියේ නැහැ ඒවත් අපි යට කරගෙන මානව හිංකම් පෙන්නලා මේ මේ විදුලි පුටුව පෙන්නලා මේ යුද්ධ ජයග්‍රහණය විතරක් පෙන්නලා අපි ජයග්‍රහණය කරන්න ගියා ඒක තමයි අපි මුලාවිච්ච දැන් ඒ නිසා මතක තියාගන්න දැනුත් මේකේ පැටලෙන්න එපා මේ රටේ ඉන්න මෛත්‍රීපාල සිසේන මැතිතුමා කියන්නේ එල්ටීටී බෝම්බ පහකට මරාගෙන වරන බෝම්බ පහකට හසු වෙච්ච මිනිස්සෙක්. එතුමා පැහැදිලි අපි වගේ නෙමෙයි ගිහිල්ලා එහා පැත්තේ ගල්ලෑලි වැලි කන්දේ මිනිස්සු මරනකොට ගිහිල්ලා කපල කොටලා මරනකොට යන්න කෙනෙක් නැති වෙලාවේ අමාරුවෙන් රින්ගගෙන ගිහිල්ලා මේ මිනිස්සුන්ගේ දුකත් සබ බලපු ජනතා නියෝජිතයෙක් තමයි අද රටේ ජනාධිපති. ඒ නිසා එල්ටීටී සංවිධානය ගැනවත් ඒවා මේවා ගැන එතුමාට අමුතුවෙන් කියලා දෙන්න කවුරුත් අවශ්‍ය නැහැ. මේ රටේ රණවිරු ආරක්ෂා ගන්න අපි මේ කතා කරන රණවිරු මේ ඊයේ පෙරේදා මේ ජනාධිපති කාර්යාලයට ආවා මේ රටේ ආබාධිත රණවිරු ඒ අයගේ ප්‍රශ්න දැක්කම ඒ අයගේ කියන දේවල් දැක්කම අපේ බඩපපුව ඇත්තටම දනවා ඒ තරම් ඒ අයගේ සංවේදී ප්‍රශ්න සුදේව ඒ ඔක්කොම අපි ජනාධිපතිතුමාට කිව්වා පසුගිය කැබිනට් මණ්ඩලයේ ඔබතුමාලා හොයලා බලන්න ඔය චෝදනා ඉදිරිපත් කරනවා වගේම ඒ ඉල්ලීම් වලින් එක ඉල්ලීමක් කරෙන්ද ඒ ආබාධිත රණවිරුන්ගේ සියලුම ඉල්ලීම් ටිකට පහුගිය කැබිනට් එකේ අනුමැතිය අරන් දුන්නා මේ රටේ ආරක්ෂක ඇමතිවරය හැටියට සමය ආණ්ඩුව හැටියට ඒ නිසා රණවිරු විකුණගෙන කණ්ඩලෑස් වෙන්න එපා රණවිරුව වෙනුවෙන් උපරිම යුතුය කරන්න යුතුයම යුතුය කරන්න ඊයේ දවසේ ඇවිල්ලා ඒ හිටපු හමුදාපතිතුමා ජනාධිපතිතුමා හම්බුණා ඊයේ ඒ ජගත් ජයසූරිය මැතිතුමා ඊයේ ඇවිල්ලා එතුමාලා වෙනුවෙන් එතුමාලා ගෙන්නවලා සාකච්ඡා කරලා මෙහෙම ප්‍රශ්න දිනා මේ යස්මින් සුකාල කියන්නේ කවුද මේ කට්ටිය ගිහිල්ලා මේ කොහේ හරි නඩුවක් ෆයිල් කරා කියලා මේ රටේ මේ රණවිරුව ටික දෙන්න මේ රට සූදානම් නැහැ ඒක බොහොම පැහැදිලිව මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධව ඒ වගේ මේ රටේ යුද්ධ හමුදාව ඇතුළු මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ වක්කීම දරන්නේ මේ රටේ සේනාධිනායකයා. ඒ නිසා කවුරු හරි අතන පඳුරක් ගාව මොකක් හරි කීවා කියලා මෙතන කවුරු හරි මොනව හරි කීවා කියලා සරත් පොන්සේකා මැතිතුමා වුණත් යුද්ධ ඉවර කරන්න දායක වුණා. නමුත් ඒ කර ප්‍රකාශ පිළිබඳ අපේ ප්‍රසාදයක් නැහැ. එතුමා ඒක නොකර ඉන්න ඕනේ. මොකද ආණ්ඩුවේ වක්කීම ඇමතිවරයෙක් හැටියට. ඒ නිසා යම් යම් අය ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි වැදගත් වෙන්නේ රටේ රාජ්‍ය නායකයාගේ ස්ථාවරයයි. රටේ රාජ්‍ය නායක හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්නවා බොහොම පැහැදිලිව මේ කියලා තියෙන විදිහටම හමුදාපතිතුමාලා ඉඳලා බිම්මට්ටේ මේ ඉන්න සොල්දාදුවා දක්වාම ඒ ආරක්ෂා කරන්න විතරක් නෙමෙයි ඔවුන්ගේ පවුල් වෙනුවෙන් අවශ්‍ය සුබ සාධනය සහ ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්නත් අවශ්‍ය පියවර ගන්නවා. ඒ නිසා බොරු බිල්ල මවන්න එපා. අපි ඇත්ත යථාර්ථය කතා කරමු. මේට වඩා ප්‍රශ්න රාශියක් සුදේව තියෙනවා අපේ රටේ අහිංසක ජනතාවගේ. ඒ වෙනුවෙන් අපි පක්ෂ ඔක්කොම තමුන්නාන්සේලා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට අපි සියලු දෙනාම එකතු වෙලා මේ දැවෙන ප්‍රශ්න ටිකට විසඳුම් ලබා දෙන්න මේ බොරු දේවල් මේ ජිනීවා මානව හිංකම් වලින් ඔයයි කිසි දෙයක් වෙන්නේ නැහැ. මම රටේ ජනතාවට කියනවා මේ කාර්යාල පිහිටෙව්වා කියලා කිසිම දෙයක් අපේ රටේ ජනතාවට සුගතියක් මිසක් අවාසනාවක් තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා බර්ග වේවා කාගේ හරි පවුලක කෙනෙක් අසරණෙක්
අතුරුදහන් වෙලා ඉන්නවා නම් ඒ උනේ කොහොමද? ඇයි එහෙම උනේ? ඒ නිසා ඒ වින්දිතයන්ට මොනවද ලබා දෙන්න ඕන සහන සහ ආධාර අන්න ඒවා පිළිබඳව සාකච්ඡා කරන කාර්යාලය පමණයි මේක. නැත්තම් මේ රණ්ඩු දංගෙඩියට ගෙනියන එක සම්පූර්ණයෙන් අමූලික බොරුවක්. ඒක දේශපාලනික වශයෙන් පාවිච්චි කරන දෙයක් පමණයි කියන එක බොහොම පැහැදිලිව කියනවා. බොහොම ස්තුතියි. අද පාර්ලිමේන්තුවේ 225 දෙනාම අපේ වැඩසටහන බලන් ඉන්නවා දෝ කියලා හිතනවා. සුජීව සේනසිංහ මහතාගේ ගරු අමාත්‍යවරයාගේ නම කියවෙන නිසා එතුමා දුරකථන මාර්ගය ඔස්සේ සම්බන්ධ වෙනවා. සුජීව ගරු අමාත්‍යතුමනි, ඔබට අවස්ථාව තියෙනවා. ඔව්. ඔබතුමා සජීව සම්බන්ධ වෙලා ඉන්නේ. ඔව්, බොහොම ස්තුතියි. වසන් සම්ප්‍රසිංහ මහත්මයාට තමයි මම මේ කියන්නේ. විශේෂයෙන්ම මං හරියට දැක්කේ නැහැ එතුමා මොකක් පොත ගැන මොකක්ද කිව්වේ කියලා. මට මේ කෝල් එකක් ඇවිල්ලා මං කතා කරේ. මම ඔබතුමාට කියන්න කැමති, මම කාටවත් කඩේ යන පුද්ගලෙක් නෙවෙයි. ජනාධිපතිතුමාටවත්, අගමැතිතුමාටවත්, ඇලෝසියස්ටවත්, අර්ජුන මහේන්ද්‍රටවත්, කාටවත් ඕන පුද්ගලයෙක් වැරදි කරුම්කා කියලා ඔබතුමාලා පෙන්නඳ ඒකට පළවෙනි ඔබතුමත් එක්ක ඉන්නේ මම කිරේට දාන මම. ඒකල ඔය ලිව්ව හැම අකුරක් සම්බන්ධව මම වග කියනවා. ඔබතුමා මට එකක් පෙන්නඳ දැන් මම ඔය අඹගහ යට නඩුවහල කතා කරපු දෙයක් නෙවෙයි. ඔක හරියට පරීක්ෂා කරලා සියලු දේවල් හඳුන්වති මහත්තයා අපි කෝප් කමිටුවේ සභාපති කරේ ඒකින් අපි බය නැති. ඔබතුමා මට එක තැනක පෙන්වන්න පුළුවන් නම් ඒ කෝප් කමිටුවේ එදා ඒ බැඳුම් කර ගනුදෙනුව වංචාවක් කියලා කොහෙද ලියලා තියෙනවා කොහෙද පුළුවන් නම් පෙන්වන්න. ඒක ලියාගන්න බැරි වුණ හඳුන්වති මන්තුමාට සියලු දෙනා අපි විවාද කරාට පස්සේ එක තැනක ඔබතුමා පෙන්වන්න මම ඉන්නේ අපි නිහඬව ඉන්නේ මේ 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 විශේෂයෙන්ම ජනාධිපති කොමිසම ඉවර වෙනකම්. අපි මේ මගදී මේ යන මේ පරීක්ෂණයක් සම්බන්ධයෙන් කතා කරන්න කැමති නැහැ. ඉවරුණාට පස්සේ ඔබතුමා ඕන වෙලාවක මාත් එක්ක විවාදයකට එන්න ඉවර වෙලා ඒ තීන්දුවත් එක්ක. එතන ඉන්නේ ප්‍රසන්න ජයවර්ධන මහත්තයත් ඒ වගේම චිත්‍රි මහත්තයලා හොඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු. එතුමාලා මේ සම්බන්ධයෙන් එතුමාලා කිව්වේ දැන් තමයි එතුමාලාට බඳුන් කර තීරණය කළා. ඒ හින්දා ඕන වෙලාවක ඕනම් කොමිසමට මම අඳගන්න කියන්නේ එතුමාලා ඔය සමාජ පොත කියවලා ඇති. ඕනම දෙයක් සම්බන්ධයෙන් ඕන වෙලාවක මම ඕන තැනකට එන්න සූදානම්. හැබැයි මේ කොමිසම ඉවරනකන් ඉන්න ඉවරුණාට පස්සේ අපි මේ සම්බන්ධයෙන් හොඳ විවාද ඔබතුමාත් එක්ක මම ඕන තරකට එන්න. ඔව් මේ හොඳ බොහොම හොඳයි. මේ දැන් මේ තියෙන ඔබතුමා ලියපු පොත ඒ පොතේ 44 වෙනි පිටුව තමයි මම කියෙව්වේ. ඒ පිටුවේ ඊටාම පැහැදිලිව තියෙනවා මේ කියලා මේ එබැවින් මුළු ලංසු ප්‍රමාණයෙන් 150ක් perpetual treasuries සමාගමට ලබා දුන්නා යන්න සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ දේශසහගත මෙන්ම රටේ ජනතාව නොමග යන සුළුපටු අරමුණු ඉටු කර ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රකාශයක් වේ කියලා. මයිතන පර්පෙක්චුවල් ට්‍රෙසරිස් ආයතනය බිලියන 5ක් එකකින් ගත්තා කියලා මේ පොත ලියද්දි මුළු රටම දන්නවා. එතකොට ඔබතුමා මේ පොත ලියද්දි ඒක නොදැන ඉන්න විදිහක් නැහැ කියලා මම බොහොම අවධාරණය කරලා මේ පොත ඔබතුමාගේ උපුටා දැක්වීම ගත්තේ. මොකද පර්පෙක්චුවල් ට්‍රෙසරිස් ආයතනය ඔවුන්ගේ සමාගම හරහා බිලියන 2කුත්, ඒ වගේම ලංකා බැංකුව හරහා අවසාන මොහොතේ ලංසු දාන්නේ ලංකා බැංකුව හරහා. ඒ ලංකා බැංකුව දාන්නේ ලංසු ඒ ඉදිරිපත් ටෙන්ඩර් එක දාන්නෙම පර්පෙක්චුවල් ට්‍රෙසරිස් ආයතනයට. එතකොට ඔබතුමා වැනි වගකීතු මන්ත්‍රීවරයෙක් මේ පොත ලියද්දි මේ ජනතාවට ඔබතුමා කියන උත්සාහ කරලා තියෙන මේ පොතෙන් මේක මේ දේශසහගත මෙන්ම රටේ ජනතාවම නොමග යවන සුළු එකක් කිව්වා කියලා. ඉතින් හරි පැහැදිලි මේ පොත තුල තමයි ජනතාව නොමග යවීමක් කරලා තියෙන කියලා තමයි මම තහවුරු කරන්නේ. ඉතින් ඒ නිසා ඔබතුමා කියන බැඳුම් කර කොමිසම පිළිබඳව කොමිසමේ සාක්ෂි අවසන් වෙලා තීරණයක් එයි. නමුත් අද මුළු රටම දන්නවා බැඳුම් කරේ වංචාකරුවන් විසින් මේ රටේ දේශපාලඥයන්ට කොහොමද හිටපු මුදල් ඇමතිවරයාට පවා දුරේ අතහැරලා යන්න වෙසිද්ධ වෙන කාරණේ මොකද්ද කියලා ඔබතුමා දන්නවා. ඒ නිසා මේ පිළිබඳව ඕනෑම විවාදයකට කොමිසම අවසන් වුණාට අපි අවසන් වෙන තීරණෙත් එක්ක වෙනමයිමු. නමුත් අවසන් වෙන්න කලින් අවශ්‍ය තරමට තොරතුරු තියෙනවා මේක වංචාවක් කියලා තහවුරු කරන්න. ඒ නිසා මම උපුටා දැක්ව ඔබතුමාගේ පොතේ නොමගේ වෙලා තියෙන මේ පොතේ කියලා මටත් උනේ සුජි එමුතුමයි කාරණයක් නිවැරදි කරන්න. මම මෙතන ඉන්නේ නීති ක්ෂේත්‍රයේ පුද්ගලෙක් විදියට. එතුමා සඳහන් කරා මේ විනිසුරු මණ්ඩලික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගැන KTH චිත්‍රසිරි මැතිතුමන් සහ ප්‍රසන්න ජයවර්ධන මැතිතුමා බැඳුම් කරගෙන දැනගන්නේ මේ කොමිසමෙන් කියලා. ඒක වැරදි. මොකද KTH චිත්‍රසිරි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා ඊට කලින් කොළඹ වාණිජ මහාධිකරණයේ හිටපු විනිසුරුකාරතුමා එතුමා ඉදිරියේ නඩුවල පෙනී සිටලා තිනවා. එතුමාට හොඳ පරිචයක් තියෙනවා බැඳුම් කරගෙන. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිච ප්‍රසන්න ජයවර්ධන මැතිතුමා බැංකු ක්ෂේත්‍රයේ සේවය කරලා නීතිඥයෙක් කියලා බැංකු පිළිබඳ විශේෂත්ව දැනුමක් තියෙන නීතිඥයෙක් මේ දෙදෙනාටම බැංකු ගැන බැඳුම් කර ගැන මහා විශේෂඥ දැනුමක් තියෙනවා. මේකෙන් ඉගෙන ගත්ත කියන එක ഇതുමල්ලට කරන අගෞරවයක් විදියටයි මම දකින්නේ. හොඳයි සුජයවන්තුමා, ඔබතුමා දුරකථන ඉන්නව නේද තවම? ඔව් ඔව් හොඳයි. ഇതുමල්ලා පැහැදිලි කිරීමක් කරා, ඔබතුමාත් පැහැදිලි කිරීමක් කරා. ස්තුතියි සහභාගී වුණාට. ඔබතුමාලා කැමති වෙලාවක් තිබෙනවා නම් මේ ඕනම වෙලාවක ඒ සඳහා විවාදයකට එන්න කියලා ආරාධනා කරනවා. මමත් ඒ ආරාධනාව කරනවා. මගේ මිත්‍රයා. ඔව්
වසන්ත මන්ත්‍රීතුමා ඔබතුමාට මට මෙහි ඉඳලා ඔබතුමාත් එක්ක මේ විවාද කරන්න බෑ. ඔය ලන්තු ප්‍රමාණය ඔබතුමා කිව්වට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන ලන්තු ප්‍රමාණය තියෙනවා බිලියන 20ක් විතර. 25යි. ඒකට ඔබතුමාත් එක්ක විවාද කරන්න වෙනම දවසක මම එන්න. හොඳයි. හොඳයි. අපි ඒකට වෙන වෙලාවක් වෙන් කරගමු. ඔබතුමා එන්න ආරාධනා කරනවා. බැඳුම් කරේ පිළිවන් විවාද කරන ඔබතුමාට. අභියෝග බහු අද අභියෝග එල්ල වෙන දවසක් බවට පත් වෙලා තියෙනවා. අපිට විරාමයකට අවස්ථාව දෙන්න. විරාමයෙන් පසු අපි මුන්න ගහන විරාමයකට යනවා. ගලාගෙන යන බලයේ දේශපාලන සංවාදයේ සමග ඔබ යලි පන්නේ වර්තමාන දේශපාලන තත්ත්වය අප සාකච්ඡා කරන්නේ දෙවන වටේ තුන්වන අවස්ථාව ධම්මපද මන්ත්‍රීතුමා සූදානම් සිටින මන්ත්‍රීතුමනි පිටපත කොටුවැල්ලේ නිහාල් කුලරත්න මහතා ප්‍රශ්නයක් නගනවා. නිහාල් මහතා සුබ සන්ධ්‍යාවක්. ඉක්මනින් ප්‍රශ්නය අහන්න. සුබ සන්ධ්‍යාවක් හිරුඩ. මම ගම්මපිල මහත්තයා අහන්න කැමතියි. ගම්මපිල මහත්තයා හැමතිස්සම ගම්පම්මේ මහත්තයා මේ රමිරු ප්‍රයෝජන ගන්න බලය ලබා ගන්න. ඒත් මාලට වෙන කල්පයක් නැති නිසා වෙන්නදී. ඉතින් ඔබතුමාලා මේ අතුරු ගහම වාගේ කාර්යාලය පිළිබඳ මේ රටේ සමහර පොර ජනතාවට කියන්නේ සමුනාසලත් කියන සමහර පොර ජනතාවට තමයි ඔබ ඇත්ත වෙන්නේ. නමුත් අපි මේ සමහර බහුතර බුද්ධිමත් ජනතාවට ඔබ ඇත්ත වෙන්නේ නැහැ. අපි අහන්නේ දැන් සමුනාසල කියලා මේ යුරෝප මම අහන්නේ යුරෝප රටකින් වුණත් ආසියා රටකින් වුණත් ඉන්න රටක නායකයෙක් අපේ යුද රණවීරන්ට කොහෙවත් නඩුදා කියන්නේ මේ කොහෙවත් දෙන එන්ජිඔ නඩ සමුනාසලම කියන මේ රටේ එන්ජිඔ නඩ කියන එකට අපි නටන්නේ කියලා තමුන්නාසලම කියනවා මේ රටේ එන්ජිඔ නඩ විතර අපි නටන්නේ කියලා. නමුත් අපිත් නටන්න ඕනේ පිටරට එන්ජිඔ නඩ මේ දාන නඩු වලට තමුන්නාසලට බලය ලබන අනිත් පාගේ ඒ සම්බන්ධයෙන් අනිත් පාසේ තමයි මේ විමල් නියෝග මහත්තයාට ප්‍රකාශ කරා තමුන්නාසල හේතත් පස්සේ මේ ශ්‍රී ලංකා නිදහස් පස්සේ මන්ත්‍රීවරු එන්න එපා 20ට 30ක් කියලා. එතකොට විමල් නියෝග මහත්තයා මේ ශ්‍රී ලංකා නිදහස් පස්සේ නායකයා විමල් නියෝග මහත්තයා අයිති මොකද්ද මේ ශ්‍රී ලංකා නිදහස් පස්සේ ගැන කතා කරන්නේ. මට කියන්න ඔබතුමාකෝ මං කියන බොරු විශ්වාස කරන්නේ මේ ඒකාබද්ධ විපක්ෂයත් එක්ක ඉන්න කට්ටිය විතරයි. මේ පනතේ ඔබ කියන ආකාරය ඔබතුමා ඉතා පැහැදිලිව මම පනත සම්බන්ධයෙන් කිව්ව එකම එක බොරුවක් කියන බොරු කියලා ඔබතුමා බහුවචනෙන් කතා කරේ. මට ලැයිස්තුව මේපා මං කිව්ව එකම එක බොරුවක් කියන පනත සම්බන්ධයෙන් නෑ. තමුන්නාස කිව්වේ මේ පනත නිසා අපේ රණවිරෝ යුදාධිකරණයට ගෙනියන්න පුළුවන්. මම ඒක වගන්ති සහිතව ඉතා පැහැදිලිව ඒතර කොයි හරියද බොරුව තියෙන්නේ. මම කියන්නේ කොතනද ගෙන මම පෙන්නවා සමාවෙන්න මට දැන් මොහොතේ ප්‍රශ්නයක් මට ආපහු ඉඳ දෙන්න. මම කිව්වා ජාත්‍යන්තර ප්‍රඥාපේ 11 වෙනි වගන්තියේ අපි මයිසලම් පෙනව 2015 දී මංගල සමරවිර ඇමතුමා මේ ප්‍රඥාප්තියට අස්සම් කරා. ඒ ප්‍රඥාප්තිය 11 වෙනි වගන්තියේ යටතේ යම් කිසි රටක යුදාපරාධේ නඩුවක් විමසාවෙද්දී අවශ්‍ය වෙන චුදිතයක් අස්සම් කරපු රටක ඉන්නවා නම් ඒ රටෙන් ඉල්ලුවොත් බාර දෙන්න ඕනි කියලා. ඊළඟට මම පෙන්නවා ඒ බාරදීම සඳහන් දේශීය ආන්ත්‍රණයක් මෙතෙක් නැහැ. ඒක 21 වෙනිදා ගේනෝ කියලා. දැන් මෙන්න මේ කාරණේ තමයි මම මේ ගැන කිව්වේ. දැන් මේකෙන් මං කිව්ව බොරුව මොකද්ද කියලා කියන්නකෝ. ඒක තමයි මම තමුන්නාගේ පැහැදිලි කරන්නේ. තමුන්නාන්සේ බොරු කියලා දින්න මම නෙවෙයි බලාගෙන යනකොට. ඔබතුමා මම බොරු කියලා කිව්වේ. මම ඒක එක බොරුවක් කියන්නේ. සමස්ත බොරු වැලෙන් එකක් කියන්නේ කොහොමද ඔබතුමාට බෑ. මේ වගේ කාලේ නාසි කරන්න එපා බොරු කියන්න මත්තු. සමා වෙන අපි ඔබතුමාගේ ඒක නිසා ලබා දෙන්න නම් ඔබතුමාට ප්‍රශ්න කිරීමේ අයිතිය. නෑ මම පෙන්නේ ඔබතුමා මම බොරු කියන්නේ කිව්වා. ඉතින් මම මොකද බොරුව කියලා. ඉතින් මම විශ්වාස කරනවා මං කිව්ව හැමදේම ඇත්ත කියලා. ඉතින් මම උත්තර දෙන්න මං දැනගන්න එපා බොරුව මොකද්ද කියලා. ඉතින් එතුමා දන්නේ නැත්නම් මං කිව්ව. දැන් අනුන් ලියලා මේ ප්‍රශ්න වලට යන්න මුලින්ම අපේ මම හැරෙන්න කැමති අපේ නලින් බණ්ඩාර මන්තවා බුදුසසුන රකින්න ආණ්ඩුවක් ගැන කතා කරන්න ගරු මන්ත්‍රීතුමනි. අපි දන්නවා සද්ද විද්ද රාජපක්ෂ අඹ කුමාර පතින්ලාගේ රංජන් ලියෝ අපොන්සු රාමනායක කැල්ල පස්සේ ආවේ ගරු මා මිත්‍ර නියෝජ්‍ය ඇමතුමා. ඊට කලින් හිටියා එතුමා සම්පූර්ණ නම. එතුමා වැරදිනා තව කෑල්ලක් මට මතක ඉදිරි එක කෑල්ලක් මට මග ඇරුණා. ඒ කෑල්ල එතුමා මතක් කරේ. එතුමා දන්නවද? මට මතක හිටියේ තව කොටසක්. ඒක කෑල්ලක් මට තේරුණා එක නමක්. ඒක නම කියන්න ඕන රංජන රාමනායක කවුරුත් දන්නව. නෑ ඊට වඩා වැදගත්කමක් තියෙන මේ. ඔබතුමා බාධා කරන්න ගරු මන්තෝ මම මේ වැදගත් දෙයක් කියන්නේ එතුමා ඒ නම ඇතුලේ තියෙන වෙනත් පණිවිඩයක්. ඒ වගේමයි සරත් ෆොන්සේකා. මේ ඇමතිවරු දෙදෙනාම අපි දැක්කා මහා සංඝරත්නයට අපහාස කරා. කොහොමද අපහාස කරේ? චීවර ධාරීන් කියලා ප්‍රකාශ කරා. ඒ වගේම සංඝ මුදලායිල්ලා කියලා කිව්වා. දැන් ගරු මන්ත්‍රීතුමනි අපේ රටේ කියන්නේ මේ පෘතුගීසිකාරයෝ ලංකා ඉතිහාසය දැනගන්නේ අවුරුදු 500 මෙහා පැත්තටනේ. හැබැයි මේ රටේ ඉතිහාසය දැනගත්තොත්
අපේ රටේ ඉතිහාසයේ පුරා මහසංග රත්නේ තමයි රාජ්‍යපාලකයන්ට අවවාදම් ශාසනා දුන්නේ. අපේ රටේ ඉතිහාසයේ සුවිශේෂී. ඒ වෙන රටක නොතිබුණු ආකාරයේ සාමාන්‍ය ජනතාව අතරින් ගිහිල්ලා සිවුර දරාගත්තට පස්සේ රටේ නායකයා වඳිනවා. එංගලන්තයේ ආච් බිෂොප්ට රජින වඳින්නේ නැහැ. රජින තමයි නායිකාව. හැබැයි අපේ රටේ රාජ්‍ය නායකයා මහසංග රත්නේට වැඳ නමස්කාර කරනවා. එතකොට මහසංග රත්නේ දෙන අවවාද අනුශාසනා නමස්කාර පූර්වක පිළිගත්ත මිසක් අනිත් පැත්තට අපහාස කරේ නැහැ. ඔබතුමාලා දන්නවා මාදුලාවේ සෝභිත නායක හමුදුරු 2010 ජනාධිපතිවරණ දිටියේ තමුන්නාසලත් එක්ක 2015 ජනාධිපතිවරණ හිටියේ තමුන්නාසලත් එක්ක මේ අපිව පරාජය කරන්න මට මේ කියන්න දෙන්න කිව්වට පස්සේ උතුමා ප්‍රශ්න උත්තර දෙනවා මේ කාරණේ කියන්නේ කාරණේ මැද අහන්න එපා කාරණේ වුණාම අහන්න මත දෙනවා විනාඩියක් දෙන්න විනාඩියක් දෙන්න මගේ මේ කාරණේ කියන්නේ ඊපස් දෙන්න ඒකතු කරන කාර්යයක් නේ උතුමාට අවස්ථාවද මේ රාජ්‍ය නායකයා පිළිබඳ ප්‍රශ්න රාජ්‍ය නායකයා මාදුලාවේ සෝභිත හාමුදුරුවන්ට ඒ ජනාධිපතිවරණ දෙකේදී අපිට හිරු කරලා අපිව පරාජය කරපු ප්‍රබලම සාධකයක් කවුරුවත් චීවරධාරියා කිව්වද කවුරුවත් මුදලාලි සංඝ මුදලාලි කිව්වද නැහැ හැබැයි මේ සරත් ෆොන්සේකා ඇමතුමාට එරෙහිව එදා විජේදාස රාජපක්ෂ ඇමතුමාට එරෙහිව එක්සත් ජාතික පක්ෂේ තීන්දුවක් ගත්තා අරුන්දික ඇමතුමාට එරෙහිව තමුන්නාසල තීන්දුවක් ගත්තා හැබැයි සරත් ෆොන්සේකා ඇමතිවරයාගේ මේ හැසිරීම පිළිබඳ ඇමතිවරයා පිළිබඳ ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තෙත් නැහැ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා විදියට ඔහු පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ තීන්දුවක් ගත්තෙත් නැහැ එයින් දිරියටපත් අපි මෙතන පෙන්නුවා මේ වැඩසටහන පටන් ගද්දී ආවේගශීලීව කතා කරන රංජන් ඇමතිතුමා එතුමාට මමත් ෆොන්සේ දැන් ගම්පා මනාප තරගෙනේ ෆොන්සේකා ගහනවා නම් හාමුදුරුවන්ට එක ෂොට් එකක් මං ඩබල් ෂොට් ගාලා මං ඉස්සරහට එන්න ඕනි කියලා හිතලා වෙන්න ඕනි බොහොම ආවේගශීලීව හාමුදුරුවන්ට ප්‍රහාරය දුන්නා අද වෙනතුරු තමුනාසල ඊට හෙරෙව ආණ්ඩුවෙන් යමක් කරලා තියෙනවද ආණ්ඩුව කියන්නේ අපේ මතේ නෙවෙයි ඉතින් අපේ මතේ නෙවෙයි නම් අර මතේ නොදරන විජේදාස රාජපක්ෂ මැතිතුමාට අරුන්දික ප්‍රනාන්දු මැතිතුමාට දුන්න පොල්ලෙම දෙන්න එපැයි තමුනාසල අපි බලවත් සැකයක් තියෙනවා එදා ජෝන් ඩොයිලි කියනවා මේ කහසිවුර දරන් ඉන්න අය හින්දා තමයි මේ බටහිර ව්‍යාපෘතිය ලංකාවේ ක්‍රියාත්මක කරන්න බැරි කියලා. තමුනාසල අද මේ රටේ ක්‍රියාත්මක කරන්න හදන බටහිර ව්‍යාපෘතියට කහසිවුර ප්‍රශ්නයක් නිසා තමුන්නාසල කාසිවුර හැල්ලු කිරීමේ ව්‍යාපෘතියක ඉන්නවයි කියලා අපිට ප්‍රබල සැකයක් තියෙනවා. එහෙම නෙවෙයි නම් අදින් පස්සේ උදා වෙන දවසක හරි මේ ඇමතිවරුන් සම්බන්ධයෙන් තමුන්නාසල ගන්න ක්‍රියාමාර්ග මොකක්ද කියලා අපිට කියන්න. ඊළඟට මම යනවා. නෑ මේක ප්‍රශ්න ගන්න. නෑ ඔබතුමා උත්තර දෙන්න නෑ. නෑ නෑ මම කිය ඔබතුමා දැන් තමුන්නාසලා කියලා මේ අපි ඔබතුමාලටත් වඩා අපි තව ගොඩක් ඉස්සරහින් බෞද්ධ ජනතාවත් එක්ක සහ අපේ ගෞරවනීය මහා සංගරත්නයත් එක්ක ඉන්නේ. නෑ මෙතන වැරදි මතයක්. ඔබතුමා කොහොමද කියන්නේ මම ඉස්සරහින් ඉන්න මට වඩා ඔබතුමා ඉස්සරහ කියලා තීරණය කරගන්න. නෑ 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 මට තීරණය කර විදිහ නෑ. මම කියන්නේ මම වඩා ඔබ බෞද්ධුනේ කොහොමද කියන්නේ මට. මම කියන්න අයිතියක් තියෙනවා නේ. මොකද අයිති කියලා කියන්නේ මට තේරෙන්නේ නෑ. දන්නේ නැති කවට අහන්නේ. මම කියනවා. ඔබතුමා කොහොමද කියලා. ඉතින් මට ඒක කියන්න පුළුවන්. කොහොමද ඔබතුමා මැන්නේ කොහොමද කියන්නේ මට වඩා ඔබතුමාගේ බෞද්ධකම ලොකුයි කියලා මැන්නේ කොහොමද කියන්නේ. ඔබතුමාට පිටිපස්සෙන් ඉන්න මම කියන්නේ අපි මේ මහා සංගරත්නය ගැන වැරදි මතයක් සමාජගත කරන්න බෑ තමුන්නාන්සේලා කියලා. සරත් පොන්සේකා මහත්තයා කරපු ප්‍රකාශය අපි පැහැදිලිව මහා සංගරත්නය වෙනුවෙන් කරපු ප්‍රකාශය දැඩි ලෙස හෙලා දකිනවා. හෙලා දකිනේ අපි අහන්නේ. අපි අහන්නේ ගන්න පියවර. අර විජේදාස ඇමතුමාට ගත්තානේ ජනාධිපතිතුමා පියවර. අරුන්දික පිළිවෙත ගත්තානේ පියවර. කො පියවර? නෑ නෑ පියවර. කතාව වැඩක් නෑ ක්‍රියාවයි වැදගත්. නෑ නෑ මෙහෙමනේ. ජනාධිපතිව කොච්චර ජනාධිපතිව ගිරියපුප්පන් කතා කරු කිසි දෙයක් වෙන්නේ නෑ. නෑ මොකද වෙන්නේ නැත්තේ? ඔය ඔබතුමා තමුන්නාන්සේලාද කරු. අතුරුදාන් මේ කාර්යාලය අස්සම් කරන්නේ නැහැ කිව්වා ජනාධිපතිතුමා. කිව්වේ නැද්ද වැට් එක ගේන්න ඉඩ දෙන්නේ නැහැ කියලා? ජනාධිපතිතුමා කිව්වද නැද්ද අතුරුදානුවන්ගේ කාර්යාල පන්තර අස්සම් කරන්නේ නැහැ කියලා? කවද්ද කිව්වේ? අස්සම් කරන්නේ නැහැ කියලා නෙමෙයි අස්සම් කරන්නේ නැහැ කියලා. හමුදාපතිවරු හම්බෙච්ච වෙලාවේ දයරත්නක මාතෙන් ඊට ඉන්න කිව්වා ජනාධිපතිතුමා අපිට පුරුද්දක් දුන්නා කියලා. නැහැ කියලා කිව්වේ ඒ හදලා තිබ්බ කිඩුම්පත්. නෑ නෑ පාර්ලිමේන්තුවේ සම්මත කරාට පස්සේ ජනාධිපතිතුමා හම්බුනේ. නෑ ගොඩ මේ මේකේ ඔබතුමා දන්නේ නෑ. නෑ නෑ මම ඔබතුමාලා ඉතින් හැමෝටම සම්මත වෙච්ච පනත සම්මත වුණාට පස්සේ දයරත්නක හිටුවා හමුදාපතිතුමා කියලා හම්බුනේ. මේ අහන්න මමත් දන්න නිසා කියන්නේ මම වක්කීමෙන් කියන්නේ. ඒ හදලා තිබ්බ ඉරේට අනුමත කරන්නේ නැහැ අත්සන් කරන්නේ නැහැ කියලා කිව්ව තමයි. ඒකේ අඩුපාඩු ගොඩක් තිබ්බා. ඒක ඊට පස්සේ මේ සම්පූර්ණ ඒවා කපලා කොරලා අවශ්‍ය නැතිව මේකලා අවසානේ මේ තියෙන්නේ. මේකත් සංශෝධනය කරා. එකවගන්තියක් විතරක් සංශෝධනය කරා. විදේශීය ආධාර ගන්න බෑ කියන එක විතරයි දැන්නේ. වෙන මොකුත් වෙනස් කරේ නැහැ. මේකෙත් එකක් සංශෝධනය කරලා තමයි
මොකද වෙනස් කරේ කියන්නේ ඔබතුමා කියන්නේ මට කරපු වෙනස වෙනස මොකද්ද කරපු මොකද්ද මොකද ඔබතුමා කියන අඩුපාඩු ගොඩක් හැදුවා කියලා හදුවුනේ අඩුපාඩු ටික කියන්නේ නෑ අඩුපාඩු ටික මේ කැබිනට් එක වගන්තිය වෙනස් කරේ විදේශ ආධාර ගන්න බෑ කියන එක විතරයි ඒ ඔබතුමා පනත කියලා නෑ ගරු මන්ත්‍රීතුමා දන්නවනම කතා කරන්නේ නෑ නෑ තමයි ඒ මට කියන්න හරි මන් දන්නේ නැති කියලා ඔබතුමා කියන්නේ කර හදපු අඩුපාඩු ටික මොකද්ද කියලා මේකේ හදපු අඩුපාඩු කියන්නේ මේකේ ඔබතුමා කියන විදිහට රණවිරුවන්ට යම් යම් ප්‍රශ්න සහ ඔය ගිහිල්ලා මේ හමුදා කඳුරට මට කියන්නේ මෙන්න මේ මන් දැන් ඔබතුමාගෙන් ප්‍රශ්න අහනවා මට අහන්න ඉතින් ඉන්නව මන් කියන්න දැන් මගේ අවස්ථාව අඩුපාඩු ගොඩාක් තිබුණා ඒකට අස්සම් කරන්නේ නැහැ කියලා ජනාධිපතිතුම අපි එක්කත් කිව්වා ඒ හමුදාපතිවරුන් එක්කත් කිව්වා හැබැයි ඊට පස්සේ ඒක ගොඩාක් සංශෝධනය කළා මොනවද ගොඩාක් සංශෝධනය ඒකයි මං අහන්නේ ගොඩ මොකද උදු ආයි කියනවා හැබැයි ඇව්වා මොකද්ද කියනවා මොකද්ද වෙනස් කරේ කියන්නේ වෙනස් කරපු වෙනස ඒකේ තිබ්බා රටට ඇත්තටම යම් අහිතකර තත්ත්වයක් මං ඒවා මේ මෙතන ඒක තමයි ඔබතුමා දන්නේ නැහැ එහෙම දෙයක් වෙනස් කරේ නැහැ එකයි වෙනස් කරේ මෙතන විදේශීය විදේශීය හොඳ ඔබතුමාගේ තර්කයක් ගන්න ඔබතුමාට අවශ්‍යයි ස්තුතියි එතකොට මේ මං කියන්නේ ඔබතුමාට මේ තමුන්නාන්සලා මෙහෙම කියලා මේ අපි මේ තමුන්නාන්සලා තමයි ඉතින් තමුන්නාන්ස කියා ගන්න බෑනේ කරපු වෙනස මොකද්ද කියලා ඒක වෙනසක් කළා නැහැ ඔබතුමා කතා කරා ඔබතුමා අවස්ථාව ගන්න වෙනස කරේ විදේශ ප්‍රධාන රිජුව ගන්න බැරි එක විතරයි ඔබතුමා මේක අධ්‍යයනය කරන්න නැතුව ඇවිල්ලා කතා කරන්නේ ඒකයි ප්‍රශ්නේ ඔබතුමා දන්නා මොකද ඔකේ තියෙන්නේ කියලා මම අධ්‍යයනය කරලා ඇවිල්ලා තියෙන්නේ හම්බන්තොට මෙච්චර අක්කර ගන්න විකුණනවා කියලා විකද මොකද විකේ බොරු කියන්නේ අම්මතුර අවුරුදු වුණා වෙන බදු තුනක විකිනීමක් තමයි ඒක බබුතුමාට මං ගරු කරා ඔබතුමාගේ ඇමති කෙනෙක් කයි වුණේ ඒකයි හැබැයි බොරු කියන්නේ විජේදාසලාල්වක් සම්පූර්ණ කතාව අහගන්න කියන කතන්දරේ කවුද මම මේ කාලය අරගෙන පැහැදිලි කරන්න ඕනේ මොකද මොකද මෙතුමත් එක්ක කතා කරා වසන්ත සමරසිංහ මන්ත්‍රීමත් කතා කරා නීතිඥයෙක් විදිහට මේක අධ්‍යයනය කරපු පුද්ගලයෙක් විදිහට මෙතන නඩු තීන්දුව අධ්‍යයනය කරලා ඉන්න මන්ත්‍රීකෙනෙක් මම ගරු කරනවා ඒක මම මෙතුමෙන් ප්‍රශ්න අහන්න පුළුවන් මට ඒක ඉදන් මොකද ගෙනල්ලා තිනවාද පාට කරලා එහෙම එතකොට කොහෙන්ද මේක පටන් ගන්න 2011 සම්බුද්ධත්ව ජයන්ති සමරීම සඳහා පත් කරන සම්බුද්ධත්ව ජයන්ති කමිටුව මේක එක නිර්දේශයක් තමයි සිල් ගන්න අයට ද්‍රව්‍යම ආධාර වලින් ආධාර කිරීම මේ නිර්දේශේ ක්‍රියාත්මක වෙලා නැහැ කියලා 2014 3 වෙනි මාසේ 20 වෙනිදා ජනාධිපතිතුමා හමු වෙන්න එන සාසන ආරක්ෂක බල මණ්ඩල භික්ෂුන් වහන්සේලා පෙන්වලා දෙනවා. ඒ අනුව එදාම ජනාධිපති ලේකම්වරයා උපදෙස් දෙන මේ නඩුවේ මේ හෙලිවිච්ච කරා මංගව සීලුම ලේකන කියලා දෙනවා. ඒ අදාළ මොනවද ඒ ලේකම්වරයා කාර්ය සටහන් ඔක්කොම පිටපත් කරලා ගෙනලා තිනවා පෙන්වන්න ඔබතුමාලට. මේ තියෙන මේ ජනාධිපති ලලිත් විරතුංග මහත්තයා තමන්ගේ අත් අකුරෙන් මේ සටහන් කරලා තියෙනවා මම මෙහෙම පෙන්වන්න. උපදෙස් දුන්නාම සිල් මේක තීරණය කරනවා ද්‍රව්‍යම ආධාර කියලා දාන බෙදන්න බෑ සිල් රෙදි ලබා දෙන්න. ඒ අනුව තීරණය කරනවා. හැබැයි සිල් ගන්න කී දෙනෙක්ද කියලා ලංකාවේ සංඛ්‍යාලය කරන්නේ. ඒ අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට බාර දෙනවා. පොයේ දවසට සිල් ගන්න කට්ටිය කීයක්ද? ඒ අනුව මැයි මාසෙත් ජූනි මාසෙත් පොය දෙකේ මොකද පොයෙන් පොයට සිල් ගන්න ගන්න වෙනස් වෙනවා මැයි මාසේ ජූනි මාසේ තාර්ථික සංවර්ධන නිලධාරීන් ගිහලා පන්සල්වල සංගණනයක් කරනවා සිල් ගන්න කට්ටිය කොච්චරක් ඉන්නවද කියලා මේ සංඛ්‍යාලේඛන ටික එකතු කරලා ජනාධිපති ලේකම් කාර්යාලයට එනකොට ඒතර අර මට කියන්න බැරුව ජනාධිපතිතුමාගේ තියෙන වාර්ෂික අරමුදලක් වසර පතාම එනවා ඒ අවුරුද්දේදී එක බිලියනක් වෙලා තිබ්බා සංවර්ධන අරමුදල ඕනම අමාත්‍යංශක ප්‍රාග්ධන වැය ශීර්ෂයේ අමාත්‍යවරයා තමයි මන්ත්‍රීවරුන්ගේ යෝජනා ආරම්භ වියදම් කරන්නේ මේක ජනාධිපතිවරයා යෝජනා ආරම්භ වියදම් කරන එක වැය ශීර්ෂ 8ක් තිබ 8න් එකක් තමයි මේ සිල් රෙදි බෙදෙන ව්‍යාපෘතිය මේක 773000ක් ඉන්නෝ සිල් ගන්න. ඒතර මේකට මේ මිලදී ගැනීම කරන අතරේ දැන් මේ තොරතුරු ටික එන්න කල් ගියානේ. මොකද අනිත් ව්‍යාපෘති වල සල්ලි වෙන් කරන්න ලේසියි. කලින් දන්නෝ මේ ව්‍යාපෘතියට යන්නේ මෙච්චරයි. හැබැයි මේ ව්‍යාපෘතියට මුදල් වෙන් කරන්න බෑ. ඇයි අපි දන්නේ නැහැ සිල් ගන්න කට්ටිය කීයද කියලා. ඔය අතරේ කොත්තලාවල ආරක්ෂක විද්‍යාපීඨයට හදිසි මුදල් අවශ්‍ය වෙලා මිලියන 400ක් නිදාස් කරනවා. ඒ සම්බන්ධයෙන් කාර්ය සටහන් ජනාධිපති ලේකම් කාර්යාලය මංගවම ගෙනල්ලා තියෙනවා. එතකොට දැන් මේ සිල් රෙදි සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඇවිල්ලා මිලදී ගන්න යනකොට මුදල් මදි. අපේ මුදල් රෙගුලාසිවල 93 සහ 94 තියෙනවා ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියා. ඒ කියන්නේ අමාත්‍යංශ ලේකම්වරයාට.
කෝප්පලෙ හිටින්ද දන්න ප්‍රධාන ගණන් තැබීම නිලධාරිය කියන්නේ අමාත්‍යංශ ලේකම්වරය තමයි ඇති තියෙන අතිරික්තයක් තියෙන තැනකින් ඌනතාවයක් තියෙන තැනකට ප්‍රතිපූර්ණයේ කිරීමේ පදනම මත මාරු කිරීමේ බලය මූල රෙගුලාසි වලින් අමාත්‍යංශ ලේකම්වරයට දීලා තියෙනවා. මෙතන ජනාධිපතිවරණ සංවර්ධන අරමුදල තියෙන්නේ ජනාධිපති ලේකම්වරයා යටතේ. විදුලි සංදේශන නියාමන කොමිසම තියෙන්නේ ජනාධිපති ලේකම්වරයා යටතේ. ඒ අනුව ජනාධිපති ලේකම්වරයා ප්‍රධාන ගණකාධිකාරීට උපදෙස් දෙනවා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ප්‍රතිපූර්ණයේ කිරීමේ පදනම යත මිලියන 600ක් ලබා ගන්න කියලා මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒ අනුව එතුමා නිලබලයෙන් සභාපති වෙන පනතේ හැටියට. හැබැයි එයාම තමයි ඒතරේ ගණන් තැබීමේ නිලධාරියත් එයා ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියත් එයා ඒක පනතේ තියෙන උනතාවයක්. ඒක ඉතින් එතුමාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නෑ නෑ මං කියන්නේ. එතකොට ඊළඟට වෙන්නේ මොකද්ද? ඒ අනුව මේ සිල් රෙදි මිලදී අරගෙන ඔක්තෝබර් මාසේ වෙනකොට මේක පන්සල් වලට ලබා දෙනවා. අපි දන්නවා පාසල් නිල ඇඳුම් දෙන්නේ හැම අවුරුද්දෙම දෙසැම්බර්න ඡන්දයක් තිබ්බත් නැතත් ඒකේ තියෙනවා මෙම මහින්ද චින්තන සංකල්පය යටතේ මේ නිල ඇඳුම් බෙදා දෙනවා. ඒ වගේ මේකේ තියෙනවා මහින්ද චින්තන සංකල්පය යටතේ ලබා දෙන දහම් තුටුපඳුරකි කියලා. මේ කොළ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශයක් එහෙම සඳහනක් දාන පොඩි කොළ ගැලලා මේකේ දාලා කාටද දෙන්නේ? ලබා දෙනවා අදාළ පන්සල් වල ඉන්නේ ගත්තේ කෝටා එක කීයේ කීයේ දෝනි කියන පන්සල් වලට ලබා දෙන්නේ සිල් ඇත්තන්ට නෙවෙයි. එතකොට එක්සත් ජාතික පක්ෂ හාමුදුරුවන්ටත් ගියා. ජයිපේ පන්සල්ටත් ගියා. මේක කිසිම පන්සල දෙදාස් 11 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ගත්ත තීරණයක් 2014 වෙනකන් අකමැති අකම් අමතක වෙච්ච බුද්ධාලම්බන ප්‍රීතියකින් තමයි එතුමා ඉඳලා තියෙන්නේ. මම මේ කියන කාරණේ එච්චර අමතක වෙලා නම් මේ බුද්ධ ශාසනයට වැඩ කරන්න අයවැයට දාලා මුදල් වෙන් කරන්න තිබ්බනේ. මුදල් වෙන් කරලා අයවැයට දාන්න ඕනේ. ඔන්න ඕකනේ පුතුමාගේ දැන් නෝ අන්න අන්න බලන්න දැන් අය ප්‍රාග්ධන වැය ශීර්ෂයේ එතුමාට දෙනේ 1 බිලියන එක අයවැය වෙන් කරලා තියෙන්නේ. ඒක සම්බුද්ධ ජයන්තියට මුදල් වෙන් කිරීමක් කරන්න ඕමනයි නම් පාර්ලිමේන්තුවට කියන්න තිබුණා සම්බුද්ධ ජයන්ති වෙනුවෙන් ගත්ත තීරණයක් අනුව සිල් රැඳී දීම සඳහා තීරණයක් තියෙනවා 2011 ඉඳන් අනේ අපිට අමතක වුණා මම මුදල් ලැබෙති මට අමතක වෙච්ච නිසා මට 2014 ජනාධිපතිතුමනේ කිට්ටුණක් කමන්නේ මේක බෙදා ගන්න දෙන්න කියලා තිබ්බනේ අයවැය මුදල් වෙන්න පොඩි ගාණක් නෙමෙයි පොඩි ගාණක් නෙමෙයි 2080 දැන් වැරදි දැන් නිකන් මේ දැන් තමන්ගාව මුදල් වෙන්න මේ ඔහොම බොරු කියන්න බෑ ඔහොම ගාමත් වැරදි නෑ ඔක නැත්තම ඔක කාලේ ගන්න එන්න ඔබතුමා මට උත්තර දෙන්න අහගන්න මට පැහැදිලි කරන්න දෙන්න ඇයි මෙතන අයවැය දන් එතුමගේ වැය ශීර්ෂයේ සංවර්ධන කියන්නේ ප්‍රාග්ධන වියදම් සඳහා බිලියනයක් වෙන් කරලා තියෙනවා. බිලියනේ වෙන් කරාම ඔබතුමා ගරු මන්ත්‍රීතුමා අහගෙන ඉන්න ඕනේ. එතකොට ඔබතුමාට ඔක තේරෙන්නේ නැති ප්‍රශ්නේ. තේරෙනවා තේරෙනවා. බොරුව වටපොඩ. එතකොට සිද්ධ වෙලා තියෙන ඔබතුමාට මේක තේරෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. මට ඔබතුමාට කරුණු කියලා දෙන්න පුළුවන්. තේරුම් ගන්න මොලයක් දෙන්න විදියක් නැහැ. ඒකයි මට තියෙන ප්‍රශ්නේ. ගරු මන්ත්‍රීතුමනි කාරණේ වෙලා තියෙන්නේ මෙච්චරයි. සංවර්ධන අරමුදලේ වැය ශීර්ෂය අයවැයෙන් තමයි වෙන් කරන්නේ. මාර්තු මාසය ඇමතිවරයා තමයි තීරණය කරන්නේ මොන මොන ව්‍යාපෘති ඒකාපෝය දාන්නේ නැහැ. ජනාධිපතිලා පරිපූර්ණකයක් දාන්න දෙපොළ මන්ත්‍රී පරිපූර්ණකයක් දාන්න මොකද සල්ලි වෙන් කරපු සල්ලි තියෙනවා. කොහෙද වෙන් කරලා තියෙන්නේ? ඇයි වෙන් කරලා තිබුණා මොකද උසාවියට ගිහලා තියෙන දෙපොළ මන්ත්‍රී සල්ලි ඔබතුමා දැනගන්න ප්‍රාග්ධන ජනාධිපතිගේ ඇමතිවරයා තීරණය කරන්නේ වාර්ෂික වෙන් කරලා ජනාධිපතිවරයා තීරණය කරන හැම අවුරුද්දම ජනාධිපතිවරයාගේ දැක්සේ පාර්ලිමේන්තුවෙන් වෙන් කරන්න ඕනේ. ඔව් වෙන් කරලා තමයි තියෙන්නේ. වාර්ෂික වෙන් කරලා තියෙන්නේ. ඒ වාර්ෂික ඒකාබද්ධ ධර්මදලට යනවා ඉතුරු ටික ඊට පස්සේ ශ්‍රී ලංකාව වෘද්ධ වෙන් කරන්න ඕනේ. ප්‍රධාන ගණන් දීමේ නිලධාරියක වගකීම තමයි ඒකාබද්ධ ධර්මතලට යවන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඊළඟ අවුරුද්ද ආපහු ගන්න ඕනේ. හරි. ඒක නෑ කියන්නේ එහෙම ප්‍රශ්නයක් අවුරුද්ද මුල වෙන්නේ අහගන්න එන්න පුතුවා අහගන්න නැතුව බොරුවට කතා පවත්තන්නේ. මට සරල කරුණක් 2014 මාර්තු මාසේ මේක ඇවිල්ලා අර සාසනාරක්ෂක බලමන්ත්‍රීතුමා ඒතර අවුරුද්ද මුල තියෙනවනේ මන්ත්‍රීතුමා අවුරුද්ද මුල වෙන්න වෙච්ච මුදලක් තියෙනවා මිලියන ඔක්තෝබර් එක කන් හිටියේ දෙපතු හරි ලහන් ඉඳලා මම කිව්වනේ මිලියන 400ක් දුන්නයි කියලා ඒ ඔබතුමාට මම පැහැදිලි කරා මේකට යන ගාන කී දේ කලින් දන්නේ නැහැ සංගණනයක් කරන්න ඕන සම්දෙන දින නියම කරේ ඔක්තෝබර් මාසෙ කලින් තමයි අපි දන්නේ නැහැ ඔබතුමා ඒක ඔබතුමාගේ නිගමනය මේ නදී ඊළඟට මේකේ තියෙන නීති අනුකූල தත්ත්වය තමයි මේකේ කිසිම තැනක මැතිවරණය පිළිබඳ චෝදනාවක් නැහැ.
මේක තියෙන්නේ 380 වෙනි වගන්තිය. 380 තියෙන්නේ වංග පරිහරණය. වංග පරිහරණය කරන එක තමන්ට ප්‍රයෝජනයක් අරන් තියෙන්න ඕනි. එහෙම නැත්නම් වෙන කෙනෙකුට අවාසියක් කරලා තියෙන්න ඕනි. ආණ්ඩුවට අවාසියක් වෙලත් නැහැ. ලලිත විරුතුංග මහත්තයාට වාසියක් වෙලත් නැහැ. වංග පරිහරණයක් ජනතාවට ලාභයක් වෙලා මිලියන 680. මේ කොයිද මේ මිනිස්සුන්ට ලාභයක්? නඩු තීන්දුව ඔබ කියවනවා. 850ක සිල් රැඳි. නඩු තීන්දුව රුපියල් 850ක් කියලා කියන්නේ සාමාන්‍ය මීටර් 17ක්. නෑ වැරදි. රුපියල් 50 ගන්න මීටර 150 ගන්න අරන් තියෙන්නේ. මීටර 150 ගන්න අරන් මොන රැඳි දෙයක්ද? මේ නඩු තීන්දුව මොන රැඳි අරන් තියෙන්නේ? සුදු රැඳි. බුදුමදී හරි බල්ල නෑනේ ගරු මන්ත්‍රීතුමා. මේක ඉතින් පැහැදිලිව කියලා තියෙනවා. ඒක තියලා තියෙනවා. මේ නඩු තීන්දුව ඉතින් පැහැදිලිව කියලා තියෙනවා. කොතන යාපනයේ ඉඳලා ගරු මන්ත්‍රීතුමා උත්තරමටත් එළම බුරු කියන්න එපා. ගිය ගන්න තරම් තියෙන්නේ. මේක කිතා පැහැදිලිව කියනවා. නිලැඳුම් මිලදී ගත්ත කට්ටියම අරන් තියෙන්නේ. මේක පුණ්‍ය කටයුත්තක් කින්දා නිලැඳුම් දුන්න ගානටත් වඩා අඩු මිලට ලබා දුන්නේ කියලා මේක සාක්ෂි වලින් අද ඔබ කියලා තියෙනවා. පිට කොටුවට ඔයිට වඩා රෙදි ගත්තහම රුපියල් 80කට මේක. මේකේ ප්‍රශ්නේ දැන් ඉතින් ටෙන්ඩර් එක තමයි ඒක තමයි හොරකම කියන්නේ. මේකේ හොරකම කියන්නේ නෙමෙයි. ඔබතුමාගේ ඔළුවේ තියෙන හොරකම. මේ හොරකම නඩුවේ හෙලි කරලා නැහැ. ටෙන්ඩර් කැඳවලා දැන් මෙයා පිට කොටුවට මහා පිට කොටුවේ මම අනුසක පාත් ඇතුළු වෙරිණි කියන්නේ ඒකනේ. කොහොමද වෙන්නේ? ඒක නම ඔබතුමා නඩු දැන් මේ හොරකම කියන්නේ මොකද්ද? ගරු මන්ත්‍රීතුමා ඔබතුමා නඩු තීන්දුව කියලා නෑ. කිසිම වංචාවක් කර නැත කියලා. ඉතාල පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. නඩුවේ හොයලා නෑ මිල ගණන් වල ටෙන්ඩර් මේ විරුතුංග මහත්තයා කිසිම හොරකමක් කර නැද. ඔබතුමා කියන වංචාවක් කරුවින්ද ලලිත විරුතුංග මහත්තයා ඇතුළේ හිටියේ. වංචාව කියන චෝදනාවක් නෑ. වංග පරිහරණය කියන්නේ එකක්. වංග පරිහරණය කියන එක කියන්නේ මන්ත්‍රීතුමා 22 වෙනි වගන්තිය දණ්ඩ නීති සංග්‍රහයේ ඒකෙදි කියන්නේ තමන්ට වාසියක් වෙන්න හරි අනුන්ට අවාසියක් වෙන්න හරි යම් කිසි තමන් යටතේ තිබ්බ දේපලක් පරිහරණය කරනවා. මම මන්ත්‍රීතුමා අවසන් කරමු අවසන් ඉක්මනින් අවසන් කරමු ඔබතුමා. හොඳයි ප්‍රශ්න තියෙනවා. මේ නඩු තීන්දුව වැරදිද? අනිවාර්යෙන් ඔය එකින්ද අපි අභියාචනාවක් කරලා තියෙන්නේ. නඩු තීන්දුව හරිනා අභියාචනා කරන්නේ නැහැ නේ මන්ත්‍රීතුමා. නඩු තීන්දුව පිළිගන්න. එතකොට මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඉතයිපින් කාලය ගිහිල්ලා තියෙනවා. ඔබතුමා දැන් මේ පොන්සේක මහත්තයා කියපුවායි රාමනායක මහත්තයා ගැන කියනවා. එතකොට ඔබතුමාලා අර නයිට් රේස් යනකොට දලදා ගාමාලිගාව වටේ රජකුමාරවරු එතකොට පොඩ්ඩක් බුද්ධඝම මතක් වුනේ නැද්ද මන්ත්‍රීතුමා පළවෙනි දේ ඔයක ප්‍රශ්නයක් කියවේ පළවෙනි දේ දලදා මාලිගාව වටේ කවුරුවත් නයිට් රේස් ගියේ නැහැ දෙක ඒක උනේ මහනුවර සිද්ධ උනේ ඒවා ආණ්ඩුව ඇතුළේ ඉඳලා සම ගොඩක් දෙනුට දැන් කොන්දේ ඉන්නේ මහින්ද මහත්තයා පරදීලා ගෙදර ගියාම විවේචනය කරන්න ගොඩ දෙනුට කොන්දේ කටේ දෙකම ඇවිල්ලා තියෙනවා මයින් මං කියන්නේ හැමෝට වදින කට්ටියට වදින්න කියන්නේ දැන් ඔබතුමාලා කොන්ද තිබුණා අපි එදා මේගොල්ලෝ සාක්ෂි අපි ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන වැරදි දෙයට වැරදි කිව්වා නෑ ඔබතුමා පිළිගන්නවද නයිට් රේස් කියන්නේ පිළිගන්නවද ටිකට ඔක්කොම මට දුන්නේ නැහැ දලදා මාලිගාවට ගියේ නේ නුවරදී මහානායක ස්වාමින් වහන්සේලා අපි නුවර කරන්න එපා කිව්වා මේ ඒකයි මේක අතර බලද ඔය මේ අපාසයත් එක්ක මේක මොකද්ද ඒක මොකක්ද ඒක හොඳයි දලදා මාලිගාවට නයිට් රේස් හරි හොඳයි දලදා මාලිගාවට කියන එක පට්ටවල් බොරුවා මහනුවර තිබ්බා පුරාණායක ස්වාමින් වහන්සේලා ඒකට විරුද්ධ වුණා ඒ විරෝධීට ගරු කළ යුතු තිබුණා කියන තැන අපි එදත් අද නායකයන්ගේ උත්තර අවශ්‍ය මන්ත්‍රීතුමාට කියමු සිල් රැඳි ගැන කියන්නේ කියලා වන්න එතුමත් බෙදුවා ඒක එතුමට අවශ්‍ය නැහැ මෙතුම කතා කරන්නේ ඒක එතුමගේ අයිතිය මෙතුමා කියවනේ මේ අපි දැන් ඒ නැති නිසා විවේචනය කරනවා කියලා අපි මහින්ද රාජපක්ෂ මහත්තයා විවේචන මම ප්‍රතිපත්තියක් හැටියට විවේචනය කරන්නේ නැහැ ඔයගෙ නේ මං කිව්වේ නෑ නෑ ඒක ඔබතුමා පිළිගන්න දවද එස්පීඩි සානා කැමති තුමාලා එම ඔබතුමා දැන් මෙතන කියවනේ පරමතල විවේචන ඉදිරිපත් කරනවා නැත්තම් ඕකට මං හොඳට පැහැදිලි කරන්න පුළුවන් කොහොමද සිල් රැඳි බෙදුවේ කියලා හොඳයි අපි අද්දේකි මට අද්දේකි මන්නේ අපි අපි අවසාන වටේ එතුමා කැමති නම් පැහැදිලි කිරීම කරන්න ඉන්න දෙමු අපි අපි විරාමයකට යනවා විරාමයෙන් පසුව අවසාන අවස්ථාව ලබා ගන්න මේ වගේ වර්තමාන දේශපාලන තත්ත්වය සාකච්ඡා කරන්නේ දැන් මට නියතතාවයේ තියෙනවා දෙවන වටේ අවසන් අවස්ථාවට අපි සූදානම් වෙන්නේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා සූදානම් නලින් මන්ත්‍රීතුමා නුදුරු මට ප්‍රශ්නයක් නගන්නේ කටානේ සිමන් ප්‍රනන්දු මහතා ප්‍රනන්දු මහතා සුබ සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් ප්‍රශ්න අහන්න පුළුවන් සුබ සන්ධ්‍යාවක් ඔව් ඔබතුමා රූපය නියන්ත්‍රය හඳ අඩු කරගන්න දුරකථනයේ ඔස්සේ එක දිගට ප්‍රශ්න අහන්න පුළුවන් ඔබතුමාට නලින් බණ්ඩාර මහත්තුමාගෙන් මම මේ ප්‍රශ්නේ අහන්නේ ඔව් ඔබතුමා ප්‍රකාශ කළා උදේගම්මන් පිළ මැතිතුමාට ප්‍රකාශයක් කළා ගියාණ්ඩුව කළේ යුද්ධෙයි සද්දෙයි සුද්දෙයි විතර කියලා දැන් ඔබතුමාලා ආණ්ඩුව ගත්ත අලුතම ඉතාම කෙටි කාලයක් තුළ මහ බැංකුව සුද්ධ කළා
බැනුම් කර වංචාවෙන්. එක දෙවැනි එක දැන් රංජන් රාමනායක ඇමතිතුමත් සනත් පොන්සේක ඇමතිතුමත් මහා සංඝරත්නයට අපහාස වෙන විදිහට කතා කළා. ඔබ හැම දෙයකම ප්‍රකාශ නිකුත් කරන ඔබ නිශ්ශබ්දවයි. ඒ කියන්නේ ඔබ මේක අනුමත කරනවාද? ඒ දෙකනි ප්‍රශ්නේ. හරි. හොඳයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මේ ප්‍රනන්දු මහත්මයා විශේෂයෙන් රංජන් රාමනායක මහත්මයා කියපු කාරණේවත් සරත් පොන්සේක මහත්මයා කියන කාරණේවත් මම අනුමත කරන්නේ නැහැ කියන එක පළවෙනි කාරණේ. මහ බැංකුව සම්බන්ධව මේ යහපාලන ආණ්ඩුව ආවට පස්සේ ආපු චෝදනාව යහපාලන ආණ්ඩුවට හැබැයි හොඳට මතක තියාගන්න මහ බැංකුව සම්බන්ධව බැඳුම් කර සම්බන්ධව ග්‍රීක් බොන්ඩ් සම්බන්ධව මේට කලින් අදිත් නිවාර කබ්‍රාල් මහත්තයලා කරපුවා සම්බන්ධව කරුණු කාරණා ගණනාවක් තියෙනවා. හැබැයි සේට්ටම කලින් මේ ආණ්ඩුව විශේෂයෙන් අපේ කෝප් එක අපේ මේ හඳුන්නති සහෝදරයා සභාපති යටතේ පරීක්ෂණ පැවැත්තුවා. එතනින් ආවා යම් කිසි නිගමනයක්. දැන් කොමිෂන් එකක් දාලා තිනවා, නඩු දාලා තිනවා. එනිසා මේ ආණ්ඩුව සම්බන්ධයෙන් ආපු චෝදනාව සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් කරන්න පුළුවන් සියලු දේවල් කරලා තියෙනවා. නිසා ඒ තීන්දුව එනකන් අපි බලාගෙන ඉමු. ඒ වගේම අපේ ගම්මන්පිල මහත්මයා අර ඇල්ලතුරත් නිමලයි බොන්නේ කියලා තමයි ගම්මන්පිල මහත්තයා දැක්කම මට මතක් වෙන්නේ. ඉතින් එතුමා නීතිඥෙක් විදිහට ඉතින් නීතිඥෙන්න පුළුවන් කබරගෙයා තලගෙයා කරන්න මේ ඒ විදිහට ඕන දෙයක් කරන්න පුළුවන්. එතුමාලා ළඟට චූදිතයෙක් ආපුවාම චූදිතයාගේ විස්තරය අහලා චූදිතයාට ඕන විදිහට තමයි කතා කරන්නේ. නිසා මෙතුමත් නීතිඥෙක් විදිහට තමයි මෙතන කතා කරේ. දැන් එතුමා කිව්වා 2011 සම්බුද්ධ ජයන්තියක් ගැන කිව්වා. මේ තේරම ජයන්ති අර ජයන්ති මේ ජයන්ති තිබිලා 2015 චන්දන දවස් 4ක් තියෙද්දි තමයි සිල්රද්ද බෙදන්නේ. ඔන්න බෞද්ධකම බෞද්ධ නායකයා බෞද්ධ සිල්රද්ද බෙදන්නේ. මරින්නේ මේ පටන් ගත්තා. එතන පොඩ්ඩක් ඉන්නකො. පැහැදිලි කරන්න. අන්තිම දවස් 4 තමයි සිල්රද්ද බෙදන්නේ. ඒ වගේම ඊට කලින් මෙන්න පැහැදිලිවම තියෙනවා මැතිවරණ දෙපාර්තමේන්තුව මේ ඌව පළාත් සභා ඡන්ද විමසීම 2014 රාජ්‍ය මට්ටමින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම 2014 9 මාස 11. ඒ ඡන්දෙදිත් පැහැදිලිවම කියලා තියෙනවා 2014 9යි 8 දිනට යෙදුණු බිනර 15ක පොය දින එම පළාතේ විහාරස්ථානවල සිල්රද්දි බෙදා දීම මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. එක තැනක් කියනවා. ඒ කියන්නේ ඒ ඡන්දෙත් සෙල් රෙදි බෙදලා. මේ සිල් රෙද්දෙන් තමයි ගොඩ යන්නේ අතරම. මේ සඳහන් නැතම් තැනක ඡන්ද අපේක්ෂාය නම් අංක ප්‍රදාන කරලා පාසලොස්ක පොය දිනේදී විහාරවලදී සිල් රෙදි බෙදීම දේශපාලන අරමුණු සඳහා යොදවා ගැනීමෙන් බුද්ධාගම හැල්ලුවට ලක් කිරීම ගැනද සැලකිය යුතුය. මේ කියන්නේ මැතිවරණ කොමසාරිස්තුමා අපි නෙමෙයි එසේම මෙම බෙදා දීමට බෞද්ධ නොවන ඡන්ද අපේක්ෂකයන් සවාවි වීමද බෞද්ධ වූද විහාරස්ථානයට පා තබා ඇති තබා නැති අපේක්ෂකයන් සහභාගී වීමද විහිළුවට කාරණාවක් බවද පෙන්වා දී තිබේ. මේ අපි නෙමෙයි කියන්නේ මෙම සිද්ධිය පිළිබඳව වීඩියෝ සහ හඬපටද මාවත ලැබී තිබේ. හරි. මේ කියන්නේ මැතිවරණ කොමසාරිස් ඌව පළාත්සභාව මැතිවරණේ සම්බන්ධව මේ මෙතන යහපැත්ත කියලා මම කියන්නේ. ඉන්නකො ඉන්නකො ඉන්නකො. ඔබතුමා කියවන්න ඉන්න. මේ හැම ඡන්දෙකම මේ සිල් රෙද්දෙන් තමයි මේගොල්ලෝ ගොඩ යන්නේ. මේගොල්ලන්ට සිල් රෙදි කර දෙන්න, බණ අහන්න, පන්සල් යන්න, ස්වාමින් වහන්සේලා මතක් වෙන්නේ ඡන්දෙට. ඉතින් මේ 2011 සම්බුද්ධ ජයන්ති අනම්මනක් නෙමෙයි මේ තනිකර බොරුවක් කෙරුවේ. මේ පැහැදිලිවම තියෙනවා මේ මැතිවරණ වෙලාවේ මේ සියලු විහාරාධිපති හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය කරන ගෞරවපූර්ව අභියාචනය ස්වාමීන් වහන්සේලාට කරන පොත් දෙපළ සැකීම රැක ගැනීමේ වැඩසටහන ට්‍රාන්ස්පරන්සි ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා. මේ කියනවා මැතිවරණයට තරඟ කරන අපේක්ෂයන් තමන්ගේ ප්‍රචාරාත්මක කාර්යයන් ලෙස ලබන ජනවාරි 4 වෙනිදාට එදෙන පොය දිනේදී මේ කියන්නේ චන්ද්‍ර දවස් 4 කලින් දිවයිනේ විහාරස්ථානයේ සිල් රෙදි බෙදා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීමට නියමිතය. රුපියල් කෝටි ගණනක් වැය කර සිදු කරන මේ වැඩපිළිවෙළ මැතිවරණ නීතියේ සම්පූර්ණ පටහැනිය ජනාධිපතිවරණ පරතේ 77 වන වගන්තිය අනුව මේ ක්‍රියාව ඡන්දය දීමට දූෂිත ලෙස බලපෑම් කිරීමක් වන අතර එහි 78 වගන්තිය යටතේ එසේ සිදු කරන ලබන්නේ වැරදිකරන ලෙස සැලකී. එමෙන්ම ජනාධිපතිව තෝරාපත් කිරීම පිළිබඳ 57 වන වගන්තිය යටතේ අල්ලස් දීමක් ලෙසද සැලකී. මැතිවරණ අවසන් වනතුරු මෙම ක්‍රියාව වහන්සේලා විහාරස්ථාන සිදු කරන ලෙසත් එසේ සිල් රෙදි බෙදා දීමක් සිදු කිසියක විසින් සිදු කරන්නේ නම් ඒට විරුද්ධව වන ලෙසත් අපි ඉතා ගෞරවපූර්වක ඔබ වහන්සේලාගෙන් ඉල්ලා සිටිනු. මේ නිසා මේ වැඩසටහන පිළිබඳව රටම දැනන් හිටියා. වීර අපේ පළවෙනි දේ තියෙන්නේ ඔය පන්සල් වලට මොකක් කර උපදේශක් දීලා තියෙනවා ජනවාරි 8 කලින් බෙදන්න කියලා.
නැහැ ඒක තමයි මමාන්නේ මේ හතර වෙනිදා මේ දක්වන පන්සල් වලට විතරද මේ නියමය දෙන්නේ හතර වෙනිදා මේගොල්ලෝ කියන්නේ හතර මේ පැහැදිලිවම කියන ඔබතුමා ඌව බලස්ස බලන ජනවාරි හතර වෙනිදාට විතර පොය දිනේදී ඔය කියන්නේ දැන් මේක මේ සය දින එන්ජිඔ කරනවා කියන්නේ එන්ජිඔ කරනද ඔය කියන්නේ මේ මැතිවරණ කොමසාරිස් කියන මැතිවරණ මැතිවරණ මේ අහන්නකො මේ ඌව බලස්ස මට හරි ඔක ප්‍රශ්න වුණා මට මේ කාරණේ කියන්නේ මන්ත්‍රීතුමා ඌව බලස්ස බා මැතිවරණ වෙලාවේ ආණ්ඩුවේ ඇමතිවරු ගිහිල්ලා මේවා විවෘත කරනවායි කියලා අලුත් ව්‍යාපෘති ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවක් ගියා. ඒ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා මැතිවරණයක් තියෙනවා කියලා ආණ්ඩුවේ එදිනෙදා කටයුතු නතර කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපේක්ෂකව පාවිච්චි කරගන්න නැතුව ආණ්ඩුව ඒව කරගෙන යනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව එතන තිබ්බා. එක දෙක මෙතන කොතනවත් කියලා නැහැ. මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සහාය දෙන පන්සල් වල විතරයි දේශප්‍රිය මැතිවරණ සාර්ථකව ප්‍රකාශ කරන දෙන්න ගැතියි. කතාපත්තර වෙලාවක් නැහැ. ජාතික පක්ෂයේ දීලා 2014 9 8 තමයි සිල් රැදී බෙදලා තියෙන්නේ. මේ ලියුම ගහලා තියෙන 2014 9 11. ඒ කියන්නේ සිල් රැදී බෙදුවට පස්සේ මේ ලියුම ගහලා තියෙන. ඒ සිල් රැදී බෙදලා ඒ වගේම මේ හතර නිසා සිල් රැදී බෙදන්න කටයුතු කරලා තිබුණා. ඒ නිසා පැහැදිලිවම මෙයාලගේ බෞද්ධකම සිංහලකම සේරමේනේ ඡන්දෙට මේ වෙලාව අර වෙස්වලාගත්තු ව්‍යාග්‍රය වගේ වෘක්‍රය වගේ. දැන් හොඳම දේ මේගොල්ලෝ මේක පන්සල් කතා කරනවා. 2013 ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛනයක් ගහලා තිබුණා. පන්සල් වල කිසිම උදව්වක් කරන්න එපා කියලා. ඒ 2013 බැසිල් රාජපක්ෂ මහත්තයා. මේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ කොහොමද පන්සල් වලට වැඩ කරන්නේ? ඒකෙන් තමයි සල්ලි තේරම් බෙදුවේ තේරම් නැහැ. ආර්ථික සංවර්ධන පන්සලයි තියෙන්නේ ඒකයිල අධ්‍යාත්මික සංවර්ධන. තේරම් බැසිල් මහත්තයානේ කෙරුවේ. ඔයා මේ කොලේ වහන්න එපා. ඔයා බබා වෙන්න එපා. තේරම් බෙදුවේ බැසිල් මහත්තයා. මෙතන තේරම් බෙදලා මේ මෙතුමාලා ගන්න ඕන. අධ්‍යාත්මික සංවර්ධන. තේරම් බෙදලා බෙදුවේ බැසිල් මහත්තයා. වෙන කවුරුත් නැහැ. මෙයාලා මේ හුදෙලක් කොටුවක්වත් බෙදුවේ නැහැ. ඔබතුමාට නඩු තීරණ නිසා. නඩු තීරණ දිනා. ඔය එකට නඩු තීරණේ කොහරි තියෙනවද? අර මෙතුමා කිව්වනේ මේ 2011 ගත්ත තීරණයක්. 2014 තමයි හදිස්සිය මතක් වෙලා ඇවිල්ලා තියෙන්නේ. එහෙම හදිස්සිය මතක් වීම නෙමෙයි. මෙන්න පළවෙනි චෝදනාව සඳහන් කාලපතිය තුලදී ශ්‍රී ලංකා විදුලි සංස්ථාන නියම සංගම සභාවට අයත් රුපියල් මිලියන 600ක මේක 600ක් කියලා තියෙන්නේ මිලියන 600 ගත 680 වියදම ශ්‍රී ලංකා විදුලි සංස්ථාන පනතේ ප්‍රතිපාදන වලට පටහැනිව ශ්‍රී ලංකා විදුලි සංස්ථාන පනතේ එකී වරද කිරීමට අනුබල දීම සඳහා එකගෙවීම හෝ එවන්නක් සිදු කිරීමට අනුබල දීම හෝ අනුමත අනුබල දීම සඳහා පොදු අරමුණක් සහිතව එක්ව ක්‍රියා කිරීමට එකගෙවීම යන කරුණු මත පදනම් වූ කුමන්ත්‍රණය කිරීමේ වරදක් සම්බන්ධව චෝදනාව වේ. පළවෙනි එක දෙවෙනි චෝදනාව ඉදිරිපත් කර ඇත්තේ පළවෙනි චූදිතයට වන අතර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියමන කොමිෂන් සභාව සතු රුපියල් මිලියන 600ක මුදලක් වංක ලෙස සාවද්‍ය පරණ කිරීමෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ දේශ පනතේ ප්‍රතිපාදවලට පටන්ව සිල් රැදී බෙදීමේ වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් නමින් වූ ගිණුම් අංක 74416 ප්‍රේෂණය කිරීම සම්බන්ධව එසේ කිරීමට ඉඩ සැලැස්වීම සම්බන්ධයෙන් වන දණ්ඩනීය සංග්‍රහයේ 280 වගන්ති යටතේ චෝදනාව වේ. ඉතින් මේ නිසා මේගොල්ලෝ උත්සාහ කරනවා මේක සාධාරණීකරණය කරන්න. වෙන චෝදනාව. ඔපුවිනේ 600යි TRC එකෙන් ගත්තේ. 680ක් ජන ඒ කියන්නේ මේ පොදු ව්‍යාපෘතිය මිලියන 680 මිලියන 600 පොදු වියදම දැන් ඒකේ දැන් සිල් දෙන්නුත් ගහලානේ වසන්ත සම්සිංහ මහත්තයා කියන්නේ ඔබතුමා වින්දත් මේ චෝදනාව මම හිතන්නේ ඔව් අපි තමයි ඒකට දැම්මේ FCA දැම්ම ඔබතුමා 6ක් අවිල්ල තියෙනවා ඈ ඔය සම්බන්ධයෙන් හයක් දාලා තියෙනවා දැන් මේක සිල් දෙන්නුත් ගහලානේ 850ක් ගිහලා තියෙනවා 850 සිල් රැද්ද අපේ උපාසක අම්මලාට කිව්වනම් ඔන සිල් රැද්දි ගණන් ගියයි එයාලා දන්නවා
ඉතින් නිසා සෙල් දෙන්නුත් ගහලා ඒක දේශපාලන වාසි කරලා ඒ ටෙන්ඩර් මගදී එමෙ චෝදනාව මේකේ නෑ ඔබතුමා කොහොමද කියන්නේ එහෙනම් ඒ චෝදනාව මේකේ නෑ තමා ටෙන්ඩරේ දැම්මම තමයි ඔබතුමා ලක් කරන්නේ ටෙන්ඩර් දාන්න ඇති මිනිස්සුගේ ගණන් වලට දෙ ගන්න බෑනේ ටෙන්ඩරේ දාන කට්ටිය ගන්නයි ගන්න මේකේ නෑ මට දැන් කතාව දෙන්න කොතන බොරු කතා කියන්නේ බොරු කතා කිය ඔබතුමා ඔබතුමා මේක සාධාරණීකරණය කරනවා ඔබතුමා දැන් සම්බුද්ධ ජයන්තියත් විකුණගෙන කෑවනේ දැන් සම්බුද්ධ ඒක තමයි ඉතිහාසය ඒක තමයි 2005 විතර බලයට ආපු මහින්ද රාජපක්ෂ මහත්තයා 2015 ආ ජනවාරි 4 වෙනිදාට කරන තමයි සිල් රැද්ද ගන්න බැරුව. අන්තිම යෝජනා අන්තිම තවස් හතරක් ගන්න තමයි සිල් රැද්ද බෙදුවේ. යෝජනා බෞද්ධ කමට කරන්නේ. මහා ලෝක පබෝට කෑ ගහන ගහකට කෑ ගහන බෞද්ධකම ගැන. අන්තිම දවස් හතරෙන් තමයි සිල් රැද්ද බෙදුවේ. යෝජනා සියල්ල තමන්ගේ දැනට සිල් රැද්ද බෙදලා සිල් රැද්ද බෙදලා තමන්ගේ අඳුන් ගලවගෙන ඉන්නේ. යෝජනා 8න් එකක්. අද අඳු තමන්ගේ අඳුන් ගලවගෙන ඉන්නේ නිසා මේ යෝජනා තිරු ක්‍රියාත්මක. ඒ නිසා පැහැදිලිවම කියනවා ඊළඟට දේශම්. දැන් මේ මේක මෙන්න මේක පොඩ්ඩක් බලන්න. ෆැමිලි විසින් පළවෙනි විත්තිකරු විසින් මෙම ප්‍රේෂණය සිල්රෙදි ව්‍යාපෘතිය දදා ගැනීම ප්‍රේෂණය කර ඇති අතර ඇති බවත් මෙය TRC ආයතනයට අයුතු අලාභයක් සිදු කිරීම අදහසින් මෙම මෙතන ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවකදී අපේක්ෂක වූ එවකට හිටපු ජනාධිපතිවරයාට අයුතු වාසියක් ඇති කිරීම සඳහා මේක පැහැදිලි අහගන්න ඔබතුමා නීතිඥයින් දෙවන විත්තිකරුට සිල්රෙදි ව්‍යාපෘතිය යෙදවීමට මෙම මිලියන 600 ඔහුගේ නිල ගිණුමට ලැබීමෙන් දෙවන විත්තිකරුට අයුතු අලාභයක් සිදු කිරීමේ අදහසින් මෙම ප්‍රේෂණය සිදු කර ඇති බව සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කර ඇති බව තීරණය කරමි. එනිසා මේ 2014 මාස 29 ජනාධිපති ලේකම් ප්‍රධාන ගණකාධිකාරියට කියනවා විශේෂ සංවර්ධන මූලාරම්භයන් ක්‍රියාත්මක කිරීමට TRESL වෙතින් ලබා දෙන ලද මෙම මුදල් සියල්ලම 2015 ප්‍රතිපාදන ලැබුණු විගස ප්‍රතිපූර්ණේ කළ යුතුය. 2015 පුල්කාර්තුව තුලදී අඩුම තරමින් රුපියල් මිලියන් 200ක්වත් TRESL වෙත ලබා දීම සටහන් කරන්න. එතකොට ඔබතුමා කියන ආකාරයට මගේ වෙලා මේක තියෙනවා. ඔව් එතකොට මේක තියෙනවා මේක තියෙනවා. තවද මෙම මුදල ආපසු ගෙවීමේ පදනම මත ලබා ගත්තේ උවද? ඔන්න ඔබතුමා එකට උත්තරය. තාවකාලිකව කලකට පමණක් සිදු කරන සාපරාදී පරිහරණයක් මගින් මෙවැනි වරදක් සිදුවන බැවින් එම තර්කයත් කිසිදු ආකාරයක පැමිණිල්ලේ නඩුව මත කිසිදු හෝ සකයක් මතු නොවන බව තීරණය කර වැරදි මොකද ඒකට වැරදි මූල්‍ය අනුතුමයි උසාවියේ කියලා කියන්නේ මට කියන්නේ නේ මේ නඩු තීන්දුව කියන්නේ ඒක තමයි දෙන්නේ නඩු තීන්දුව මේ නඩු තීන්දුව නලින් බණ්ඩාරගේ පොතක් මොකද නෙමෙයි මේ තේ නඩු තීන්දුව අභියාචනා කරලාතියි මෙන් උසා මහේස්ත්‍රාත් උදාස අධිකරණයේත් මහාධිකරණයේත් 24 පාරක් මේ නඩුව ඇහුවා. මේක එකපාරම අර පොන්සේක මහත්තයා උදලගෙන ගිහිල්ලා වගේ නඩුව හපු එකක් නෙමෙයි මේක. මේක 24 පාරක් ඇහුවා. ඒ අහද්දී මේ ගැන හාවක් කූවක් තිබුණ නැහැ හිටපු ජනාධිපතිවරයා. මේ හිටපු ජනාධිපතිවරයාට කොහොම පැහැදිලිවම එතුමා ආවරණය වෙනවා ජනාධිපති බලතල මගින්. මේක ගිහිල්ලා කිව්වනම් මේ නිලධාරීන් අහු වෙන්නේ නැහැ. මේක එතුමාට යන්න දිනුව මේ අවස්ථාවේ. හැබැයි එතුමා මුකුත් කරේ නැහැ. මොකද එතුමාට අවශ්‍යයක් වෙන්නේ එතුමා දිනුවනම්. දිනුවනම් මොකද මේකට නඩුවකට ගියා නම් මතුවන එතකොට මේ දැන් මේ අද 14 වෙනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. මේක සාධාරණීකරණය කරන්න මේක අරකයි මේකයි කියන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න මේක මට දැන් සම්පූර්ණ මේක කියවන්න වෙලාවක් නැහැ. මේ පිටු 4-5ක් තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න මේක අධිකරණයට අපහාස කිරීම. මේක අපහාසයක් නෑ. ඔව්. හරි ඔබතුමා කියන්නේ ඒක. අපහාසයක් කියලා. හැබැයි අපහාසයක් නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාවේට අනුව මේක අධිකරණයට අපහාසයක්. මෙහෙම අපහාස කරලා භාරත ලක්ෂ්මන් නඩුවේදී හිරුණකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පොල් ගහලා අධිකරණය මගේ මේකට මැදිහත් වුණා. ඒ වගේම එක්නල්ලුගුණ නඩුවේදී හෝමාගම මහේස අධිකරණයේ මැදිහත් වීම සම්බන්ධයෙන් ගලවඩ අත්තේ ඥානසාර හාමුදුරුව අත්අඩංගුවට ගත්තා. එමානුවෙල් ප්‍රනාන්දු අධිකරණයේදී අගුරුසන අනනොතක කතාරේ මත වසර දෙකක් ක්‍රියට ගියා. ස්පීසානායක මහත්මයා ඔබ කියන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවේදනය. නෑ නිවේදනය සම්බන්ධව මම කියන්නේ මේක අධිකරණයට අපහාස කිරීම. මේක තියෙනවා මේක කරුණු තියෙනවා. එතකොට ස්පීසානායක මහත්තයත් ඔය වගේ කියලා හිරගියා. ඒ නිසා හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න මේ කාරණේ සාධාරණීකරණය කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයලා උත්සාහ කරනවා. අනිත් එක මෙතුමාලා කිව්වා මේකට මුකුත් දාලා තිබුණේ නැහැ. කොළ කැලලක්වත් දාලා තිබුණේ නැහැ කියලා. මේ දාලා තිබුණේ කොළ කැලල. මම කිව්වා තුටුපඳුරක් කියලා තිබ්බා කියලා. තුටුපඳුරක්. මම කියන්නේ තුටුපඳුර කියන්නේ එක කැලලක්. ඒක වචනයක් කියන්නේ. මේ තියෙන තුටුපඳුරක්. සීල සමාධි ප්‍රඥා ධර්ම මාර්ගයේ පියවරෙන් පියවරට ගමන් කිරීමටද සියලු කුසල් ක්‍රියාවල නිරත වී
ගුණධර්ම රැස් කිරීමටද දුක් දුක්නම් මෙදී ආධ්‍යාත්මික සුවේන් සිත් සනසාලීමටද අවසන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවි සැනසී වදාළ නිවන් සම්පත් සාක්ෂාත් කර ගැනීමට කැමැති පින්වත් තුන් පින්වතියන් වෙත අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන ප්‍රතිපත්තිවලට අනුව යමින් දැහැමි රටක් සිරසාර පැවැත්ම සහ එහි අභිවෘද්ධිය තහවුරු කරන වාස සකස් කරලද මෙම දහම් පඬුර තුටු නෙමෙයි දහම් පඬුර දහම් පඬුර දහම් පඬුර මොකක්ද කියලා මේක පැහැදිලි නැහැ පිරිනමනවා කියලා හරි ජරයි ඉතින් මේ දහම් පඬුර පොපි මේක පාසල් නිලැඳුම් බලන්න දෙසැම්බර් මාසේ කියලා දැන් ඒකත් ඕක තියෙනවා පාසල් නිලැඳුම් චන්ද්‍ර කලින් දවස් වලට නෑ නේද මේ සහෝදරයා පාසල් නිලැඳුම් මේක මේක දෙසැම්බර් මාස තමයි ඒකත් බෙදන්නේ ඊළඟට ඔතුමාගේ පාසල් නිලැඳුම් බෙදලා ඔතුමාගේ අවසන් නිලැඳුම් ඒක ප්‍රශ්නේ තියෙන්නේ චන්ද මැතිවරණ කාලෙකදී මැතිවරණ ඔබතුමා දන්නවනේ කට් අවුට් එකක්වත් ගහන්න බෑනේ පාර දින කට් අවුට් එකක්වත් වහන්න ඕනනේ මේකේ තියෙනවනේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කියලා තව මොනවද ඉතින් ආයේ සංකල්පයක් තිබින් මේ සංකල්ප වැඩක් නෑ මැතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ දෙන අපේක්ෂකයන් එනවා මේ තීරණය කළා තියෙනවා රටේ මේ ඔබතුමාගේ නීතිත් එක්කම මම දන්නේ නෑ කොහෙන් ගත්ත එකද කියලා අර හොරට විභාගයේ ලොකද මන් දන්නේ ඔබතුමා අයලා ගොඩපරක තෝරනවද මන් දන්නේ මේක පැහැදිලිවම තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෙන්නේ කියන එක ඉතින් චන්ද අපේක්ෂකේ චන්ද අපේක්ෂකයා අතිගරු ශ්‍රේෂ්ඨාධිකරුව තීන්දුව අන්තේ කොයිද කියලා තියෙන ඕක ජනවාරි 8 කලින් දෙන්නේ පන්සල් පුරාගෙන දීලා තියෙනවද චේතනාවයි වැදගත් වෙන්නේ ඔබතුමා ඔබතුමා කවර ගාලා තල ගාලා කරන කට්ටිය මොකද ඔබතුමාලා කවර ගාලා තල ගාලා කරන කට්ටිය ඒ නිසා ඔබතුමාලා කියන වැඩක් නැහැ මෙන්න තියෙනවා ෆොටෝ ටික මෙන්න තියෙනවා සිල් රෙදි මෙන්න තියෙනවා රෙල් රෙදි මෙන්න එක දාපු කොලේ තියෙනවා හරි මේකෙන් පැහැදිලි වෙනවා වෙන මොකුත් ඕනේ නැහැ මම කියන්නේ මේක මේ ලලිත් වෙරතුංග මහත්යලා හිතුවේ නැහැ අවසන් කරලා අවසන් කරමු වෙරතුංග මහත්යලා හිතුවේ නැහැ පරදී කියලා මෙයාලා තේරුම් හිතුව දිනයි කියලානේ නෑ මම කියවනේ මන්ත්‍රී සුමන දාන රාජපක්ෂ මහත්යගේ දුන්නු 8 වෙනිදා ජන්දතියපන් කියලා 4 වෙනිදා පෙල්ලෙද බෙදුවා කැලවිලා ගියා බුදුහාමුදුරුව දෙවියරු සේරම කුලප්පු වෙලා මේ කරපු අසාධාරණයට බුදුහාමුදුරුව කුලප්පු වෙලා මේ මල්ලිදී අර දැන් රංජනාවනාගේ මල්ලිනේ ඔය මල්ලි බුදුහාමුදුරුව කුලප්පුරල් වචන භාවිතයේදී අපි සැලකිලිමත් වෙමු වචන භාවිතයේදී කරුණාකරලා සැලකිලිමත් වෙමු දෙවියරු කලබල වෙලා බුදුහාමුදුරුව කුලප්පු වෙලා කියලා ගිහින් කයින් කරගන්න ඒක වැරදීමක් උනේ මම සමා වෙන්න ඒ නිසා දුබ අපේ ධර්මයේ තියෙනවනේ මෙලෝඩි පටදංගන ධර්මකාරණ කර්මකාරණ මොනවද අන්න ඒ කර්ම ධර්මකාරණා තමයි පරිසම්තුන්නේ බුදුහාමුදුරන්ගේ තියෙන හොඳයි 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 බොහොම ස්තුතියි බොහොම ස්තුතියි හොඳයි ස්තුතියි 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 වන්දිතවා අපි ලිට්ට ධම්මනේ දෙනිය කර්ම හොඳයි හොඳයි අපි කරන්නේ හොඳයි අපි හොඳයි අපි 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 හොඳයි මන්ත්‍රීතුමනි අපි අවසාන වටේට ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නේ අපි සජීවීව සම්බන්ධ වෙලා ඉන්නේ අපි සූදානම් වෙන අවසාන වටේ ආරම්භ කරන්න ඉතා කෙටියෙන් අපි ඉක්මනින් අවසන් කරමු කාලය වේලාව දීන්ති වෙන නිසා බාධා කිරීම වලින් තොරව විනාඩි 4 ගානේ මාලා බද දෙන්න වසන්ත සමරසිංහ මහත්මයා විනාඩි 4 බොහොම ස්තුතියි සුදේව මේ කාරණේදී මතුවෙච්ච සමහර කරුණු කාරණා පිළිබඳව මම මේ විවාදයක් මතු කරන්නේ නමුත් දැන් අර බැඳුම් කර කොමිසම සම්බන්ධයෙන් මේිට කලිනොත් අගමැතිවරයාත් කොමිසමත් දැම්මා අගමැතිවරයා කොමිසම දාලා වාර්තාව ආවට පස්සේ තමයි සුජීව සෙන්සිංහ මහතුමා මේ පොත ලියන්නේ. එතකොට මම එතුමා හොඳයි සම්බන්ධ වෙච්ච එක මම ආරාධනා කරනවා මේ පොත ගැන විවාදයකට. මේක ජනතාව නොමග යවන්න බැඳුම් කර වංචාව රකින්න ගහපු පොතක් කියලා මම අදත් ඉතාම හොඳින් කියනවා සහ කරුණු සහිතව තහවුරු කරලා ඕනනම් පෙන්නනවා මේ පොතේ. වෙන මොකුත් නෙමෙයි. ඒ නිසා මට කියන්න ඕනම තිබුණේ මම ගත්තේ මේක විතරක් නෙමෙයි. එතකොට දැන් අර බැඳුම් කර ජනාධිපති කොමසමත් දාපේක හොඳයි දැන් ඒකේ කොමසාරිස්වරු සහ නීතිඥ මණ්ඩලය හොඳ වැඩක් කරගෙන යනවානේ. ඉතින් රාජසේනාවත් ඇමතිවරයත් දාපු නඩුවක් තියෙනවා. යන්නේ නැහැ මේ සාක්ෂි දෙන්නවත්. නඩු වැටෙන්නෙත් නැහැ. මේ මෝදර දීවර වරාය විගණකාධිපතිවරයා ලක්ෂ 17යි කියලා කියද්දී 145,000 බදු දෙන්නේ. මාස 300කට මිලියන 450ක පාඩුවක් රජයට කරපු. ඉතින් සිල් රෙදි වංචාව වගේ මේවත් මහජන මුදල් රජයට අහිමි කිරීම අලාභ කිරීම චේතනාන්විතව කරන ලද පාඩු. ඉතින් මේව පිළිබඳව හොයන්නේ නැහැ. ඉතින් ජනාධිපතිතුමාට කියන්න පුළුවන් තමසලා ෆයිල් ටික ක්ලියර් කරගන්නවා කියලා. එහෙම ක්ලියර් කරන්න ගියොත් මං කිව්වේ කට්ටිය ඉන්න හිරේ. එන වෙන කොහෙවත් නෙමෙයි. ඒ නිසා දැන් මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳවත් කියන්න ඕනේ. මොකද ආපව පොතක් ලියුවා 20යි 25 කියලා. මේ පොත ලියුවා 20යි 25ට. දැන් මේකේ අනිත් පැත්තේ මේ පොතේ අවසාන පිටුවේ මෛත්‍රීපාල ජනාධිපතිතුමායි අගමැතිතුමායි ඉන්නවා. මම දන්නේ නැහැ මේක එක්සත් ජාතික පක්ෂයෙන් ලියපු එකක්ද, දෙගොල්ල එකතු වෙලා ලියපු එකක්ද, නැත්නම් වෙන කවුරු හරි ලියලා මේක මෙහෙම කරාද කියලා. ප්‍රශ්නේ තියෙන්නේ
දැන් මේ 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 ආණ්ඩුවට අදාළ තියෙන වැඩපිළිවෙල. ඒකේ තියෙන ලක්ෂ 10කට රස්සා දෙනවා කියලා කිව්වා. රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාමයට ජනවාරි මාසේ නැමැත්තුවේ 2016 අද වෙනකන් වැඩපිළිවෙලක් නැහැ. අනිත් පැත්තෙන් රැකියා අදස ලක්ෂ දෙනවා කියුවට ආපු කර්මාන්තයක් නැහැ. දැන් රැකියා බහුගිය මැති පොරොන්දුවක් වුණ අයවැයේදී දින 180ට වඩා වැඩියයි ස්ථිර කරනවා කියලා. ටෙලිකොම් සේවකයෝ මාස 3ක් ඉස්සරහ ඉඳගෙන හිටියා. ජනාධිපතිතුමා, ඔය රාජ්‍යතැමතිතුමා, එතුමාගේ පුත්‍රයා මේ කට්ටියක් මැදිහත් වුණාද කෝ? ඒ මිනිස්සු ස්ථිර කරන්න කටයුතු කරන අවුරුදු 10, 12, 15 වැඩ කරපු අය ඉන්නවා. ජනාධිපතිතුමාගේ සහෝදරයා සභාපති. ඉතින් මේ 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 අය පිළිබඳව කියන්න ඕනේ. අනිත් පැත්තෙන් ජීවන වියදම සම්බන්ධයෙන් මේ වෙනකොට මාස මේ 24ට රුපියල් 4800කට වැඩියෙන් ජීවන වියදම වැඩි වෙලා. ඒතකොට ජීවන වියදම වැඩි වෙනකොට ජනතාවට සහන හදන්න නාන්න ඕනේ. හැබැයි මේ වෙනකොට ජීවන වියදම් කමිටුව මලික් සමරවික ප්‍රමිතිවරයාගේ ප්‍රධානත්වයෙන් තියෙන ජීවන වියදම් කමිටුව තීරණයක් කරන් තියෙනවා ගෑස් මිලක් ටිකක් වැඩි කරන්න කියලා. ගෑස් සමාගම පාඩු වෙලා නැහැ. ලෝක වෙළඳපොලේ ගෑස් විල ඉහළ ගිහිල්ලා නැහැ. රුපියල් 1431 දක්වා ගෑස් මිල ගේන්න කියලා ගියේ කැබිනට් එකේ ඉදිරිපත් යෝජනාව ප්‍රතික්ෂේප වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ආණ්ඩුව තීරණ ගන්න ජනතාව ගැන හිතලා නම් ආණ්ඩුව කියන්නේ පැයි ජනතාවට දැන් අමාරුයි මේක ටිකක් අඩු කරන්න ඕන කියලා. එහෙම එකක් නැහැ. ඒ නිසා දැන් මේ මතුවෙච්ච කාරණා ඇතුලේ මට ඔබට කියන්න උවමනාව තිබෙන සුදේව ආණ්ඩුව අවසාන විනාඩිය ආපු වැඩපිළිවෙල ආපු පොරොන්දු වෙනුවට ජනතාව මත බරපටවමින් මේ බදු පනත සම්මත කරගන්නේ බදු සංශෝධන ගණනාවක් එකතු වුණා තමයි. නමුත් ජනතාවට අත විශාල බරක් පටවමින් ආණ්ඩුව කියන ආණ්ඩුවේ ස්ථාවරයන් ආණ්ඩුවේ ආණ්ඩුව කියපුවර ජනතාවට බර අඩු කරන වක්‍ර බදු අඩු කරලා ඍජු බදු වැඩි කරන ඒවා නෙමෙයි තියෙන්නේ. ජනතාවට බදු පටවන IMF යෝජනාවක් අනුව හැදිච්ච බදු පනතක්. ඒ නිසා රටේ ජනතාව අපේක්ෂා කරපු වෙනස වෙනුවට ජනතාවට බර සහ බදු පැටවෙමින් තියෙන්නේ. ඒ නිසා හොරු අල්ලන්න ඕනේ, නඩු වහන්න ඕනේ. ඒ හැබැයි සිල් රැදි නඩුව විතරක් නෙමෙයි, මේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ ඉඳගෙන ඉන්න විශාල පිරිසක චෝදනා තියෙනවා. මේ චෝදනා නඩු දාන්න කියලා දැන් කියනවා නීතිපති දෙපාර්තමේන්තුව මදිදන්තේ නීතිපති දෙපාර්තමේන්තුව නිලධාරීන් දෙන්න ඕනේ. දැන් මේ ආණ්ඩුවේ අවුරුදු එකහමාරක් ගිහිල්ලා ඉවරයි. තව අවුරුදු දෙකහමාරක් ඊළඟ මැතිවරණ සූදානම් වෙන්න ඕනේ. ඒ නිසා ඒ පිළිබඳ සාකච්ඡාවක් සංවාදයක් නැතු වෙනවා. ඒ නිසා කියන්න ඕනේ මේ රටේ අර සිල් රෙදි සම්බන්ධයෙන් මතුවෙච්ච නඩු තීරණයේ විසින් රාජ්‍ය නිලධාරීන්ටත් හොඳ පණිවිඩයක් තියෙනවා. වැරදි කරන්න එපා. අවසන් කරමු. ඒ වගේම දැන් ආණ්ඩුවරක් තියෙනවා කියලා මොකද්ද? නඩු තීරණේ ලැබිලා තියෙනවා. ලැබිච්ච තීරණය අනුව TRC කින් ලක්ෂ 6000යි ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 800යි. 6800යි. මිලියන 680යි. ව්‍යාපෘතිය වැරදි සහ ඡන්දයට කරපු එකක් කියලා දැන් නඩු තීරණේ තියෙනවා. දැන් මේ සල්ලි අය කරගන්න එපා එහෙනම්. දැන් මේ සල්ලි වියදම් කරපු ලලිත් වීරතුංග මහත්තයා ඡන්දෙ இல்ல නැතුව මිලියන 50ක් ගෙවන්න ඕනේ දඩයක්. ඒතර ඉතුරු සල්ලි ටික ගෙවන්නේ කවුද? ඒ නිසා දැන් ඔන්න ජනාධිපතිතුමාට ආණ්ඩුවට තියෙනවා තීරණයක් ගන්න. දැන් මේකෙන් මෙතනින් ඉවර කරලා හරියන්නේ නැහැ. මේක ඉස්සරහට යන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි නඩු දාලා නඩු පරීක්ෂණ අවසන් කරලා නඩු දාන්න තියෙන ෆයිල් ටිකට නඩු දාන්නත් ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. ඒ නිසා ජනතාව බලන් ඉන්නේ මේ ආණ්ඩුව අර පරණ ආණ්ඩුව කරපු දේවල් ටිකයි දැන් මේ ආණ්ඩුව ඇමතිරුන්ට ආපු චෝදනා ටිකයි ඔක්කොම එකතු වෙලා අද නොවේ හෙට තියරියට යන එක වෙනුවට ආණ්ඩුව මේ කරන ක්‍රියාවලිය නවත්තන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මම අර මතු කරපු සයිතම් හොරෝපාදි කඩේ නීතිගත කරන්න මහජන මුදල් අවභාවිතාව යොදන ඇමතිරුන්ට අදාළවත් ගන්නාවක් තීරණ ගන්නත් ඕනේ. මේ රටේ අධ්‍යාපනයේ ශ්‍රේෂ්ඨින වෛද්‍යවරු බවට පත් වෙන්න දරුව පාරින් එක නවත්තලා හෙට දවසේ එන පෙළපාලිය මේන පෙළපාලිය කියන මේ විරෝධය අහලා මේ රටේ වෛද්‍ය පිටර පීඨාධිපතිතුරුන් කියන යෝජනා ටික පිළි අරගෙන මේ ප්‍රශ්නේ අවසන් කරලා රටේ ළමයි ඉගෙන ගන්න තියෙන අයිතිය නිදහස් අධ්‍යාපනය අයිතිය ආරක්ෂා කරන්න කටයුතු කරන්නේ නැත්නම් මේ ආණ්ඩුවට සිද්ධ වෙන්නේ ආපහු හිටපු ආණ්ඩුවට වෙච්ච වැඩේම හිතුවට වඩා කලින් ගෙදර යන. සුති ශාන්ත බණ්ඩාර මහතාට අවස්ථාව තියෙනවා. ඔව්. අතෙන්ම මේ වර්තමාන ආණ්ඩුව විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයේ තුල මොනවත්ම කළේ නැහැ කියලා කියනවා නම් ඒක කිසිසේත් පිළිගන්න බෑ. 19 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයම මේ රටේ ඉදිරි ගමනට විශාල ශක්තියක් වුණා කියන එක අපි පැහැදිලිව දන්නවා. ඒ වගේම විශේෂයෙන්ම විධායක ජනාධිපති ධූරයේ ගණ්ඩ පුළුවන් උපරිම බලතල පාර්ලිමේන්තුවට ගණ්ඩ කියලා දුන්න එකම නායකයා තමයි මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිතුමා. ඒ වගේම තමයි සුදේව ජනතාවට විශාල දැනෙන අවස්ථා ගණනාවක් ලබා දුන්නා. මේ රටේ තෙල් මිල ඇත්තෙන්ම රජයකට අඩු කරන්න බැරි මට්ටමකට අඩු කරන්න කටයුතු කරා. ඒක හොඳයි. අපි හොඳ දේ අගය කරන්න ඕනේ. ඒ වගේම ගෑස් මිල අඩු කරා. ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන් විශාල වැඩ කොටසක් කරන රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000කින් වැටුප් පැඩි කිරීම සාමාන්‍යයෙන් එකවර එහෙම කරන්න අමාරුයි. නමුත් ඒ කාර්යභාරය කරා. ඒක විශාල රාජ්‍ය සේවයේ ශක්තිමත් කරන්න ගත්ත විශාල පියවරක්. ඉතින් ඒ නිසා ඒ වගේම පසුගිය මේ ආණ්ඩුවට පසුගිය කාලේ පරිච්ඡේදයේම එක පැත්තකින් නියගේ අනිත් පැත්තෙන් ගම් වතුර. විශාල ස්වාභාවික විපත්වලට මුහුණ දෙන්න සිදු වුණා. මා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ
කන්න හතරක් අපිට වගා කරන්න බැරුණා අපේ අහිංසක ගොවි ජනතාවට. ඒ දිස්ත්‍රික්ක විතරක් නෙමෙයි, ඒ මේ දිස්ත්‍රික්ක ගණනාවක පොළොන්නරුව, අනුරාධපුර ඇතුළු විශාල දිසේ. ඉතින් ඒ නිසා ජනතාවට දැඩි පීඩනයක්. ඒ නිසා මං හැම වෙලාවෙම කියන්නේ අපි මේ රටේ යම් වංචාවක් දූෂණයක් වෙලා තියෙනවා නම් පැහැදිලිව ඒවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ, සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ, සමාජ සාධාරණත්වයේ ගොඩනැගෙන්න ඕනේ. ඒක කොයි වෙලාවෙද කරේ කියන එක නෙමෙයි, පැහැදිලිව ඒවා පිළිබඳව විමර්ශනය කරලා ස්වාධීනව සාධාරණව ඒ කටයුතු කරන ගමන් හැබැයි අපි දේශපාලන පක්ෂ හැටියට මේ රටේ ජනතාවට විශාල වශයෙන් බලපාන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒවා මේ දේශපාලන පක්ෂයක වැරදි නිසා නෙමෙයි. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සුදේව වකුගඩු ප්‍රශ්නේ. මේ වකුගඩු ප්‍රශ්නේ ගත්තොත් අද අපේ රටේ පවුල් 20,000ක් පුජ්‍යලෙන් 20,000ක් මේ වෙනකොට මේ වකුගඩු රෝගයට මුහුණ පාලා සින්නවා. මේකෙන් විශේෂයෙන්ම මේ වකුගඩු රෝගීන් 24,000ක් ඉන්නවා. මේකෙන් 19,154කට මේ වෙනකොට එක මාසෙට රුපියල් 5000 ගානේ රජය දෙනවා. හැබැයි මේකත් ප්‍රමාණවත් නැහැ. ඒ වුණාට හැබැයි 19,000 ගන්න. මේ වෙනකොට වතුර මේ කියන්නේ ආරෝ ප්ලාන්ට්ස් කියලා ගන්න වතුර පිරිසිදු කරනවා. 250ක් ගාලා එක ප්ලාන්ට් එකකින් ලීටර් 10,000ක් මේ අහිංසක ජනතාවට බෙදෙනවා. මේ වගේ ඒකත් ප්‍රමාණවත් නැහැ. දැන් ගරු ජනාධිපතිතුමා මැදිහත් වෙලා වකුගඩු රෝගය සම්බන්ධව රෝහල් ගණනාවක් ස්ථාපිත කරගෙන යනවා. මේ වෙනකොට මේ විශේෂයෙන්ම රටේ මුදල් නෙමෙයි ආධාර ලබාගෙන. ඉතින් මං මේ කියන්න උත්සාහ දරුවේ මේ වගේ ප්‍රශ්න ගන්නවා. දැන් අපි මේවා අමතක වෙලා තියෙනවා මේ දේශපාලන කර්ලී හාමුදුරන්ට බයිනවා ආරමය. ඇත්තම මං කියන්නේ මේ අපේ මේ ආණ්ඩුවේ විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සමහර මැති ඇමතිවරු ඉන්නවා ප්‍රාදේශ සභාවක මන්ත්‍රීවරයෙක්ව ප්‍රාදේශ සභා සභාපතිවරයෙක්ව කමක්වත් දරපු නැති අය. මේ අයට ඇත්තටම එකපාරටම ඇමති ධූරයක් දරපුවාම ඒකේ දිගපල්ල ඒකේ ඒ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මයික් එකක් අල්ලපුවාම කියන්නේ මොකද, එක්කෝ කාට හරි බයිනවා, පෞද්ගලික ප්‍රහාර එල්ල කරනවා, අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දොස් කියනවා. මේවා තුලින් ආණ්ඩුවේ මේ කරලා යන වැඩපිළිවෙල යට යනවා, අරවයිස්මතු වෙනවා. දැන් ඇත්තටම ඇත්ත ප්‍රශ්න ගත්තොත් දැන් අපේ රටේ බලන්න සිගරට් භාවිතය නිසා එක අවුරුද්දකට 20,000ක් මැරෙනවා. යුද්ධෙදිවත් මෙච්චර මැරුන්නේ නැහැ. එක අවුරුද්දකට 20,000ක් මැරෙනවා දුම්පානය කරලා. එතකොට අපි මේ රටේ දේශපාලනය කරන වකියුතු අය හැටියට අපි කියන්නේ අපි යම් කතිකාවතක් ගොඩනගලා වැඩපිළිවෙල කදලා ඒවා ආණ්ඩුවට විතරක් දෙන්නේ නැතුව හැම පැත්තෙම අපි යත ගහලා මේ වගේ වැඩපිළිවෙල් අපි දියත් කරලා අපේ රට ගොඩනගන්න මං කියන්නේ අපි වැඩපිළිවෙල සකස් කරගත යුතුයි. ඒ සඳහාත් අපි විශේෂයෙන් මාධ්‍ය ඇතුළු දේශපාලන පක්ෂ සියල්ලම ඒ වෙනුවෙනුත් අපි කැපකිරීමක් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන තැනට රට ගෙනියන්න හැකියාව ලැබෙන්නේ නැහැ. නිසා ගරු ජනාධිපතිතුමා නිකම්ම නිකං මේ හිටපු කාල පරිච්ඡේදයන් නෙමේ පැහැදිලි පරිවර්තනයක් කරා. විශේෂයෙන් මං හිතන්නේ ඉදිරි කාලය තුළදී මහජන මුදල් අවභාවිතා කරන්න මං හිතන්නේ දේශපාලඥයෙක්වත් රාජ්‍ය නිලධාරියෙක්වත් මැදිහත් වෙන්නේ නැහැ. මොකද දේශපාලඥයෝ විතරක් නෙමෙයි රාජ්‍ය මුදල් අවභාවිතා කරන්නේ, වංචා දූෂණ සිදු කරන්නේ. රාජ්‍ය ශේෂ්ත්‍රයේ ඉහළම නිලධාරියෙන් ඉඳලා පහළ නිලධාරින්ට සමහර අය ඒ ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම දේශපාලඥයන්ගෙත් ඒ තත්ත්වයන් ඇති වෙනවා. ඒ නිසා පිළිසඳරමු රාජ්‍ය පාලනයක් කිරීම තමයි ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව. ඒ නිසා මේ ආණ්ඩුවේ සියලු පාර්ශ්වයන් වලයි ඒ වගේම රටේ ජනතාවගෙත් සහයෝගය ජනාධිපතිතුමාට ලබා දිය යුතුව තිබෙනවා පිරිසිදු රාජ්‍ය පාලනයක් කිරීම සඳහා. ස්තුතියි ගම්මපිල මහත්තයාට අවස්ථාව. මම ඉතා වැදගත් කාරණයකට කාලය යොමු කරනවා. අපේ නලින් බණ්ඩාර මහත්තයා කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් කියලා. මේ ගැන තියෙන අනවබෝධය නිසා අධිකරණයේ තීන්දුව ගැන කතා කරන රටේ බයක් තියෙනවා. ඒක නිසා මම මේක පැහැදිලි කරන්න ඕනි. අධික විධායකයේ ව්‍යවස්ථාදායකයේ වගේම අධිකරණයේ පාවිච්චි කරන්නේ මහජනයාගේ වරම. දේව වරමකින් අඩු අහන්නේ නැහැ. ඒ නිසා මහජන සුපරීක්ෂාවට අධිකරණයේ යටත් වෙන රටවල සුදේව ඉරිදා පත්තරවල විශ්‍රාමික විනිසුරුවරු ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ නඩු තීන්දුව කීතු කීතු යන විවේචනය කරලා තීරු ලිපිනව සතිපතා. අපේ ලංකාවේ මේ සංස්කෘතිය තිබ්බ. මොකද මමත් එක්කට සම්බන්ධ වුණා. 2003 දී ශිරාණි බණ්ඩාරනායක හිටපු විනිසුරුතුමියගේ නඩු තීන්දුවක් HL සිල්වා ජනාධිපති නීතිතුමා විවේචනය කළ ඩේලි නිවුස් පත්තරේට ලිපියක් ලිව්වා. ඒක එන්න ඒ එතුමගේ විවේචනයට පිළිතුරක් ලිව්වා ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහත්මයා. එතුමගේ කනිෂ්ඨ නීතිඥයෙක් විතර මමත් එක්කට දායක වුණා. ඊට පස්සේ HL සිල්වා මහත්තයා ආපහු උත්තර ලිව්වා. අපි මේ සංස්කෘතිය තිබ දැන් ඒක නැති වෙලා ගිහිල්ලා. නඩු තීන්දුව කියන්න බෑ, අධිකරණ වසාදානෝ මේ බලු තීන්දුව පිළිගන්නේ නැත්නම් නඩුකාරයාට පෞද්ගලිකව අපහාස කරනවා. මෙයා මේ පගාවරම් වැඩ කරලා තියෙන, මෙයා ආරයට පාක්ෂිකයි. අන්න ඒව අධිකරණයට අපහාස කිරීම. එනම් අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කරනවා මිස ප්‍රසිද්ධිය විවේචනය කරන්න බෑ. පාර්ලිමේන්තු විදුවත් විවේචනය කරන්න බෑ. එනම් එවිනු යෝජනාවක් එන්නුනේ. හැබැයි නඩු තීන්දුවක තියෙන අඩුපාඩු
විවේචනය කිරීම කිසිම වරදක් නැහැ. විශේෂයෙන් අපි අධිකරණයෙන් පිළිගන්නවා නඩුකාරයන්ට වරදිනවා කියලා. ඒකනේ දිසා අධිකරණයේ වැරදුනොත් අභියාචන අධිකරණයට යන්න, අභියාචන අධිකරණයේ වැරදුනොත් ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න මෙම පද්ධතියක් හදලා තියෙන්නෙම නඩුකාරයන්ට වරදින බව අධිකරණයම පිළිගන්න නිසා. ඒක නිසා වැරදි මතයක් අපේ නලින් බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කරේ. ඊළඟට මම කැමති කතා කරන්න මේ අතුරුදහන් කොමිසම ගැන. අපේ ශාන්ත බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා සඳහන් කරා ජනාධිපති විමර්ශන කොමිසම. මන්ත්‍රීතුමනි, ජනාධිපතිවරයාට පත් කළ හැකි කොමිෂන් වර්ග දෙකක් තියෙන එකක් විමර්ශන කොමිෂන්, අනිතික විශේෂ කොමිෂන්. විමර්ශන කොමිසමෙන් කරන්නේ කරුණු සොයා බලා නිර්දේශ කිරීමක් වාර්තා කිරීම පමණයි. දඬුවම් දීමේ හැකියාවක් නැහැ. විශේෂ පරීක්ෂණ කොමිසමට තමයි අර බණ්ඩාරනායක මැතිනියට පත් කරේ. දඬුවමක් නිර්දේශ කරන්න පුළුවන්. මෙතන මේ කොමිසම දැන් යනවා නාට්‍ය. අපි කට්ටිය විසිල් ගගා බල්ටි ගගා හරිම චූන් එකේ මේක බලාගෙන ඉන්නවා. චිත්‍රපටයේ හොඳම උච්චතම තැනට එද්දී චිත්‍රපටි හෝල් එකේ ලයිට් යනවා වගේ වැඩක් තමයි ඊයේ සිද්ධ වුණේ. මිනිස්සු හරි දැන් හරි අර්ජුන් මහේන්ද්‍රන් අර්ජුන් ඇලෝසිස්ව අරගෙන එනෝ කියලා. හැබැයි මේ විමර්ශනයේ යන අතරේ ගරු මන්ත්‍රීතුමනි ප්‍රශ්නේ තියෙන්නේ අද වෙනතුරු මේ අපරාධය වෙලා අවුරුදු දෙකමාරක් වෙනවා. එක බී වාර්තාවක් කිසිම මහේස්ත්‍රාත් අධිකරණයක දාලා නැහැ. ඒ නිසා ගමන් තහනමක් නැහැ. අර්ජුන් ඇලෝසිස් බලපෑම් කරාය කියලා තමන්ගේ සාක්ෂි වෙනස් කරන්න බලපෑම් කරා කියලා සාක්ෂිකාරු කොමිසමේ කිව්වා. හරිනේ, කවුරු හරි සාක්ෂිකාරයට බලපෑම් කරනවා මොකද කරන්නේ? අරංගිල්ලව රක්ෂිත බන්ධනාගාර කරනවා පරීක්ෂණයට බාධාවක් කියලා. එහෙම කියලා තමයි ගොඩක් අය දේශපාලකයන්වත් ඇතුළට දැම්මේ. හැබැයි මේ කිසිම කෙනෙක්ව රක්ෂිත බන්ධනාගාර ගත කරලා නැහැ. ඔවුන්ගේ මුදල් අද වෙනතුරු නිදාසි වියදම් කරනවා. ඒක ඒගොල්ලෝ පත්‍ර ආරම්භ දාලා තියෙනවා. අරකු කර්මන්ත ශාලා දානෝ දේශපාලකයන්ට වීදම් කරනවා. ඒතර මේ සියල්ල මැද මේ සල්ලි ටික වීදම් කරලා ඉවර කරාට පස්සේ නඩු දානකොට අය කරගන්න මුදලකුත් නැහැ. ඒ වගේම මේ කට්ටිය විදේශිකයෝ ඉන්නවා. මේගොල්ලෝ රටින් පැනලා විදේශ ගමන් තහනමක්වත් නැහැ. මේක නාට්‍යයක් විතරයි දැන්ට වෙලා තියෙන ගරු මන්ත්‍රීතුමා. මේක මීට සමාන්තරව මහේස්ත්‍රාත් අධිකරණයේ විමර්ශනයක් පටන් ගත්තේ නැත්නම් නාට්‍ය අවසන් වෙද්දී වෙච්ච දෙයක් නෑ. අර නටපු නැටුමකුත් නැත, බෙරේ පළුවකුත් නැති කියන්න තමයි අපිට සිද්ධ වෙන්නේ. ඊළඟට මෙතුමල්ල දෙන්නම සඳහන් කරා මේ අතුරුදානුවන්ගේ කාර්යාලය පිළිබඳ බය වෙන්න එපා. අනාගතේ දැන් ලැබෙන 21 ගේන ප්‍රඥාප්ති පිළිබඳ බය වෙන්න අරග කේගෙනල්ල ඉවරයි. මේක මෙතුමා කයි කිව්ව කාරණේ 21 වෙනිදා ඉන්නේ, මේක ගෙනල්ල ඉවරයි. මේ අතුරුදාන වූ පුද්ගලයා, අතුරුදාන්නේ කියන පුද්ගලයා එදා අතුරුදාන් වෙලා අදටත් අතුරුදාන්නේ. ඒතර ඒක අතීතේයි කාරණයක් නෙවෙයි, වර්තමානයේට අදාළ ප්‍රශ්නයක්. ඒ නිසා පනත සම්මත කරාට පස්සේ අතීතයේ අතුරුදාන් වෙච්ච පුද්ගලයා පිළිබඳත් මේකේ පැමිණිලි කිරීමේ අවස්ථාව තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. මේ කරන තොරතුරු ජාත්‍යන්තර අරංගිල නඩු දැම්මම අපි අත්සන් කරපු ජාත්‍යන්තර ප්‍රඥාප්ති නිසා විදේශීය රටක් රටවල් එහෙම අපි කිව්වා 96ක් ඉන්නවා කියලා. ඒ රටකින් අපේ කෙනෙක් කිල්ලුවොත් දෙන්න අපි ජාත්‍යන්තර බැඳිලා ඉන්නවා. ඒක තමයි මන්ත්‍රීතුමනි මෙතන තියෙන ප්‍රශ්නේ. මට තව විනාඩියක් තියෙනවද? ටිකක් හිටින්න. ඔව්. ඊළඟ කාරණේ තමයි මෙතුමා කිව්වා යුද්ධේ අස්සේ තිබ්බේ සුද්ධේ කියලා. දැන් ගරු මන්ත්‍රීතුමනි තමුන්නාසල දාපු මේ නඩුවල කොතනවත් කිව්වේ නැහැ මේ සිල් රෙදි නඩුවේ කවුරුවක්වත් ලලිත් විරතුංග මහත්තයා එක සිල් රෙද්දක් හරි හොරකම් කරන් ගිහිල්ලා කාට හරි පූජා කරා කියලා නැහැ. කොමිස් ගෙව්වා කියලා නැහැ. මේ සුදු රෙදි බෙදුවා, යකඩ කොඩි කණු බෙදුවා, ලිත් බෙදුවා කියලා මිසක් හොරකම් කරා කියලා නඩුවක් නැහැ. සුද්ධයක් දුන්න කියලා නඩුවක් නැහැ. මහා බැංකුවට සුද්ධය දුන්නා කියන එක නම් මුළු රටම මේ වෙනකොට පිළි අරන් ඉවරයි. ඒ නිසා සද්දේ මෙහි තියෙන්න ඇති, යුද්ධේ මෙහි තියෙන්න ඇති. හැබැයි සුද්ධේ තියෙන නම් තමුන් අන්සලා ආන්දි. හොඳයි, බොහොම ස්තුතියි නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාට අවස්ථාව තියෙනවා. මම හිතන්නේ විශේෂයෙන්ම අපේ ගම්මන්පෙළ මන්ත්‍රීතුමා කියන විදිහට නඩුකාරයවරු අපේ ලංකාවේ දෙන්නේ වැරදි දින්දු. يعني තුමාලට වාසි වෙනකොට නඩුකාරය හොඳයි, අවාසි වෙනකොට නරකයි. ඒ නිසා අපි ඒක ජනතාවට තීන්දුව කරන්න කියනවා. මේ නඩුවල ඇත්ත ස්වභාවය මේක කජවට කොස්සට නෙමෙයි මිලියන 600ක් මිලියන 680ක් අවභාවිතා කිරීමක් තියෙන්නේ. ඡන්දෙ දිනන්න කරපු උප්පර වැට්ටියක්. ඒ නිසා මම ඊට වඩා ඉතින් එහාට කියන්නේ නැහැ. දැන් මේ බොන්ඩ් එක ගැන ලොකුවට කෑ ගහනවා. තව මේ දක්වා මේ කවුරුත් අරදිකාරයෝ කියලා නැහැ. ඔප්පු වෙලා නැහැ. මෙච්චරක් අලාභ වුණා කියලා හරියට ගාණක් නැහැ. බොරුවට සමහරු බිලියනෙයි ට්‍රිලියනෙයි කියනවා, ගණන් ඉලක්කම් දන්නේ නැති අය. ඒ නිසා පැහැදිලිවම අපි කියනවා රවි කරුණාක මැතිමෑවෝ කිසිම කෙනෙක් තාම වැරදිකරුවෙක් වෙලා නැහැ, චෝදිතෙක් වෙලා නැහැ. ඒ නිසා මේ නඩු කටයුතු මේ විවරණකම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉඳ අපි එතනින් පස්සේ බලා ගන්න පුළුවන් මේ වගේ ඇත්ත ස්වභාවය. ඒ නිසා කවුරුවත් මේවා ඉවර වෙන්න කලින් මිනිස්සු බිත්තියට හේතු කරන්න වැරදිකරුවෙ වෙන්න එල්ලුම් ගස් යවන්න අවශ්‍ය නැහැ. මේ කටයුතු ඉවරනවා බුදුමාලා කියන්නේ මෙන්න මේකයි අත තත්ත්වය කියලා. නිසා ඒක ඉදිරියේදී ඔප්පුවේ කියන එක මම කියනවා. මොකද මේ ආණ්ඩුව කරපු
දෙවන්ත වෙනසින් එකක් තමයි එකක්. දැන් අපි දැක්කා විකර්ණ මැතිතුමාල කොමිෂනට අරන් ගිහලා බලපත්‍රය ප්‍රශ්න කරනවා. මේකක් වෙයිද අපේ රාජපක්ෂ පාලන යුගයේ යටදී? මෙහෙම කොමිෂන් පත් වුණා අපි දන්නවා. කොමිෂන් ගණනාවක් තිබුණා. ඔබතුමා දන්නවා ඇති. හැබැයි ඒක සේරම හමස් පෙට්ටියට ගියා. ජනතාව දන්නෙත් නැහැ හැම කොමිෂන් පත් වෙනවද කියලා. දැන් එහෙම නෙමෙයි මේ කොමිෂන් මේ සිද්ධ වෙන දේවල්, කතා වෙන දේවල්, කියන දේවල් කට උත්තර දෙනවා සේරම මාධ්‍යයට එනවා. මේ එහෙම රට තුල යහපාලනයක් ප්‍රජාතන්ත්‍රවාදයක් හදලා තියෙනවා. ඉස්සර මෙහෙම නිලධාරින්ට ප්‍රශ්න කරන්නත් බෑ. අද නිලධාරින් නැමැතිවරුන්ට ප්‍රශ්න කරනවා. ඈ පොලිස් නිලධාරින් FCID එකේ මැති අමතුරුන්ගෙන් ප්‍රශ්න කරනවා. මොකද එයාට ඒ ස්වාධීනත්වය දීලා තියෙනවා. පොලිස් කොමිෂන් දාලා තියෙනවා. ඒක තමයි වෙනස. දැන් ඉස්සර කොහොම කරන්න පුළුවන්ද? ඉස්සර කරනවා නම් පහෝදාට සුදු වෑන් එකේ උස්සගෙනයි. එහෙම රටක්නේ අපි මේ වෙනස් කරුවේ. එහෙම රටකනේ අපි හිටියේ. එහෙම රටක්නේ දැන් මේ මිනිසුන්ට අමතකලා තියෙන්නේ. මුතුමාලා මාධ්‍යයේදී දන්නවා මාධ්‍යයට මොන වගේ බලපෑම් තිබුණද කියලා මාධ්‍ය ආයතන වලට. මාධ්‍යවේදීන්ට, මාධ්‍යවේදීන් අතුරුදහන් වුණා. මාධ්‍යවේදීන් කකුල් කැඩුවා. මාධ්‍ය ආයතන ගිනි තිබ්බා. එහෙම රටකනේ මේ හිටියේ. ඒ නිසා අපි ඒකත් කියනවා. අපි ලොකු වෙනසක් කළා දෙනවා. මම මේ මට අවසාන මොහොතේ කියන්න දෙනවා. දැන් අපි හයිවේ ගණනාවක් හදනවා. දැන් මිල ගණන් ගැන කතා වෙනවා. දැන් විශේෂයෙන්ම අපි මෙච්චර කාලා හදපු හයිවේ වලින් මේ අවසාන වශයෙන් හදන හයිවේ දෙක විශේෂයෙන්ම නුවර හයිවේ එක ඉංජිනේර රස්තවෙන් තුරට ඒ කියන්නේ ගලගෙදර දක්වා යන කොටස තුන්වෙනි කොටස 8.9යි වැඩි. එතකොට මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ඉංජිනේර රස්තවෙන් තුරට 8.8යි වැඩි. හැබැයි එතනට එහා කරපු වටරවුම් පාරේ දෙවෙනි අදියරේ 12.2ක් වැඩි. තුන්වෙනි අදියරේ 15.6ක් වැඩි. දකුණු අධිවේගී මාර්ගයේ පළවෙනි කොටස මාතර බෙලියත්ත කොටස 26.7ක් වැඩි. බෙලියත්ත වැටිය කොටස 19.4ක් වැඩි. වැටිය අන්දරගා කොටස 22.4ක් වැඩි. මත්තල හම්බන්තොට කොටස 17.9ක් වැඩි. කඩවත මීරිගම කොටස 22.4ක් වැඩි. ඒ නිසා පැහැදිලි වෙනසක් මේක. 10ට වඩා අඩු ප්‍රමාණයක්. 8.9.8යි. ඉංජිනේර වැස්තුන්තරට වැඩි වැඩිපුර ටෙන්ඩර් එක නිකුත් කළ දෙන ඉංජිනේර වැස්තුන්තරට කොහෙවත් ලෝකේ මේ ඉංජින මේ මිල කොන්ත්‍රාත් කරුව ඉදිරිපත් කරනවා කියන්න බෑ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේක තමයි වෙනස. අද විනිවිද භාවයකින් මේ ටෙන්ඩර් නිකුත් කළා මේවා කරන්නේ. ඉතින් මේ වෙනස අද රටේ කරලා තියෙනවා. සමහරුන්ට මේක දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. සමහරු මේවා පිළිගන්න සූදානම් නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ වෙනස රට තුර කරලා තියෙනවා ගරු ජනාධිපතිතුමා අගමැතිතුමත් එක්ක එකතු වෙනවා. ඒ නිසා අපි වෙනස ඉදිරියට අරගෙන යන්න 2020 දක්වා අරගෙන ගිහිල්ලා මේ රට සංවර්ධනය කරලා 20න් පස්සේ අපිට කියන්න පුළුවන් එතනින් ගහට යන්නේ අපි එකතු වෙලාද වෙංගලාද කොහොමද කියන එක. ඒක ඉතට ජනතාව තීන්දුව කරා. ඒ නිසා පැහැදිලිවම 2020 වෙනකන් අපි මේක එකතු වෙලා යනවා ජනාධිපතිතුමත් එක්ක මේ වෙනුවෙන් අත්වල බඳගෙන ඉන්නවා කියන එක මතක් කරගන්න. බොහොම ස්තුතියි. රටේ වර්තමාන දේශපාලන තත්ත්වය සාකච්ඡා කරේ අදට අවසන් වෙනවා. අලුයම එකයි විනාඩි 5ක් ගත වෙලා තිබෙනවා. සිව් දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ සහභාගීත්වය සම්බන්ධයෙන් ඒ වගේම අද වැඩසටහන තුළ අභියෝග කිහිපයක් ඉදිරිපත් වුණා. ඒ අභියෝග වෙනුවෙන් ඉදිරියේදී වේදිකාව තරන්නටත් අපි සූදානම්ින් සිටිනවා කියන කාරණේ සඳහන් කරමින් අපි ඔබට සමුදෙනවා. ස්තුතියි රැඳී සිටියට.